අයිබුවන් සුබ සන්ධ්‍යාවක්. වැට් යළි කරලියට එට්කා වසර අගදී යතරේ ආවැටත් දින නියම වෙලා වතුකම්කරුවන් දින 12ක් මහපාරේ. මේ කාරණ අතරේ එකබද විපක්ෂයත් අටවෙනිදා තවත් පියවරකට සූදානමින් දේශපාලනයේ පුවත්මවන කාරණා සමග ඔබේ දේශපාලන කතාබහට අදත් අපි සූදානම්. මේ බලය දේශපාලන සංවාදය. ඉදෝතන හඳුනා ගනිමු අද බලයේ දේශපාල නියෝජනය. හිරබද විපක්ෂය නියෝජනය කරමින් අද ප්‍රතිපෙන් අප හඳුනා ගන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා. අයිබුවන් සුබ සන්ධ්‍යාවක්. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අද අප හඳුනා ගන්නවා ඊළඟට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් කවිසිං මහතා. අයිබුවන් සුබ සන්ධ්‍යාවක්. ඊළඟ නියෝජනයත් එක්කබද විපක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා. අයිබුවන් සුබ සන්ධ්‍යාවක්. අවසන් නියෝජනයේ එක්සත් ජාතික පක්ෂයෙන් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා. නියෝජනය සූදානම්. සූදානම් සමග අප සාකච්ඡා කරන්නේ කුමන කාරණයක්ද? කාරණා ගණනාවක් තිබෙන නිසා අපි මේ රූප පෙරවලයි. කොංගු තමිල්වල මූලිකත්වය ගත්තේ ප්‍රභාකරන්, එළුව තමිල්වල මූලිකත්වය ගන්න විග්නේශ්වර. බෙදුම්වාදයේ නවතම සටන් පාඨ ව්‍යස්ථාමය සහ දේශපාලන කරගල වලින් ලබා ගැනීමේ ක්‍රමවේදයට දෙමළ ජනතාව හවුල් කරගෙන විග්නේශ්වර නිල්වේ මහින්ද රාජපක්ෂ පොරොන්දු වෙච්ච දින 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට වඩා ඉස්සරහට යන විස්තර මන්දිරවල ප්‍රකාශ කරනවාද වෙනත් රටක උවමනාවකට මේ වගේ ප්‍රකාශ කරනවාද කියන එක පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕන. මම දන්නේ ආයමතුමා නම් මම හිතන්නේ ජාතිවාදියා කියලා. හැබැයි එයා කරන්නේ දේශභාෂය. මහින්ද මහත්තයාට මේ පක්ෂයේ සභාපතිකම දෙන්නේ නැත්නම් මහින්ද මහත්තයාට මේ අගමැතිකම දෙන්නේ නැත්නම් වෙනම බලවේගයක් ගොඩනගාගෙන ඉදිරි මැතිවරණයට අපි තරක් කළ යුතුයි කියන ස්ථාවරයේ මම ඉන්නවා. ලලිත තුලන්වද මැතිවරණ ජීඑම් ප්‍රේමචන්ද මැතිවරණ ගිහිල්ලා හදුවා වෙන පක්ෂයක්. අලියට වඩා හොඳයි රාජාලිය කියලා ගත්ත එක. සෙනඟ වේදිකාව පෙන්නේ. අපි ඉතින් දැන් හරි රාජාලිය තමයි ඉස්සරහට එන්නේ ආණ්ඩු පිටවන්න කියලා. කොහොමද රාජාලිය? පක්ෂයක් හැදෙනවා, සම්දානයක් හැදෙනවා, ජාතික බලවේගයක් හැදෙනවා. අටවෙනිදා එක වේදිකාවකට එනවා මේ බලවේගයේ ඉන්න බොහෝ කොටස්. අට වගේ 60ක් මේ රජයේ ශක්තිමත් අර දෙක ඉතින් අපිට ඒක ගණන් ගත යුතු දෙයක් නෙවෙයි. පරිකර අගම්වාදී ජාතිවාදී ආමන්ත්‍රණයක් කරන්නේ රට ගිරිතියන්න පුළුවන්ද කියලා බලනවා. අවුල් ජාලාවක් බවට මේ රටේ ආර්ථික කළමනාකරණය පත් වෙලා තිබෙනවා. අලුත් වැට් පනතෙන් පීඩනයක් පොදු ජනතාවට එල්ල වෙන නිසා ශේෂ්ඨාධිකරණයට යනවා. පාර්ලිමේන්තුවටයි අධිකරණයටයි කියලා හරියන්නේ නැත්නම් ජනතාවට අපි කියනවා දෙයියන්ට හරි කියන්න ගිහිල්ලා. අතර මැදියෝ නැතිවීමේ රුදාව තමයි කෑ ගහන්න පටන් ගත්තා. හඳුල ටියුෂන් දෙන්න හදනවා අපිට කොහොමද ආදම් හොයන්න අවශ්‍ය වන්නේ කියලා. එතුමා මේවා අපට උගන්වන්න නැතුව එතුමාලගේ කාලේ අනිසි වියදම් දරන්න නැතුව ඒක පරිවර්තනය කරා නම් සංවර්ධනයට මේ අපර තියෙන ප්‍රශ්නවලින් 90%ක් නැති වෙනවා. මහින්ද මහත්තයාගේ ආණ්ඩුව තිබ්බ වෙනස් කරා මේ ආණ්ඩුව ආවා. හැබැයි සිස්ටම් එක එකමයි. ආර්ථික එකමයි. දෙවෙනි කරයිද මේ වර්තමාන හවුල් ආණ්ඩුව. මේ ආණ්ඩුව ප්‍රතිපත්තිමේ තීන්දුවක ඉන්නවා. අපේ රටේ ආර්ථිකය විවෘත කරලා මේක ඉතුරු ටිකක් දීලා පිටින් මොනවාර ගෙන්නම් කල ජීවත් එපදනම පිගටි ඒ පිගටි මිනිසුම කර්මවාද නැත්නම් කවුරුරේ අවසමවාද ඒවා අපි දන්නේ නැහැ. නමුත් වතු කම්කරුන්ට අනිවාර්යෙන් පරි ලැබෙන්න ඕනේ. තමන්ගේ වැටුම ලබා ගන්න මිනිසුන් ඉදිරියට ඇවිල්ලා සටනක් කරනකොට දිගාමර මැතිතුමගේ පක්ෂයේ ඒ සභාපති කිල්ල උසාවිය නියෝගයක් අරගෙන තියෙනවා. ඕක පවත්වන්න බැරි විදියට කම්කරුවන් පත් කරපු නියෝජ්‍යම කම්කරුවන් පාවලා දෙනකොට කොහොමද මේක අපිට ලබා දෙන්න පුළුවන්? සමරකට ඒක එනවලු හරමෝ නොන්න මට තමයි මේක පඩි අරන් දෙන්න පුළුවන් කියලා දිගමර බෑ කියලා අනිවාර්යම දා කරන් දෙන්න. අපි එපා කිව්වනේ. අනිවාර්යෙන් ඔබදුටුවේ මේ දිනවල දේශපාලනයේ හැම පැත්තෙම සිදුවෙන කතා බහ කාරණා ගණනාවක් තියෙනවා. මේ සියලු කාරණා තිබෙන නිසා අප වර්තමාන දේශපාලන තත්ත්වයේ මාතෘකාව කරගෙන අද සංවාදයේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබට ආරාධනා කරනවා 011124455 දුරකථනය 011124455 දුරකථනයෙන් දෙවන සංවාදාත්මක වටයේදී ඔබට මේ නියෝජනය ප්‍රශ්න කරන්නට අවස්ථාව තිබෙනවා. මේ කාරණා සියල්ල සමගින් අප සංවාදය ආරම්භ කරන්නට ආරාධනා කරන්නේ රංජිත් සොයිසා මන්ත්‍රීතුමාට. රත්නපුර ඔබේ දිස්ත්‍රික්කයේ අටවෙනිදා ලොකු වැඩක් වෙනවා කියලා කියනවා. ඒ අතරවාරයේදී ඩිලාන් පෙරේරාතුමා කියනවා ඒ වැඩේදී ඔබයි ජානක වක්කුමර මහත්තයයි පැත්තකට දාලා පවිත්‍ර මෙතනිය ඉදිරියට එන්න හදනවා කියලා. මොකද මේ වෙන්නේ?
අපි අටවෙනිදා රත්නපුරදී රැසවීමක් පවත්වනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ රැසවීම පවත්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දක්ෂ සංවිධායකවරු ඉවත් කරලා ඒ වෙනුවට ඒ ආසනවල දුර්වල සංවිධායකවරු සමහර ස්ථානවල කවම දවසකවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජීයත්වයක් නොගත්ත පසුගිය මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂෙන් තරඟ කළා ඒ ආසනෙන් ඡන්ද 4,000ක් ගත්ත මිනිස්සෙක් ආසන සංවිධායකවරු පත් කරලා තියෙනවා. ඒක හෝමගම ගත්තත් වැලිගම ගත්තත් මාතර ගත්තත් කළුතර ගත්තත් ඇහැලියු ගත්තත් එවැනි තත්ත්වයක් තියෙනවා. එනිසා මෙන්න මේ තත්ත්වය තුළ අපි වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා සිටින්නේ තමුන්නාංශන කියන එළඹෙන 2020 මහමැතිවරණයේදී හෝ කුමන මැතිවරණයකදී හෝ 2020 එළඹෙන එක්සත් ජාතික පක්ෂයෙන් වියුක්ත වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටවන්න අවශ්‍ය වෙනවා නම් එහෙම හැඟීමක් තියෙනවා නම් ප්‍රකාශ කරන විදිහට එහෙනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දක්ෂ සංවිධායකවරු ජනතාව අතර පදනමක් තියෙන සංවිධායකවරු ඉවත් කරන්න එපා. ඒ වෙනුවට වෙනත් සංවිධායකවරුන් පත් කිරීමට දුර්වලයි පත් කරලා පක්ෂය දුර්වල කිරීම අපි විරුද්ධයි. නිසා විරෝධතාවයේ පක්ෂනායකර ප්‍රකාශ කිරීම සඳහාත් එහෙනම් වර්තමාන ශ්‍රී ලංකා UMP ඒකාබද්ධ හයිබ්‍රිඩ් පරිවාස ආණ්ඩුව මේ ගෙන යන වැඩපිළිවෙලට දැඩි ලෙස විරෝධය ප්‍රකාශ කරන කණ්ඩායමක් හැටියට අපි පාර්ලිමේන්තුව තුළ ඒකාබද්ධ විපක්ෂය ලෙස රට පුරා දැවැන්ත ජනතාව දැනුවත් කිරීම අරගලකාරී මාවතර අපි ප්‍රතිෂ්ඨ වෙලා තියෙනවා. එහි එක අවස්ථාවක් තමයි රත්නපුරයේදී ලබන අටවෙනිදා පවත්වන්නේ. ඒ රැස්වීමට අපි බලාපොරොත්තු වෙනවා අතිසාර්ථක ආකාරයෙන් රැස්වීම පවත්වන හැකි වේ කියලා. හැබැයි එහෙම නැතුව සමහර මාධ්‍ය සහ සමහර අය කියන විදිහට දැන් මෙතන මේ මුලින් දාපු ප්‍රකාශ වල තිබිච්ච ආකාරයට මේ වෙන වෙන පක්ෂ හදන්න එහෙම නැත්නම් වෙනත් පක්ෂයක් හඳුන්වා දෙන්න එවැනි සූදානමක් රත්නපුරදී කිසිසේත්ම නැහැ. ඒක අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරලා පැහැදිලිව අපි අපේ විරෝධතා ව්‍යාපාරයේ තවත් එක රැලියක් රත්නපුරේ පවත්වනවා. පහුගිය දෙවනිදා එක වැලිගමදී තිබුවා මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රධානත්වයෙන් ඊළඟ එක අපි අටවෙනිදා රත්නපුරේ වයික රත්නපුරේ තියෙන තත්ත්වය ඒකයි. හැබැයි අපි ජනසටන පාදයාත්‍රාව තුළින් ආරම්භ කරපු ඒ ජනතා විරෝධී ආණ්ඩුවට එරෙහි වැඩසටහන තවත් එක්තරා සංවර්ධනාත්මක පියවරකුත් එක්ක රත්නපුරෙන් අපි ඉදිරියට යනවා. රත්නපුරෙන් පස්සේ අපි දීප ව්‍යාප්තව මැතිවරණ කොට්ටාස මට්ටමින් ග්‍රාම නිලධාරීව සම් මට්ටමින් දිවයින පුරාම ආණ්ඩු විරෝධී බලමුළු පණ ගැනීම වැඩසටහන ක්‍රියාත්මක. ඒක තමයි රත්නපුරේ සිද්ධ වෙන්නේ. ඒ වගේම ද අපේ මාතෘකාවටවත් වර්තමාන දේශපාලන තත්ත්වයේ පිළිබඳව සුදේව ඇත්තර දැන් ආණ්ඩුවට මාස 21ක් ගිහිල්ලා තියෙනවා. මේ ගිය මාස 21ක කාල පරිච්ඡේදයේ තුල මේ රජයේ ආපු ගමන ජනවාරි මාසයේ 8 වෙනිදාට පෙරාතුව දීපු පොරොන්දු ජනතාව ඉස්සරහ නැවතවතාක් අලුත් කරපු අගෝස්තු මාසයේ 18 වෙනිදා බලයටපත් වෙච්ච මේ කණ්ඩායම් ඒ කියපු දේවල් අද වෙනකොට ඉස්සරහට අරගෙන ඉන්න මේ ආණ්ඩුවට පුළුවන් වෙලා තියෙනවාද? පැහැදිලිවම ගත්තහම ඉතාමත්ම බරපතල ආකාරයට ජනතාව රැවැට්ටිනුපත් කළා, ජනතාව අපේක්ෂා භංගත්වයටපත් කළා. මේ මාස 21 කාල පරිච්ඡේදය තුල රට ඉතිහාසයේ කවදාකවත් නැති විදිහට බරපතල දැවැන්ත අර්බුදයට තල්ලු කළා දාලා තියෙනවා. මේකට ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති වගේම මේ සබහදාමත් අද හරස් වෙලා මේ ආණ්ඩුවට සබහදාමත් හරස් වෙලා බරපතල නියඟයකට දැන් රට මුහුණ දෙනවා. රටේ දිස්ත්‍රික්ක ගණනාවක දරුණු ආකාරයේ නියඟයක් තියෙනවා. මිනිසුන් පානීය ජලයේ නැහැ. වගාබිම් ගොවියෝ ගිනි තියෙනවා. තේ කර්මාන්තයේ සම්පූර්ණ කඩාගෙන වැටිලා සම්පූර්ණ කෘෂිකාර්මික ශේෂ්ත්‍රය අඩාල වෙලා ගිහිල්ලා අද බලන්න වතුකරේ ජනතාව ජීවත් වෙන විදිහක් නේද පාරට බහින. දැන් අලුත්ම විලාසිතාවද පාරට බහලා පාර වහනවා. අපර ජීවත් වෙන පඩියක් දීපල්ලා කියලා. ඉතින් දැන් මේ වෙනකොට මේ தත්වය තුල දිනෙන් දින රට ආර්ථික වශයෙන් අගහදයකට යන්නේ. හැබැයි මේ ජල ගැලීම් අවසාන විනාඩිය සුනාමි නියඟ මෙවැනි දේවල්ට ඕනම රජයෙන් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. තිබුණු අපේ ආණ්ඩුවත් ඊට පෙර තිබිච්ච ආණ්ඩුත් මෙවැනි தත්වෙන මුහුණ දෙන. හැබැයි එවැනි தත්වයන් ඇති වෙනකොට ඒ தත්වය සඳහා මුහුණ දීමට හැකි විද්‍යාත්මක වැඩපිළිලක් මේ ආණ්ඩුවට නැහැ. මේ ආණ්ඩුවට එකම විද්‍යාත්මක වැඩපිළිල තමයි මොඩිෆයි කරලා ගත්ත නව්‍යකරණය කරලා ගත්ත චෝදනාත් එක්ක ඒකාබද්ධ විපක්ෂය ප්‍රම විපක්ෂය මර්ධනලා හිරගෙදරට දාන අලුත් නීතිය හදාගෙන ඇවිල්ලා හිරගෙදර දක්වන්න හදන ඇරෙන්න වෙන විද්‍යානුකූල වැඩපිළක් නැහැ. හැබැයි දැන් බලාගෙන යනකොට ඒ වැඩපිළලත් මරිමෝඩ වැඩපිළලක්. දැන් මේ ආණ්ඩුව මේකල කිව්වා
ජනවාරි මාසේ 9 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ අග්‍රවිශ්වකාරවරයා නීතිපති හමුදාපති මේ සියල්ල ගැන මහ විශාල දෙවන්ත ලේහලන කුමන්ත්‍රණයකට මහින්ද රාජපක්ෂ සූදානම් වෙලා ඉන්නවා කියලා කවුද පැමිණිලි කරේ මේ ආණ්ඩුවේ ගොබෙල්ස් විදේශ ඇමති මංගල සමරවීර මහත්මයා පැමිණිලක් කරන බරපතල රාජ්‍ය රීති කුමන්ත්‍රණයක් තියෙනවා පාර්ලිමේන්තුවේදී අපේ මැතිතුම අවස්ථා ගණනාවකදී ප්‍රශ්නයක් අහනවා අග්‍රාමාත්‍යතුමාගෙන් අර ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ඒ කරපු කුමන්ත්‍රණය පිළිබඳව දැන් මොකද තියෙන தත්ත්වය සාගල් රත්නායක ඇමතිතුමා කියනවා තාමත් පරීක්ෂණ පැවැත් කරමින් පවතිනවා ප්‍රගතිය ඉදිරියේදී දැනගෙන අපි කියන්නේ අපි අදත් ආණ්ඩුවට දැන් ඉන්න අපේ ගරු ඇමතිවරු දෙන්නට අපි අදත් කියනවා ඒ තමුන්නාසක ඉදිරි වටවලදී දැන් මේ කරගෙන ගිය මහා කුමන්ත්‍රණය පිළිබඳව රාජ්‍ය විරුද්ධ ආණ්ඩු පෙරන කුමන්ත්‍රණය ලේහන කුමන්ත්‍රණය පිළිබඳව දැන් මොකද ප්‍රගතිය මේ ඔක්කොම අතේ පැලවිච්ච ගජබින් ඇදලා දාලා තියෙන ඉඳ ආණ්ඩුව මං හිතන්නේ මාස 21ක් වංචාව බොරුව තුලින් ඉස්සරහට ගියා වගේ තව කොච්චර කාලයක් මේ ආණ්ඩුව මෙහෙම ඉස්සරහට යන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මේ වර්තමාන දේශපාලන තත්ත්වය කතා කරන මොහොතේ අපි ප්‍රශ්න කරන්නේ බොහොම ස්තුතිය අශෝක අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යතුමනි මෙතුමා වචනය පාවිච්චි කරන ඒකාබද්ධ හයිබ්‍රිඩ් පරිවාස ආණ්ඩුව මාස 21යි කරපු දෙයක් නෑ මෙතුමා කියන ආකාරයට සුදේව මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා බලය වැඩසටහන සඳහා මට ආරාධනා කිරීම පිළිබඳව විශේෂයෙන්ම ජනවාරි 8 වෙනිදා අපි මුලින්ම අහන්න ඕනේ ඇයි ජනතාව වෙනසක් බලාපොරොත්තුෙන් ඡන්දෙ දුන්නේ ඒ වගේම ඇයි මහින්ද රාජපක්ෂ මහත්තුමා වසර එකහමාරක් දෙකක් ඉස්සර ඡන්දෙ තිබ්බේ මෙන්න මේවා තමයි ඉස්සෙල්ලාම අහන්න ඕනේ මහින්ද රාජපක්ෂ මහත්තුමා ඔය කියන සංවර්ධනය කරලා අටේ ජනතාව ඉතා සුඛිත මුඛිතව තිබ්බනම් ඇයි වසර දෙකකට ඉස්සලා ඡන්දෙකට ගියේ ඒක කවුරුත් දන්නවා ඇයි ගියේ කියලා විශේෂයෙන්ම ජිනීවා ප්‍රශ්නේ නිසා මේ රජයට ඉස්සරහට යන්න බැරුව ගියා අපිට සම්බාධක පනවන තත්ත්වයක් ආවා අපිට GSP ප්‍රසහනේ නැති කරලා තිබුණා යුරෝපා මත්ස්‍ය සහනෙම තිබුණා ඒ වගේම අපිට ළඟ ළඟම සම්බාධකේන තත්ත්වයක් තිබුණා ඒ නිසා ඉදිරියට යන්න බැරුව තිබුණා ඒ වගේම ණය කන්දරාව එතුමා බලයට එද්දි කෝටි 222000ක් වූ ණය ප්‍රමාණය කෝටි දසලක්ෂයක් දක්වා වැඩි වුණා එතුමා ඒ කාලේදී මේ තත්ත්වය තුළ තව තවත් විශේෂයෙන්ම මුල්‍ය අරමුදල මහ බැංකුව දේශීය මේ ලෝක බැංකුව වගේ තැන් වලින් ණය ගන්න බැරුව ගියා චීනයේ එක්සිම් බැංකුවේ වාණිජ ණය ගන්න වුණා ඒ නිසා මේ රටට ඉදිරියට යන්න බැරි තත්ත්වයට තමයි එදා මැතිවරණයට ගියේ එදා ජනතාව වසර 5ක් සඳහා බලයක් දුන්නා අතිකරු ජනාධිපතිතුමාට. ඉන්පසුව 2015 අගෝස්තු 17 වෙනිදා නැවත බලයක් දුන්නා එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ රාජ්‍යයට වසර 5ක් සඳහා. ගරු අග්‍රාමාත්‍යතුමා මැතිවරණයේදී කිව්වා අපිට 3-2 ලැබුණත් අපි අනිවාර්යයෙන්ම මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා අපි රජයක් පිහිටවනවා කියලා. ඇයි එහෙම කිව්වේ? මේ රට අපිට ඉදිරියට යන්න ඕනේ. අපි ජනතාවට කිව්වා මාස 60කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය. ඇයි අපි එහෙම කිව්වේ? අපි දැනගත්තා අපි අග්‍රාමාත්‍යතුමා දැනගෙන හිටියා මේ රටේ ආර්ථිකය ඉදිරියට අරන් යන්න නැතුව මේ රටේ ආදායම් වැඩි කරන්න නැතුව මේ රට ඉදිරියට අරන් යන්න බෑ. ඒ වගේම මේ රටේ මේ ලැබූ නිදහස අපි ආරක්ෂා කරන්න නැතුව නැවත ජාතිවාදීන්ට පනපවල ජාතිවාදීන් ඉදිරියට ඇවිල්ලා මේ රටේ යුද්ධයක් ඇති වෙන්න දෙන්න බෑ. ඒක නිසා මේ ලැබූ නිදහස ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම මේ රටේ දූෂණ වංචා හොරකම් කරපු සියලු දෙනාටම දඬුවම් කරන්න ඕනේ. ඒකෙන්ද මේ නැවත මේ දූෂණ වංචා ඇති වෙන්න දෙන්න බෑ. ඊට පස්සේ කිව්වා මේ රටේ යටිතල පහසුකම් දිනු කරන්න ඕනේ. අපේ රටේ 14,000 20ක් වෙන ග්‍රාම සේවසම් 39,000ක් වෙන ගම්වල යටිතල පහසුකම් දිනු කරන්න ඕනේ. ඒක අපි කිව්වා එදා. අපි කිව්වා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න ඕනේ කියලා. සෑම දරුවෙක්ම වසර 13ක් පාසල් යන්න ඕනේ. ඕ ලෙවල් අප සාමාන්‍ය පෙළ ගණන් අසමත් වුණත් ඉදිරියට යන්න වැඩපිළිලක් හදනවා කිව්වා. අපි විශේෂයෙන්ම තාක්ෂණ විද්‍යාව ඇතුළු වෘත්තීය පුහුණු පාඨමාලා හඳුන්වා දීලා වසර 13ක් පාසල් යන්න ඕනේ. ඒකින්ද විශේෂයෙන් මේ කරුණු පහ ඔස්සේ අපි මේ රට ඉදිරියට අරන් යන්න ජනතාවට පොරොන්දුවක් දුන්නා. ඉතින් ඒ ජනතාව පොරොන්දුව තමයි මේ ඉෂ්ට කරගෙන යන්නේ. ඉතින් තාම මෙතුමාම කිව්වා රංජිත් මන්තුමාම කිව්වා 2020 තියෙන මැතිවරණය කියලා. 2020 තියෙන මැතිවරණයකට තමයි දැන් මේගොල්ලෝ බලමුළු තර කරන්නේ. මේගොල්ලන්ගේ සටන් පාට 2020 පරණ වෙනවා. ඒතර අලුත් සටන් පාට හොයා ගන්න වෙනවා. මේගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ මම දැක්ක ඊයේ පෙරේදාත් එක ඇමතුමෙක් හිටපු මම ඇමතුමෙක් කියනවා අපි මේ ළඟදිම මේ ආණ්ඩුව වෙනස් කරනවා කියලා.
හැබැයි මෙතුමා කියන 2020 මැතිවරණේ තියෙන. අපේ තාම අමතක වෙලා තියෙනවා 18 වෙනි සංශෝධනය දැන් නැහැ. දැන් තියෙන්නේ 19 වෙනි සංශෝධනය. 18 වෙනි සංශෝධනය තමයි තිබුණේ අවුරුද්දකින් ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව ඉස්සරවන්නේ. දැන් තියෙන්නේ අවුරුදු 4 මේ 4 එන්නේ 2020 මාර්තු මාසේ. 2020 මාර්තු මාසේ වෙනකන් අතුකර ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ මේක විසිරවන්න බෑ මේ ආණ්ඩුව. ඒ වගේ පාර්ලිමේන්තුවේ මුදල් පනතක් ඒ වගේම අයවැය පරාද කරන්න පුළුවන්. අපි තුනේ අපිට 3/2 ආණ්ඩුවක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ වසර පහට ජනතාව අපිට බලය දීලා තියෙනවා. ඒ වසර පහ තුල අපි මේ වැඩේ කරනවා. ඊට පස්සේ 2020 මැතිවරණය ආපුවා මේගොල්ලන්ට පුළුවන් 2020 ලඟ වෙලා මේ තියෙන සටන් පාඩ කියලා ජනතාව අතරට යන්න. හැබැයි අපි මේක පෙන්නන අපේ බලය. එනවා ලබන අවුරුද්දේ මාර්තු මාසේ පළාත් පාලන මැතිවරණය. ඔය පළාත් පාලන මැතිවරණය පළාත් පාලන ආයතන 335ක් තියෙනවා. මං අද කිව්වා කියලා දැන 300කට වැඩි ප්‍රමාණයක බලය අපි ගන්නවා. මේක ඒ ජනතාව දන්නෝ ප්‍රධාන ජනාධිපතිතුමා අගමැතිතුමා ඉන්න පැත්තට පළාත් පාලන ආයතන බලය දෙන්න ඕනේ. ඉන්පසු පළාත් සභාව මැතිවරණය වෙනවා. ඒක තමයි පාර්ලිමේන්තු මැතිවරණය. ඒක නිසා විශේෂයෙන්ම මේ මොනවා කෙරුවත් ඔය දැන් හැබැයි විපක්ෂයේ 58 ලක්ෂය ජනතාව ඡන්දේ දීලා තියෙනවා. ඔය 58 ලක්ෂයෙන් 15000 කට පාට ගේන්න බයි නම් ඇති වැඩකුත් නැහැ විපක්ෂයෙන්. අනිවා 58 ලක්ෂයක් ඔය ඡන්දේ දීපු අය දැන් එදා පා ගමන් ගියා කියලා දාවේ. ඔව් කෑ ගැහුවට 20000කට අඩු ප්‍රමාණයන්නේ. ඉතින් ඔය 58 ලක්ෂයෙන් අඩුම ගානේ මං කිය 50000 ලක්ෂයක් ගේන්න බයි නම් ඒත් වැඩක් නැහැ. ඉතින් ලක්ෂයක් වෙනවත් 58 ලක්ෂය ඡන්ද දීලා තියෙනවානේ. ඒකෙන්ද අපිට 62 ලක්ෂයක් දීලා තියෙනවානේ. ඒකෙන්ද කිසි දෙයකට බය වෙන්න එපා. අපි ජනතාවට කියන අපි ජනතාවට පොරොන්දුවක් දීලා තියෙනවා. ඒ පොරොන්දුව අනිවාර්යයෙන්ම මේ වසර පහ තුළ ඉෂ්ට කරලා තමයි 2020 මැතිවරණයට යන්නේ. 2020 මැතිවරණේ ජයග්‍රහණය කරන්න අපි. මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමනේ සටන් පාට පරණ වෙනවා 2020 වෙනකොට. මෙතුම කියන සුදේව අශෝක අබේසිංහ නියෝජ්‍යමත්තුමා මම බොහොම ප්‍රියතම ප්‍රිය කරන නියෝජ්‍යමත්තුමෙක්. හැබැයි මම කනගාටුනේ එතුමාගේ ගණන් හැදිල්ල පිළිබඳව. පාගමනට ආව 20000ක් ගේන්න බරනකො පාගමනට. ඉතින් ඒ නිසා ඔබතුමාලා අපි දැක්ක හිරු නාලිකාව අනිකුත් නාලිකා සියල්ල අර මොකද්ද උඩින් ගියේ මොකද්ද එකට කියන්නේ මේ ඩ්‍රෝන් කැමරා. ඩ්‍රෝන් කැමරා දාලා තමුන්හසලා කිලෝමීටර් ගණන් පෙන්නුවා. ඉතින් එතකොට ඒ අඩියකට ගඩියකට ඉන්න මිනිස්සු ගාන බැලුවොත් ඔබතුමාලා දන්නව කොච්චරයකට ආවද කියලා. ඒ නිසා මම තර්ක කරන්නේ නැහැ. තුමාලා ඒ වගේ පොඩි සතුටක් ලබන එක ගැන අපි පුදුම වෙන්නේ නැහැ. 58 ලක්ෂය ඡන්ද දුන්න. ඉතින් ලක්ෂ 2ක්වත් ගේන්න පුළුවන් වෙන්නේ. දැන් ඔබතුමා කියන්නේ මහනුවර ඉඳලා කීයක් ආවද? මහනුවර ඉඳලා පෙළපාලිය දවස් 4 කොච්චර ආවද? ලක්ෂයක් ආවේ නැද්ද? ලක්ෂ 200යි. හරි. නැහැ ලක්ෂ 200ක් ආවේ කිව්වේ නැහැනේ මම ඔබතුමාට. දැන් ඔබතුමාලා පහුගිය කාලේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ලිප්ටන් වටරාමුඩ ගෙනලා ඔබතුමාලාට 50ක් ගේන්න බැරුණානේ. හරි රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක 50ක් ආවේ නැහැ. ඔබතුමා ඔය ඇමතිකම ඉන්නේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්නේ නැහැ. නැත්නම් ඔබතුමාට ඔය ඇමතිකමත් නැහැනේ. අගමැතිතුමා ඉල්ලුවා නම් දිනන්නේ නැහැනේ. ඒ ඉඳ ගණන් පස්සේ කතා කරමුකෝ අපි. සුදේව දැන් සුදේව මේ ආණ්ඩුව යහපාලන ආණ්ඩුවක්. මේ යහපාලන ආණ්ඩුව පළේටපත් උනේ දැන් ඔබතුමා කිව්වනේ මහින්ද රාජපක්ෂ මහත්තයා අවුරුදු එකමාරකින් ගියා. මහින්ද රාජපක්ෂ මහත්තයා පරිදුරන්නේ තමුන්නාන්සේලා යහපාලනයක් කියලානේ කිව්වේ. තත් තමුන්නාන්සේලා මේක යහපාලනයක්ද මේක? දැන් කරන්නේ යහපාලනයක්ද? ඇත්තටම කියන්නේ යහපාලනයක්ද ගෞපාලනයක්ද කියලා? යහපාලනයක්ද? මේකට කියන්නේ යහපාලනය. දැන් බලන්න සුදේව මෙතුමාලා කියනවා මේකට යහපාලනය කියලා. දැන් ඔබතුමාලා යහපාලනයක් නම් කරන්නේ ඇයි මේ වෛද්‍යවරු වර්ජනය කරන්නේ? ඇයි මේ ගුරුවරු බහින්නේ? ඇයි මේ රේගුව බහින්නේ? ඇයි මේ නෑ මම ඔබතුමාට බාධා කරන්නේ. මම ඔබතුමාට කියන්න මේ වෙනකොට රේගුව බැස්සා ගුරුවරු බැස්සා පරිපාලන සේවයේ බැස්සා ආදායම් බදු නිලධාරී බැස්සා මේ ආණ්ඩුවට තාම මාස 20යි. සාමාන්‍යයෙන් එහෙම රජයකට විරුද්ධව අභිසිංහ මන්ත්‍රීතුමා එහෙම බහින්නේ නැහැ. හරි. දැන් පාදයාත්‍රාවදී ඔබතුමාලට 20000යි. හැබැයි අපි නම් මේ මාස 20ට තමුන්නාන්සලට කණේ පාර හොඳටම ගන්න අපට සෙනග ඇති. පාදයාත්‍රාවට ආපු ගාන. හොඳටම ඇති. මේ ආණ්ඩුවට මාස 20යි. ඒ නිසා මතක තියාගන්න මේ ආණ්ඩුව යහපාලන ආණ්ඩුවක් හැටියට බලයට පත් වුණාට ඔබතුමාලාද ඒකාධිපති පාලනයක් මේක ගෙනියයි. ඔබතුමාලට මේකට නෙමෙයි මිනරට මිනිස්සු ඡන්දෙ දුන්නේ. දැන් ඔබතුමාලා බලන්න මොකද්ද කරන්න කියලා. දඹතුමාලා මුළු රටම විරුද්ධ වෙලා මුළු ව්‍යාපාරිකයෝම පාරට බහිද්දි තමුන්නාන්සේලා වැට්ටක සම්මත කරන්න ගියා. ඒකක් දන්නේ නැහැ තමුන්නාන්සේලා. තමුන්නාන්සේලා පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය දන්නේ නැහැ අභිසිංහ මහත්තයෝ. ඔබතුමාලා වැට්ටක දාන්න කලින් කැබිනට් එකට දාලා ඉන්න එපායි තමුන්නාන්සේලා. කැබිනට් මණ්ඩලයට දාන්න නැතුව තමුන්නාන්සේලා මොකද්ද මේ කරන්න හදන්නේ? මේ පාරත් ඒකමනේ කරගත්තේ IMF එකේ නේ හින්දා. IMF එක එනකොට එතුමාට ඒක එන්න කලින් දවසේ තමුන්නාන්සේලා මේ පාරත් වැට්ටක පාර්ලිමේන්තුවට දාන්න කලින් බැරි හින්දා ඔබතුමා ඒවලයි බාධා කරන්නේ. කලබල වෙන්න එපා, කලබල වෙන්න එපා. ඔය වයසට වැඩිය තරහ ගන්න හොඳ නෑ. පොඩ්ඩක් අහන්න උරුදු වෙන්න. හරි. ඒ නිසා ඔබතුමාට කියන්නේ අභිසිංහ මන්තුමා දැන් බලන්න මුළු රටම ලංකාවම කඩවල් වහගෙන ගියා. ලංකාව කඩවල් වැහුවා. තමුන්නාන්සේලා වැට්ටක දාදි. ඇහුවත් තමුන්නාන්සේලා. තමුන්නාන්සේලාගේ අගමැතිතුමා කවදවත් අහන කෙනෙක් නෙවෙයි. තමුන්නාන්සේලාගේ අගමැතිතුමා අහන්නේ නෑ. දැන් බලන්න ඉන්දියාවට ගිහලා එතුමා කියනවා මමයි මෝදි අගමැතිතුමයි තීරණය කරලා වැට්ටක අස්සම් කරන්න. සමාවෙන් ඉක්කා අස්සම් කරන්න තීරණය කරලා මමයි මෝදි අගමැතිතුමයි. මොකක්ද අගමැතිතුමාට දෙන බලය ඒ තීන්දුව ගන්න.
එතුමා මේ රටේ ජනාධිපතිද? එතුමා ජනාධිපතිවගෙන් අහලා දෙතින් දුවගන්නේ. මේ මුළු රටම ඉක්කයකට විරුද්ධ වෙනකොට ඉක්කයකට විරුද්ධව අගමර වෛද්‍යවරු කතා කරනකොට මොන තරම් තමුන්නාසෙලා පාත්තත්තර බහිනොත් වෛද්‍යවරුන්ගේ ළමයි ඉස්කෝලේට ගන්න ලයිස්තු නවත්තනවා. මොන තරම් පහත්තත්තර මේ ආණ්ඩුව පත් වෙනවද බලන්න තමුන්නාසෙලා. හරි තමුන්නාසෙලා රටම එපා කිනුට ඉක්කස් අසං කරන්න හදනවා. තමුන්නාසෙලා මුළු වෙළඳ ඔක්කොම බහිදි තමුන්නාසෙලා ගිහිල්ලා ඉවරලා මේ තමුන්නාසෙලා වැට්ටක ගේන්න හදනවා. තමුන්නාසෙලා ඒ විතරක් නෙමෙයි. දැන් තමුන්නාසෙලාගේ අලුත් එක තමයි අගමැතිතුමාගේ ලොකුම සීනේ. ලාල් විජේනායක මහත්තයලා අර විසුම්පායේ කාමර දාලා හදලා තමුන්නාසෙලා දැන් ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න හදනවා. මොනවාද මේ ව්‍යවස්ථා සංශෝධනය ගේන්නේ? ඒ ගේන එක අපේ නියෝජ්‍ය අමාත්‍යතුමාලා තමුන්නාසෙලා දෙන්නම දන්නේ නැහැ. තමුන්නාසෙලා දෙන්න දන්නේ නැහැ. ජනාධිපතිතුමා දන්නේ නැත් නේ ව්‍යවස්ථා සංශෝධනය මොනවද ගේන්න හදන්නේ කියලා. තමුන්නාසෙලා අගමැතිතුමාද ව්‍යවස්ථා සංශෝධනය මොකද්ද මේ කරන්න හදන්නේ? ඒ නිසා තමුන්නාසෙලා මේ විදිහට මර්ධනය කරලා බබේසිංහ නියෝජ්‍ය අමාත්‍යතුමා මම දන්නවා ඔබතුමා ඔය මොනවා කතා කරත් ඔබතුමාටත් ඊයේ පෙරේදානේ සැලකුවේ. ඔබතුමා හොඳ UMP කාරෙක්. ඔබතුමාට සැලකුවේ ඊයේ පෙරේදා. දැන් ඔබතුමා මාධ්‍ය රැවිලා කතා කරන ආණ්ඩුව මෙරකට හොඳයි. ඔබතුමා මතක් කොටේ දැන් ඒ කාලේ කුරුණෑගල අබේසිංහලට සැලකුවේ නෑ. අපි එක පැත්තකට දාමුකෝ. මම කියන්නේ අබේසිංහ මන්තුමා ඔබතුමාලා මතක තියාගන්න එක්සත් ජාතික පක්ෂයට තමුන්නාන්සේලාට ජීවිතේට ඔය ඇමතිකම් අරගෙන ඔය පුටුවල ඉඳ හම්බ වෙන්නේ නෑ. අපේ පක්ෂයේ මහලේකන්තුමා කැඩුවේ නැත්තම් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාකට ඉල්ලුවනම් ජීවිතේට හම්බ වෙන්නේ නෑ. මොකද මේ රටේ මිනිස්සු අගමැතිතුමා ගැන හොඳට දන්නෝ. මෙරට මිනිස්සු අපේ පක්ෂය ඇතුළේ අභ්‍යන්තර අර්බුදයක් කරලා තමුන්නාන්සේලා ලොකු මතයක් ඇද්ද ඔබතුමාලා කිව්වා. හොරකම් කරන එක නවත්තනවා. තමුන්නාන්සේලාට ඡන්ද දුන්නා. දැන් මම ඔබතුමා වෙන හොරකම් මොකුත් තෝන්නේ නැහැ. දැන් ඔබතුමාලට අන්න මහ බැංකු කේස් එකේ දැන් perpetual treasuries අවුරුදු එකමාරක ඒ ඔක්කොම පැත්තකට දාමු. ලාභය කීයද? බිලියන 14යි බිලියන. අන්න මහ බැංකුව ඇතුලේ කරපො යුනිට් එකේ කරපු අනේ රිපෝට් එක එලිට අවිලා තිනවා. ඩීජී අසං කරන්නත් තියාගෙන ඉන්නවා. මම ඒක ලොකුවට කතා කරන්නේ අපි කෝප් එකේ කතා කරන්නේ අපි දැනට ඒක කතා කරන්න හොඳ නැහැ. හැබැයි perpetual treasuries ගැන කතා කරන්න. මහා බැංකු අධිපතිතුමාගේ බෑනගේ කම්පැනි. තමුන්නාන්සේලා UMP එකට අජිත් පෙර නියෝජ්‍ය අමාත්‍යම් මේ කළුතර තනි අලියා. මොන තරම් කැප කරනවද? තමුන්නාන්සේ කුරුණෑගල තනි අලියා. තමුන්නාන්සේලාට මොනවද හම්බ වෙලා තියෙන්නේ? අවසන් කරමු. Singapore ඉඳලා ලංකාවට ආවා. Singapore ඉඳලා ලංකාවට ආවා. හිත මිතුරා එක ඩීල් එක බිලියන 14යි බබේසිංහ මහත්තයෝ රිදී ඇඳගෙන තමුන්නාන්සේලා කතා කරන්නේ. තමුන්නාන්සේලාට දූෂණේ නවත්තන්න තමයි මම පිළිගන්නවා ඔබතුමාලා. ඔබතුමා ඔබතුමාලා කර සාක්ෂියට ගහලා බලන්න. කතා කරලා බලන්න මේව හරියද? බිලියන net profit එක එක අවුරුද්දක බිලියන 5.2යි. වෙන මොනවත් හාල්ලි කුණලා පොල්ලි කුණලා නෙමෙයි මහත්තයෝ. බොන් ගණ දෙනුවෙන් මේ මහබැංක ඔබතුමා දන්නවද? අවසානේ අපේ කරු නියෝජ්‍යමත්තුමා අවසන් කරා. පළවෙනි වතාවේ බැංකුවෙන් දුන්නේ ණය කරන්න. දෙවෙනි පාර මහා බැංකුව දෙනවා බිලියන 38ක්. මාමා බෑනට දෙනවා බිලියන 38ක්. බොන්ඩ්ස් ටික කණ්ඩ නැද්ද මේ සියලු දේ? ඒ අපි පස්සේ කතා කරමු කතා. මම ඔබතුමා දූෂණය ගැන කියපු ඉඳන් මම කිව්වේ. මම ඔබතුමාට එකයි කිව්වේ. අවසන්. තව ගොඩක් තියෙනවා. අපි top 10 හිටානිද්ද එළියට දානවා. top 10 දැන් කියන්නේ මොකද්ද කියලා. තමුන්නාන්සේලාගේ යහපාලන top 10 අපි එළියට දානවා. අපි ඒක ගැන කියන්නේ. අපි ඔබතුමාලා කිව්වේ දූෂණේ නවත්තනවා කියලා. තමුන්නාන්සලා ඉංග්‍රීසියෙන් හොරකම් කරනවා. ස්තුතිවන්තතුමනි. තමුන්නාන්සලා ඉංග්‍රීසියෙන් හොරකම් කරනවා. ඒ නිසා මේකට මේම මර්ධනය කළ අබේසිංහ අමාත්‍යතුමා ගෙනියන්න එපා. කලබල වෙන්න එපා. මර්ධනය කරන්න එපා. මිනිසුට ගහලා හිරේදා එහෙම නෙවෙයි. තමුන්නාන්සලා රටගෙන ඉන්නේ අපිටත් මේ ආණ්ඩුව ගන්න එහෙම කලබලයක් නැහැ. හැබැයි ඔබතුමා කිව්වා අවුරුදු 4ක් දිනන ගන්න. ඔබ හත්තෝ මතක තියාගන්න. අපිටත් 96යි තමුන්නාන්සලාට 106යි. හැබැයි ඔබතුමාට UMP එකේ ඉන්නේ 82යි. අපිට ශ්‍රී ලංකාවේ ඉන්නේ 82යි. අපටත් 82යි ඔබතුමාලටත් 82යි. ඒ නිසා මේ ඔලු ගෙඩි එහෙම හේ කරන එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඒ නිසා මේ මතක තියාගන්න අවුරුදු 4ක් අපිට ඉන්න ඕනේ නැහැ. මම ආණ්ඩුව පෙරලන්න. අපි ආණ්ඩුව පෙරලන්නේ නැහැ. අපි කියන්නේ ගෞරවණීය විදිහට ජනවරමට එකඟව ජනවරම දුන්න 90කට ඉදුකරනද අපි ඔබතුමාට ආණ්ඩුව ගෙනද දෙනවා. නැත්තම් පුතේ අපට තීන්දුව ගන්න සිද්ධ වෙනවා. බොහොම ස්තුතියි හජිත් පේපර නියෝජ්‍යමත්වෙ මෙතුම පොඩි ඉංගියකුත් දෙනවා 82යි 82යි වැඩිය දඟලන්නත් එපා කියලා කියනවා. මට වයිනාරෝ විතර වාඩි වෙලා ඉන්න මේ ඉරියව් නෙමෙයි නං උඩ පැනලා දඟලලා කෑක් ගහලා hina වෙන්න හිතෙනවා. මොකද මගේ මිත්‍රයා මේ විදිහටම වාද විවාද වලට ඇවිල්ලා ආ ඕම කොහමද පරාද කරන්නේ මහින්ද රාජපක්ෂ කවදාක පරාද කරන්න බෑ අපේ මේ ආණ්ඩුව මෙහෙමයි අරකයි මේකයි කියලා ඉතින් ඔය හඬින්ම ආ බොහොම ලස්සනට හඬ නගා සද්ද නගා බොහොම කිව්වා. ඉතින් එහෙම දේවල් උනේ නැහැ. ඒ නිසා මේ දවස්වල දේශපාලනය තුළ එතුමා හිතන දේ වැරදෙනවා, අපි හිතන දේ කරනවා. ඉතින් අපි අපේක්ෂක තෝරන්නේ ස්ථිරම දිනන්න. අපි ඒ කියන්නේ නොහිතන දේවල් අපි කරනවා. පහුගිය කාලේ අපි දේශපාලනය තුළ
ලංකා ඉතිහාසය විතරක් නෙමෙයි ලෝක ඉතිහාසෙම කරලා නැති විදිහේ එකඟතාවයන් සම්මුතීන් සන්ධානයන් අපි ඇති කරගත්තා. අද පාර්ලිමේන්තුවේ පළවෙනි මාස 8 තුල ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයට කලින් අපිට පුළුවන්කම ලැබුණා බොහොම පැහැදිලිව 19 වෙනි සංශෝධන අරන් එන්න. එක්සත් ජාතික පක්ෂයේ හිටියේ 43. දැන් මේ 80 ගණක් ඉන්නවනේ. හරි. එතකොට එහෙම ඉඳද්දි අපි රට ආණ්ඩු කළා. ඉන්සයි තින් අද ඉදාට වඩා දෙගුණයක් අපිට മന്ത്രിවරු ඉන්නවා. අපේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය තුල අපි ගොඩනගලා තියෙන ඊටාම පුළුල් සංගහණය. ජාති ආගම් කුල ભેද නොතකන මේ රට එකම රටක් විදිහට හිතන අන්තවාදයට විරුද්ධ බලවේග අපි එකතු කරලා තියෙනවා. මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා මේ රටේ ජනාධිපති එක්සත් ජාතික පක්ෂයේ නායකයා මේ රටේ අකමැති. ඉතින් අපි මේ රට පාලනය කරන මිනිස්සු බලාපොරොත්තු වෙච්ච හැමදේම මේ කෙටි කාලෙට වෙලා නැහැ. නමුත් අපට ඡන්ද දුන්න ජනතාව මැදිහත් මිනිස්සු අපි ගැන උපේක්ෂා සහගතව බලන් ඉන්නවා කියන කාරණේ දන්නවා. අපේ ඡන්ද දීපු ජනතාව අතිශය සතුටින් නැහැ. කියන්නේ නියමයි මාර විදිහට මේ වැඩේ වෙනවා හරිම ෂෝක් එහෙම නැහැ. හැබැයි අපට අවුරුදු 5ක් කාලේ තියෙනවා. ඉස්සර අවුරුදු 6යි තිබුණා අපි ඒක අවුරුදු 5ක් කරා. ඒ අවුරුදු 5ක කාල සීමාව අපට ලබා දෙන්න මේ රටේ ජනතාව සූදානම් වෙලා ඉන්නවා. එහෙම ඒ අවුරුදු 5ක කාලය අපට ලබා දෙන්න සූදානම් නැත්ති අලුත් ගමගේ මැතිතුමා සොයස මහත්මයා වගේ ඒ කණ්ඩායම ඒ වගේම අර වෙනස් කරන හැටි මන්ත්‍රීවරු බා ගන්න හැටි ඒවා ඉතින් දවස පුරාම කල්පනා කරන්න වෙනවා. මොකද ඒක එහෙම නැතුව මේ වෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට නම් මේ පාර්ලිමේන්තුවේ සංගීතය වෙනස් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් සල්ලි වට ගන්න පුළුවන් අය පාර්ලිමේන්තුවේ ඉන්නවනම් උත්සාහ කළා බලන්න පුළුවන්. මම හිතන්නේ මොකක් හරි සමහරලාවට ඉතින් ඔය ලොකු ධනවත්කමක් ධනයක් මත විශ්වාස කරලා ඒ ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයි අර මාරු කරන්න පුළුවන් ඒ ක්‍රමබේදයන් ගැන විශ්වාස කරන මගේ මිත්‍රයා වගේ අය එහෙම හිතන එක ගැන මම කනගාටු වෙන්නේ නැහැ. නමුත් වැදගත් වෙන කාරණේ තමයි අවසන් වෙන අපිට පුළුවන් වෙලා තියෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපනය කරන්න. රංජිත් සෝස මන්ත්‍රීතුමා සඳහන් කරා එක පරීක්ෂණයක් ගැන. දැන් මීට මාස 12කට තර කලින් කිව්වේ කෝ කරනවා නඩු නැහැ කියලා. ඒත් අද අපි නඩු 25කට වැඩිය අපරාධ කරපු අයට විරුද්ධව දාලා තියෙනවා. ඒ වගේම තවත් අපරාධ පරීක්ෂණ ගොනු අවසන් කරලා නීතිය අනුව කටයුතු කිරීමට නීතිපතිතුමාට ඒ පරීක්ෂණ නිධානය යොමු කරලා තියෙනවා. දිනපතා සතිපතා වරදකරුවන් අත්අඩංගුවට ගන්නවා ප්‍රශ්න කරනවා. එතකොට ඔබතුමාට මේ එක කුමන්ත්‍රණයක් පිළිබඳව පරීක්ෂණය පරක් වීම ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම ඒක ඔබතුමාගේ අයිති. ඒ කියන්නේ පළවෙනි පැමිණිලි ගැන මම කිව්වේ. හරි. ඒ කියන්නේ ඒ පැමිණිලි පරීක්ෂණ අනුපිළිවෙලට නොකිරීම ගැන ඔබතුමාගේ තියෙන මේ ඒ කම්පාව ඒ පිළිබඳ ඉතින් මට මේ විරුද්ධ වෙන්න හේතුවක් නැහැ. ඒ ඔබතුමා හිතන හැටිනේ. එනේ පළවෙනි සිද්ධිය ගැන පළමුව අවසන් කරන්න ඕනේ දෙවෙනි සිද්ධිය දෙවෙනි ඉතින් එහෙමත් හිතන්න පුළුවන්. නමුත් අපේ රටේ මේ පරීක්ෂණ කරන ආයතන එහෙම හිතන්නේ නැහැ කියන එක මේ තේරෙන්නේ. ඒ වෙනුවට ඒ ප්‍රමුඛත්වයේ තියෙන සාක්ෂි තියෙන නඩු සුවාගෙන ගිහිල්ලා ඒ පිළිබඳව සාක්ෂි අනුව චෝදනා ගොනු කරලා අද චෝදනා ගොනු කරන් දැන් නඩු විභාග පටන් ගන්න තියෙනවා. ඒ නිසා මේ රටේ නීතියක් යුක්තියක් සිද්ධ වෙනවා. දැන් විතරක් නෙමෙයි මේ කාලේ මේ ඔක්කොම කරන්න කලින් අධිකරණයේ ස්වාධීනත්වයේ තියෙන්නේ. ඒ කාලේ සමහර විනිශ්චකාරවරු ශ්‍රී දූෂණ හා සම්බන්ධ විනිශ්චකාරවරු මේ රටේ හිටියා. හැබැයි ඒ විනිශ්චකාරවරුන්ට එරෙහිව වචනයක් කියන්න හයියක් තිබුණේ නැහැ. ඒ කාලේ හිටපු ජනාධිපතිවරුන්ට, ඒ කාලේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඒ කාලේ හිටපු කැබිනට් ඇමතිවරුන්ට අවසානයේ වික්ටර් ඊවන්ලා කතා කරලා ජනරඤ්ඤන්ලා කාටුන් ඇඳලා මේ රටේ ජනමතයක් ඇති කළා තමයි ඒ වැරදිකාර දූෂිත විනිශ්චකාරවරුන්ව මේ තනතුරු වලින් පහ කරන්න ඕනේ. දැන් එදා ඒ දූෂිත විනිශ්චකාරවරු ආරක්ෂා කරපු අග්‍ර විනිශ්චකාරවරයා අද මෙතුමල්ලේ කණ්ඩායමේ මෙතුමල්ලගේ ගුණ වයනවා. හා එතකොට ඒ අග්‍ර විනිශ්චකාරවරයම තමයි කිව්වේ මෙතුමල්ලගේ නායකයා මහින්ද රාජපක්ෂ මම නෙවෙයි නං අද ඉන්නේ හිරගෙදරේ කියලා. රජ ගෙදර නෙමෙයි හිරගෙදරේ කියලා. ඊට පස්සේ ආපහු තත් වෙනස් කළා කිව්වා නෑ මෙයා තමයි හොඳම මිනිහ කියලා. මීයේ පෙරදත් මම දැක්කා
මේ ඒ අපේ අලුත්ගමගේ මැතිතුමා කියන වචනම ඒ හිටපු අග්‍රනිෂකාරතුමත් කියන නමහ ගන්න අවශ්‍ය ඕනේ කියලා නේද? ඔව්. එයා සිල්වා. සම්පූර්ණ කියන. ආ එයා නම සරත් සිල්වා. ආ නේද? හරි. ඒ කාලේ ජනාධිපති කවුද? මහින්ද රාජපක්ෂ. මහින්ද රාජපක්ෂ. ඔය කියපෝ හරි මේ 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 විනිශ්චයකාරවරයාගේ සිද්ධිය වෙනකොට එතු ඔය කියපෝ විනිශ්චයකාරවරයාගේ සිද්ධිය මහින්ද රාජපක්ෂ ජනාධිපති. තමුන්නාද නීතිපති ආයතනයක් කියවලා ඉන්නේ. හරි හොඳයි. දැන් සිද්ධිය පිළිගන්නවනේ. නෑ නෑ. ඒ කාලේ හිටපු දැන් ජනාධිපතිවරයා කියවනේ කවුද කියලා හිටපු ජනාධිපති. නෑ. ඒ ස්වේ දූෂණය කරපු ඉස්ටයිමන්ගේ ජනරජ ලිපිත් අපි කියවුවා. තව සරත් කෙනෙක් හිටියා. ඒ කාලේ තව සරත් කෙනෙක් හිටියා. හරි. ඒ ඒ නිශ්චිත ඒ නිශ්චිත විනිශ්චකාරවරයාට පොන්සේකද? ඒ ඒ නිශ්චිත විනිශ්චකාරවරයාට විරුද්ධව පෞද්ගලික ස්ත්‍රී දූෂණ චෝදනා තිබුණා. අධි චෝදනා. හොඳයි. අවසන් කරමු. හරි. කවුද ඒක? හැබැයි ඒ විනිශ්චකාරවරයාව ශ්‍රේෂ්ඨාධිකරණ පත්කරේ කවුද? කවුද ඒක කියන්නේ ජනාධිපති? මහින්ද රාජපක්ෂ. විකාරණේ ගරු ඇමතුමා සරත් ආබ්‍රු ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරනකොට සරත් ආබ්‍රු අභියාචන අධිකරණයට පත් කරනකොට සරත් ආබ්‍රු ස්ත්‍රී දූෂණයට අධිචෝදනා ගොනු වෙච්ච විනිශ්චකාරවරයාව ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරේ මහින්ද පර්සි රාජපක්ෂ නෙමේද? තමුන්නාසේගේ නායකයා නෙමේද? හොඳයි හොඳයි අවසන් කර මන්ත්‍රීතුමා මේ කාලය අවසන් වෙනවා. අපි හොඳයි අපි ඊළඟ වටේදී මේ පිළිබඳව සාකච්ඡා කරමු. හොඳයි අපි වර්තමාන දේශපාලන තත්ත්වයයි අද සාකච්ඡා කරන්නේ බලයේ දේශපාලන සංවාදය තුළ. පළමු විරාමය ගන්නවා. දෙවෙනි සංවාදාත්මක වටේදී මුණ ගැහෙමු. කතා කළ හැකි කතා කළ යුතු කරුණු කරනා ගණනාවකින් හෙබි වර්තමාන දේශපාලන තත්ත්වය අද අප මාතෘකාව බවට පත් කරගත්තේ බලයේ දේශපාලන සංවාදය තුළ. දෙවන සංවාදාත්මක වටේ වැඩිපුර සංවාදාත්මක තත්ත්වයක් තුළ මේ සාකච්ඡාව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මූලික කරුණු දැක්වීම බලවට ඉදිරිපත් කරේ රජිත සුසමන්ත්‍රීතුමනි. මෙතුමන්ලා ඔබතුමාට අභියෝගයකුත් ඉදිරිපත් කරනවා. එතකොට කවුද හිටියේ, කොයි ආකාරයෙන්ද ඒ ප්‍රශ්නත් එක්කම, ඒ වගේම ඔබතුමා කියපු කාරණාවලට ප්‍රථම වටේදී අභියෝග මේ පැත්තෙන් ආවා. ඔබතුමාට අවස්ථාව තිබෙනවා. සුදේසි යම්කිසි කරුණක් ඉදිරිපත් කරනකොට ඒ පිළිබඳව ඉතින් කරන්න පුළුවන් හොඳම දේ තමයි කරුණු ඒවා සත්‍ය බව පිළිගත්තත් අපහාසාත්මකව බොහොම ප්‍රීතියෙන් ඉන්න බව පෙන්වන්න හිනාවක් තමයි. හිනාවකින් හුඟක් දේවල් කරන්න පුළුවන්. ඇත්තටම හිනා වෙලා හිතවත්කමක් ඇති කරන්නත් පුළුවන්. තමන්ගේ තරහකාරයෙකුට තමන්ගේ කේන්තිය පෙන්වන්න හිනා වෙන්නත් පුළුවන්. ඒ වගේ හුඟක් දේවල් හිනාවෙන් කරන්න පුළුවන්. ඕක අජිත් පෙරේරාගේ නියෝගයේ බොහොම හුරු දෙයක්. ඔය අපහාසාත්මක හිනාව. එතුමා කියනවා. හැබැයි ඒ හිනාව තුළ ඔබතුමා කරන හිනාවෙන් මේ හිරු නාලිකාව බලන ප්‍රේක්ෂකව බලාගන්න ඇති අජිත් පෙර නියෝජ්‍යම හිනාවි තියෙන්නේ මොකද්ද? එඳ හිනාවට මම ඒ වගේම පිළිතුරක් දෙනවා. හිනාවේ තියෙන උපහාසය, උපහාසය, අපහාසය, හරි, හිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට. හරි. ඒ වගේම වරදකරුවන්ට දඬුවම් ලබා දීම පිළිබඳ තියෙන උනන්දුව. ඒක තමයි. එතකොට මේ පරමාර්ථය. ඒක එතුමගේ සාමාන්‍ය පුරුද්ද. මම හැම වෙලාවෙම දැක්ක දෙයක් තමයි නිකන් බොහොම අපහාසාත්මක හිනාවකින් උත්තර දෙනවා. හැබැයි හිනාවේ දෙන උත්තරේ පිළිඳව ඒක බලන හිනාව වෙන හැම මිනිහම අපරාධකාරී. අජිත් පෙරේරාගේ හිනාව කොහොමද කියන්නේ? ඒ ඒ ඒ හිනාව වෙන අපරාධකරුවන් කියලා කියනවා. කොහොම නම් එක කරා. ඔව් අපරාධකාරියත් හිනා වෙනවා. අද ඇත්තම වෙලා තියෙන අපරාධකාරයෝ හිනා වෙන අපරාධකාරයෝ රජ වෙච්ච කාලයක් මේක. හිරේ ඉන්න ඕනේ හුඟක් අය රජගෙදර ඉන්නවාද? ඒකයි හේතුව. හිටිය කලින් හිරේ ඉන්න හුඟක් අපරාධකාරයෝ අද රජගෙදරට වෙලා ඉන්නවා. ඒක තමයි සරසිලමැතුමා කිව්වේ. හරි හරි. සරසිලමැතුමා කිව්වේ මම නෙමෙයි නං මහින්ද රාජපක්ෂ අද ඉන්නේ හිරගෙදරේ කිව්වා. ඕකට ලැස්ති වෙන්න එපා. ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන්. මගේ වෙලාවේ තමුන්නස් දැන් ලැස්ති වෙන්න එපා. දැන් මගේ වෙලාවේ තමුන්නස් වෙන්න බෑ. ප්‍රශ්නයක් අහන්න ප්‍රශ්නයක් කියලා ඔබතුමා නෑ. ඔබතුමා එතුමාව එතුමගේ හිනාවත් සම්බන්ධ කරලා කතාව පටන් ගත්තේ එතුමායි. ඒක දෙන්නව දෙන්න ඕනේ. මගේ වෙලාවේ දෙන්න බෑ. හරියට ඔබතුමා පාර්ලිමේන්තුවේ කතා නැගිටම ඔබ කියනවා කතා නැ දෙන්න බෑ. අජිත් ඔබතුමා රටේ ණය ප්‍රමාණය පිළිබඳව අපේ අශෝක අබේසිංහ
ගරු ඇමතුමා කිව්වද මෙහෙමයි මෙච්චර ණය ගත්තේ ඕක තමයි හැමතිස්සෙම කියන කතන්දරේ ණය ගත්තා ණය වලට හරියන්න අපි ඉතින් දැන් මේවා මේවා කරන්න ඕනි කියන කතාව කිව්වේ විශාල ණය ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂ ජනාත්මාගේ ආණ්ඩුව ගත්තා දැන් අපි ඒ ණය ටික ගෙවාගෙන යනවා හැබැයි මං හිතන්නේ මේ කියන මේ මන්ත්‍රී දැන් මාස 21ක් 30 කිව්වගේ තව කොච්චර කාලයක් මේ මන්ත්‍රීම කියන්නද මේක මෙහෙම දිගටම කියනවා නම් ඉතිරි මාස 39 මේක මෙහෙම කියනවා නම් අපි හරි කැමති. ඒතකොට මේගොල්ලන්ට වෙන මොකුත් නැහැ. රාජපක්ෂ මන්ත්‍රී ගහණේ විතරයි වෙන්නේ. හැබැයි දැන් ওই මන්ත්‍රීට මේ යකු දෙපණි වැටෙන්නේ. එහෙනම් ඕක දැන් කිව්වා. දැන් ඕක පාස් නම්බර් එකක්. කවුද තවත් කියන අපි කියන තරමට කැමති. හැබැයි මේ අපි ළඟ මේ සියලු ලිපි ලේඛන ලේඛන ගෙනහල්ලා කතා කරන්නේ. දැන් අපි ගත්ත ණය ප්‍රමාණය වගේ කොච්චර ණය ප්‍රමාණයක් මේ ආණ්ඩුව අවුරුද්දක් ඇතුළත දරන් තියෙනවා. 2015 අවුරුද්ද තුල විතරක් මේ ආණ්ඩුව අරගෙන තියෙනවා දේශීය වශයෙන් ණය රුපියල් මිලියන 111,87,230ක් අරගෙන තියෙනවා. හැබැයි මහින්ද රාජපක්ෂ නායකතුමාගේ අපේ ආණ්ඩුව 965,449 අරගෙන තියෙන අපි 2014 මේගොල්ලෝ ඊට වඩා ණය අරගෙන තියෙනවා. විදේශීය ණය ප්‍රමාණය ගත්තත් බිලියන අපි අරගෙන තියෙන රුපියල් මිලියන 422,543යි. මේ අරගෙන තියෙනවා 556,370ක් අපි අරන් තියෙන 3.8 පොලියට. මේ අරන් තියෙන 4.8 පොලිය. ඉතින් මේ රට ණය උගුලක කතන්දරයේ සම්බන්ධව කතා කරන්න ඉස්සෙල්ලා ණය ගත්තේ කොහොමද කින්ද මන්ද කියන ගැනත් හොයලා බලලා කතා කරන හොඳයි. මේ දිගටම ওই මන්ත්‍රීම ගහන එක. ඊළඟට දැන් මේ මහ විශාල ණය උගුලක සහ ආර්ථික අර්බුදයක ආණ්ඩුව වෙන එක ගරු මුදල් ඇමතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් මේ හැම කෙනෙක්ම කියනවා රජයට විශාල වශයෙන් අරමුදල් සම්බන්ධ ගැටලුවක් තියෙන. ඉතින් මේ ගැටලුවට මුල වෙන්නේ ලංකා ඉතිහාසයේ ඉතාමත්ම නරක ආකාරයට කළු අකුරෙන් ලියවෙන දිනයක් තමයි 2015 පෙබ්‍රවාරි මාසේ 27 වෙනිදා. පෙබ්‍රවාරි මාසේ 27 වෙනිදා එදා තමයි වර්තමාන යහපාලන ආණ්ඩුව මහ බැංගොර මහ ප්‍රහාරයක් කළ කරපු දවස. අමුයේ එලිපිට ඒ මංකොල්ල ගෑම කරපු දවස. දැන් ඒ මංකොල්ලේ සම්බන්ධව භාණ්ඩාගාර බැඳුම් කර වංචාව පිළිබඳව දැන් මෙතුමන්ලා කතා කරන්නේ දිගින් දිගට පෙනී හිටින්නේ වංචාවට දූෂණයට හොරකමට අල්ලසට විරුද්ධව දිමි හිමියෙන් කටයුතු කරනවා. දිවි හිමියෙන් සමහර අය ඔළුවට වෙඩි තියාගන්න හදනවා උඩ එල්ලෙනවා බිම පනිනවා පෙල්ලෙනවා බුදිනවා මේ වංචාවට. හැබැයි මේ එක මහත් එක්කවත් මේ අග්‍රාමාත්‍යවරයාගේ පාලනය යටතේ තියෙන මහ බැංකුවේ සිද්ධ වෙච්ච මේ අමු මංකොල්ලේ සම්බන්ධව එක වචනයක් කතා කරන්නේ නැහැ. මන්දිරමනි මට මොහොතක් දෙන්න ඔබතුමාට ප්‍රශ්නයක් එනවා හම්බන්තොටින් රසික ප්‍රේම කුමාර මහතා සුබ සන්ධ්‍යාවක් රසික මහතා සුබ සන්ධ්‍යාවක් ඔබ සැමට රොයි සමත්තුමනි දැන් ඔබතුමාලා මේ දැන් හැම වෙලේම කියනවනේ දැන් අලුතෙන් පක්ෂයක් හදනවා මේක හරියට බාලගිරි දෝෂය වගේ අද නොවේකට පළවෙනි ප්‍රශ්නේ තමයි දැන් කවද්ද ඔබතුමාලා මේ පක්ෂය හදාගෙන කලෙලි බහින්නේ දෙවි ප්‍රශ්නේ තමයි හරි එහෙම අපි හැදුවමයි කියමු ඔබතුමාලා පක්ෂය එතකොට රොයි සමත්තුමනි දැන් මේ හදන පක්ෂය හදුව ගමම්ම ඔබතුමාලා ඡන්දයෙන් පත්ච්ච සම්දානෙන් අර කවුද කවු වගේ එළියට බහින්න සිද්ධ වෙනවා නේද මට ඔයකට තමයි උත්තරේ ඕනේ ඔබතුමාගේ හොඳයි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි මට හම්බන්තොටින් කියන එක විතරයි මේ මහත්මයාගේ නම එහුන්නේ නැහැ රසික ප්‍රේමකුමාර මහතා ප්‍රේමකුමාර මහත්මයා දැන් ඔබතුමා අහනවා බාලගිරි දෝෂිය හැදලා අලුත් පක්ෂයේ හදන එකට මේක කවද්ද හදන්නේ කියලා ඉතින් අපි ඕකට පිළිතුරක් දෙන්න බලාපොරොත්තු වෙනවා අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාත්මාගේ ක්‍රමයටම මෛත්‍රීපාල සිරිසේන ජනාත්මා දරඳා කරුණ ධාතු කරුණුවෙත් අත තියලා එදා රාත්‍රී භෝජන සංග්‍රහයට ඉඳලා ඒත් ගියේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති අපේක්ෂාවට හොඳයි කියලානේ එතුමනේ යෝජනා කරේ. ඉතින් ඒ උත්තරෙම මේකටත් හරියයි. මේක ජනාත්මා හම්බෙච්චාගේ ප්‍රේමකුමාර මහත්තයා කවද්ද ඔය පක්ෂය හදන්නේ කියලා එතුමන් අහගන්න පුළුවන් වෙයි. කියා දැනගන්න පුළුවන්. ඒක තමයි ක්‍රමී. අපිට පක්ෂයක් හදනවා කියලා අපිට මේක මේ වෙන පක්ෂයක් හදලා පෙන්වන්න ඕනමාවක් නෑ. අපි තවමත් උත්සාහ කරනවා. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාති පක්ෂෙත් එක්ක මේ රට කන වැඩපිළිවෙලින් මේක ගැලවිලා වහම ඉවත් වෙන්න ඕනේ. තවදුරටත් එක්සත් ජාති පක්ෂෙත් යන්න එපා. බණ්ඩාරනායක අගමැතිතුමා මේ රටේ දුක් විඳින මිනිසුන් හදලා පරිත්‍යාග කළා ජාතියට දායාද කරු. මේ පක්ෂය විනාශ කරන්න එපා කියන එකයි අපි මේ නායකින් ඉල්ලීමක් කරන්නේ. ඒ පක්ෂය පිළිබඳව පක්ෂයේ උඩ ඉන්න අයට වගේ පහළ ඉන්න අපිටත් සැබෑවු අයිතියක් තියෙනවා. අපේ යෞවන කාලේ අපේ ශිෂ්‍ය ජීවිත ගෙවිලගේ දේශපාලනති මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්ක දැන් මේ පක්ෂයේ පිළිබඳව අපට තියෙන පරම පූජනීය අයිතිය. ඒ අයිතිය අපි ප්‍රයෝජනට ගන්නවා අපි අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කරනවා. හොඳයි. ඒ නිසා බාලගිරි දෝෂයක් හැදිලා නැහැ. අපි ඒක බලමු ඉදිරියට එන දේශපාලන උපාය උපක්‍රමත් එක්ක අපි දන්න
අපි දැන්ට සෙල්ලම් කරන්නේ තුරුම්බු හංගගෙන. අවශ්‍ය නැහැ තුරුම්බු දානවා එළියට. ඒ නිසා මම ඉතින් ප්‍රේමකර මහත්මයාට ඒ ප්‍රශ්න ඒ පිළිතුරු සැහැල්ලුපත් දෙන්න ඇති. මතකද තයාදි තුරුම්බු ඇති රන්දි. තියෙනවා. තාම ගහන්නේ වල් වාස. හඳ ඒක තමයි. තුරුම්බු තියෙනවා. හැබැයි මේ තුරුම්බු ගහන්නේ අවසානයේ 2000 ඉස්සරක තියාගන්නේ. ගහන්නේ කුජීතයා. රෙකෝර් නෙවෙයි. 2000 ඉස්සරක තියාගන්න. අපි ගහන්නේ කුජීතයා. එහෙමද? ඊළඟට දැන් මේ මහ බැංකු භාණ්ඩාගාර වංචාව පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමා විසින් කමිටුවක් පත් කෙරුවා. පාර්ලිමේන්තුවේ කමිටුවක් පත් කෙරුවා. ඒ පත් කරපු කමිටු වාර්තාව මල් ළඟ තියෙනවා. ඒ කමිටු වාර්තාවේ 19 වෙනි ඡේදයේ ඒ පත් කරපු ත්‍රිපුද්ගල කමිටුව ඒක ප්‍රකාශ කරනවා කෙසේ වුද මහ ජනතාවගේ දැනගැනීම සඳහා මෙම ගනුදෙනු අදාළ මහජන මුදල් සහ රජයේ මුදල් රෙගුලාසි අනුගත වන නිසා මේ පිළිබඳව නිසි රාජ්‍ය අධිකාරියක් මගින් සම්පූර්ණ විභාගයට ලක් කළ යුතු බව එයයි කමිටුව නිරීක්ෂණය කරයි. ඒකම තවත් තැනක කියනවා මේ කමිටුවට නීතිමය බලතල නැති නිසා මේ සම්බන්ධ ඉදිරියට හොයලා බලන්න රජයේ ජනතාවට පිළිතුරක් දිය යුතු වෙන මේ ඡේද ගණනාවකින් ඒ කමිටු වාර්තාවේ කියලා තියෙනවා. කමිටු හිදී මේ කමිටුවත් ආණ්ඩුවන් පත්ක නීතිඥ ගාමිණී පිටිපන් නීතිඥ මහේස් කළුගම්පිටිය නීතිඥ චන්දිමාල් මෙන්ඩිස් මේ තුන්දෙනායි මූලිකත්වයෙන් ඒ පක්ෂෙමයි පත් කරපු කමිටුව තමයි ඒක මේ නීතිඥ මහතුරු ඒ කෙසේ වෙතත් එතුමන්ලත් සිරිගොත කමිටුවත් කියලා තියෙනවා මේ ගැන පරීක්ෂණයක් කළ යුතුයි කියලා. ඇති කරුණට අවශ්‍ය පිළියම් යෙදීමට එවැනි සිදුවීම් වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න අවශ්‍යත් කමිටුව ප්‍රතිපත්ති සම්පාදන ආර්ථික කටයුතු ළමා හා තරුණ කටයුතු යෞවන කටයුතු සංස්කෘතික කටයුතු බාර අමාත්‍යවරයා වූ ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. දැන් අපි අහන්නේ දැන් මේ හුඟක් මේ කියන්නේ අග්‍රාමාත්‍යතුමා කිසිම හොරකමකට සම්බන්ධ නැති සුදුසුදු චරිතයක්. එහෙමනේ කියන්නේ මිස්ටර් ක්ලීන්. මිස්ටර් ක්ලීන්. එහෙම තමයි කියන්නේ දේශපාලනතර සුපිරිසු චරිතයක්. අපි අගමැතිතුමාගේ ඒ චරිතයට මේ කළු පැල්ලම් තියන හදනව නෙවෙයි. හැබැයි මේ තරම් සුපිරිසිදු නායකයා. ඇයි මේ මහ බැංකු වංචාව පිළිබඳව තමන් විසින් පත් කරන කමිටුව තමන්ට මෙහෙම කියද්දි ඇයි 얘ගෙන පරීක්ෂණයක් කරන්නේ නැත්තේ? ඊට පස්සේ පත් කෝප් කමිටුව මගින් මේකේ කමිටුවක් ඒකේ 13 දෙනෙක් කමිටුවකින් අතුරු වාර්තාවක් හැදුවා. අතුරු වාර්තාව තුලින් ඒක ප්‍රකාශයට පත් කරන්න තියද්දි පාර්ලිමේන්තුවේ විසිරෝල හැරලා උසාවි නියෝගයක් මත ඒ කමිටු වාර්තාව තහනම් කෙරුවා. ඉතින් අගමැතිතුමා මේ තරම් පිරිසුදු නම් ගරු අගමැතිතුමාට තුනන්නේ මෙන්න කවුද මේක මොකද මේක හොරකමක් වෙලා නැහැ. සාවි නියෝගයක් දුන්නේ නැහැ තහනම් කරන. ඒ පිළිබඳව නෑ වාර්තාව තහනම් කරන්න. වාර්තාව තහනම් කරන්න ඉල්ලීමක් කර අධිකරණය ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරා. ඒ ඉල්ලීම කරේ අග්‍රාමාත්‍යවරයා නෙමෙයි. ඒ අග්‍රාමාත්‍යතුමා නෙමෙයි අග්‍රාමාත්‍යතුමා මේ විෂයභාර මහ බැංකුව භාර ඇමතිවරයා හැටියට ප්‍රධාන වගකීම් තා හැටියට අගමැතිතුමා ඒ තරම්ම සුපිරිසුදු චරිතයක් නම් එතුමාට මේ සම්බන්ධ පියවර ගන්න තිබුණා. හැබැයි අදටත් නෑ නෑ කිසිම පියවරක් කරන්නේ නෑ. ඒ ගත්ත පියවර තමයි ප්‍රයත්න අපි තුන් දෙනෙක් කෝප් කමිටුවේ සමාජික දැන් ඔබතුමා නෑ මම කමිටුවේ නෑ. ඔබතුමා තුන් දෙනාම ඉන්නවා. තව පොඩි අසාධාරණයක් තියෙනවා. දැන් මම කියන්නේ අපි තුන් දෙනෙක්ම මේ කෝප් කමිටුවේ සමාජිකයෝ. අසෝක කමිටුවේ මම අලුත්ගම කමිටුවා. ඉතින් අපිට මේ කමිටුවේ සිද්ධ වෙන කාරණේ සහ ඒ විශේෂ වෙච්ච කාරණේ ගැන කරුණු කියන්න අයිතියක් යුතුකමක් නැහැ. දැන් එතකොට මෙතුමා තනියෙන් මේවා කියද්දි අපි ලොකු සීමාවකට යටත් වෙලා කියනවනේ. එතුමාට කියන්නයි තියෙන ඕන දෙයක්. නමුත් ඒ වුණාට එක දෙයක් පැහැදිලි මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ආණ්ඩුව ඉඩ අරලා තියෙනවා. කෝප් කමිටුව විසින් බොහොම සවිස්තර දීර්ඝ පරීක්ෂණයක් පවත්වලා තියෙනවා. අපි තව සති ගානකින් ඒ පරීක්ෂණ කටයුතු අවසන් කරලා මේ පිළිබඳ යථා තත්ත්වය කියනවා මම. ඒ නිසා කෝප් කමිටුවේ නේ නේ පොඩකින්කො සුදේව මේ විදිහට මගේ වෙලාව ගන්න එක්ක ඔබමට වෙලාව දෙන්න. ඔබතුමාට මම කාලය ලබා දෙන්න. හරි. දැන් කිය මගේ වෙලාව එතුමා කියන බොසුති මගේ මම ඔබතුමා මේක පටල ගන්න කලින් කියන්නේ ඒ නිසා ඊළඟ සති කීපය තුල කෝප් කමිටුවේ පරීක්ෂණ අවසන් වෙනවා. කෝප් කමිටුවේ නිගමනයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අපේ ආණ්ඩුවට කිසිම වුමනාවක් නැහැ මේ පිළිබඳ පක්ෂපාති වෙන්න. ඒ පිළිබඳ අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් වරදක් වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව සුදුසු ක්‍රියාමාර්ග ගන්න කෝප් කමිටුව නිර්දේශ කරයි. ඒ වගේම කෝප් කමිටුවේ කටයුතු වල කිසිම බාධාවක් කරන්නේ කෝප් කමිටුව හරහා මෙවැනි ප්‍රශ්නයක් පිළිබඳව විමර්ශනය කිරීමට පුළුල් බලතල තියෙන පාර්ලිමේන්තු කාර්ක සභාවක්. ඒකේ සභාපතිතුමා ජනතාවික්තුමරුනේ සුනිල් හඳුනිතු මන්ත්‍රීතුමා. ඒ නිසා කිසිම ලෙසක මේ පිළිබඳ යටගැසීමක් නැහැ. විධිමත් පරීක්ෂණයක් සිද්ධ වෙනවා. පක්ෂ තුනක හතරක සමාජිකයෝ එහි ඉන්නවා. අපි ඒ නිසා ඔබතුමා කලබල වෙන්න එපා. අපි ඒ සඳහා ඉඩ දෙන්න තියෙනවා. දැන් ඒතර ඔබතුමා පිළිගන්නවද කෝප් කමිටු වාර්තාවේ එළිදැක්වීමට එරෙහිව උසාවි නියෝගයක් ගත්තාගෙන ගත්තද නැද්ද? උසාවි නියෝගයක් ගත්තේ නැහැ. ගත්තේ නැහැ. උසාවි නියෝගයක් ගත්තේ නැහැ කියන මං ගත්තා කියනවා. උසාවි නියෝගය කවුද ගත්තේ?
උසාවි නියෝගය කියනකෝ කවුද ගත්තේ එහෙම උසාවි නියෝගය එහෙම ගත්තද නැද්ද කියන්නකෝ උසාවි නියෝගයක් දුන්නේ නැහැ කොප් කමිටු වාර්තා නඩුවක් කරුවා සම්බන්ධව මන්ත්‍රී උසාවි නියෝගයක් ගත්තද නැද්ද මෙහෙමනේ කාරණේ මම තුමා එකක් කියනකෝ මේක පැහැදිලි කරලා දෙන්න ඕනේ නෑ ඉතින් මට කොට ඔබතුමාගේ ටියුෂන් ඕනේ නෑ කොට අවශ්‍ය නෑ 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 මම රටට කියන්නේ නෑ නෑ මම රටට කියන්නේ ටියුෂන් අවශ්‍ය නෑ 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 අහගන්නකෝ දන්නේ දෙනවා කියන උගන්නන්න දන්නේ නෑ මොකද කොප් කමිටුවේ තීන්දුවක් දෙන්න කලින් පාර්ලිමේන්තුව විසිරෙව්වා හරි කෝප් කමිටුවේ තීන්දුවක් දෙන්න කලින් පාර්ලිමේන්තුව විසිරෙව්වා. ඒක තමයි මම කියන්නේ. එතකොට හදපු කෙටුම් පද තීන්දුවක් නෙමෙයි. ඒ නිසා ඒ ප්‍රකාශන පත්‍ර ගන්න බැහැ. ඇයි පාර්ලිමේන්තුව විසිරෙව්වේ? කෝප් කමිටුව වාර්තාවේ අපිට මැදිහත්වෙන්න ඕන. කොරකම එළියට එන හින්දා කවුරුත් එක හොරුවා රක්ෂා කරන්න ගියා. මේ ඔය තනි කාරණය මත පාර්ලිමේන්තුව විසිරෙව්වා. අතිගරු ජනාධිපති මෛත්‍රී පාලසිරිසේන ජනාධිපති මට තේරෙනවා මේ කෝක නිසාද පාර්ලිමේන්තුවේ ඉන්නේ මහ බැංකු වාර්තා යම් කිසි පාර්ලිමේන්තුව මහ බැංකු අධිපතිරා ඉවත් විය යුතු කියලා මමත් විශ්වාස කරනවා මම ආගමතර ඔහු ඉවත් කරන කියලා කිව්වා ඒත් කෙරුණේ නෑ නේ කියලා ජනාධිපතිගේ තමුන්නාංශ නැගල ජනාධිපති කියනවා තුමා මේක නෙමෙයි මේක ජනාධිපතිවලයි තියෙනවා ජනාධිපතිවල වල ගන්න තමුන්නාංශ තමුන්නාංශ නෙමෙයි පාර්ලිමේන්තු විසිරාවේ තව ගොඩක් තිබුණා පාර්ලිමේන්තුව අපි වෙච්ච පොරොන්දු දිනසෙ හැබැයි සුදේව මේ සිද්ධිය සමග නියමාකාර විමර්ශනයක් කරන කෝප් කමිටුවේ සභාපතිවරයා ඊට පස්සේ කතානායකතුමා තීන්දුවක් ගත්තා. මේ ගැන නිසි විමර්ශනයක් කරන්න ඕනේ. ඒ තීන්දුව අරගෙන ඊට පස්සේ 2015 ජූනි මාසෙට පෙර පාර්ලිමේන්තුව වාර්තා කරන්න කියලා කිව්වා. ඒ වෙනකොට කෝප් කමිටුවේ සමය 31 දිනකින් 13 දිනක්ගේ විශේෂ කමිටුවේ වාර්තාව හැදුවා. හැබැයි ඒ වාර්තාව එළි දක්වන්න දුන්නේ නැහැ. හොඳයි. දැන් කියන්නකෝ අපි කෙටියෙන් කතා කරමුකෝ. මහා බැංකු භාණ්ඩාකාර බැඳුම් කර සිද්ධිය හරහා කිසිම වංචාවක් උනේ නැහැ කියලා වංචාවට එරෙහිව කතා කරන ගරු නියෝජ්‍ය අමාත්‍යවරයාට කියන්න පුළුවන්ද කිසිම වංචාවක් වෙලා නැහැ කියලා ආ මේ ගැන පරීක්ෂණයක් කරන්න කියන්න පුළුවන් පරීක්ෂණයක් කරලා අපි තුන්දෙනා විනිශ්චයකාර බෑ දැන් සුදේව මේක හරිය සාධාරණ කතාවක් නේ අපි තුන්දෙනාගේ පරීක්ෂණ විනිශ්චයකාරව ඔබතුමා මෑන්ඩියාද තීන්දුව කියලා පොඩ්ඩක් මාසයක ඉවසගෙන ඉන්න මොකද්ද කියලා තීන්දුව හැබැයි දැන් 2015 ඉඳලා දැන් 2016 සැප්තැම්බර් මාස වෙනකන් මේක තවත් පරීක්ෂණ කරනවා තවත් පරීක්ෂණ හැබැයි හොඳයි ඒකත් කියමු ඒක තමුන්නාසලා කියන්න බෑ කෝප්පම්ටි සමාජිකයින්ද හැබැයි දැන් එහෙම චෝදනාලත් පුද්ගලෙ අද රජයේ ආපෞසරයක් ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳව කටයුතු කරන තැන ඉහළ තනතුරක අර්ජුන් මහින්දට මහත්තයා ඉන්නවද නැද්ද කියනකො නැද්ද මොකද්ද මේ කතා කරන්නේ පොඩ්ඩක් ඉන්නක ඉවසගෙන මාසයක් නෑ තියෙන කියා ඒකනේ නෑ මම නෑ නෑ තාම එතුමා වැඩිකාරයෙක් වෙලා නැහැ නේ හරි වැඩිකාරයෙක් වෙනකන් කවුදාකත් එහෙම තීන්දුව කරන්න බෑනේ එතුමා තාම වැඩිකාරයෙක් කරන්නේ අපි දැන් වාර්තාව දෙන්නේ 25 වෙනිදා තීන්දුව කළා තියෙනවා මම එතුමා 25 වෙනිදා පස්සේ නේද ඔබතුමා කියන දේ ඒ විතරක් නෙමෙයි ඔබතුමා කියන දේ මම හරියටම පිළිගන්නවා ඔබතුමා පොඩක් ඉන්න පොඩක් පොඩක් අශෝක බේසින් නියෝජනතුත් තමුන්නාංශේ කියන දේ මම පිළිගන්නවා ඒතර තමුන්නාංශලා මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ සන්ධානී නායකින්ට අතදික් කර කර හොරු කියලා කියන්නේ ඔය කටවල් වලින් ඔප්පලා දැන් ඒගොල්ලෝ කරන්නේ මොනවද කියන්නේ දැන් වැඩි යෝජනා දීලා තියෙනවා යෝජනා දීලා අරේ කොච්චර දාලාද දැන් යෝජනා මේ තමුන්නාංශලා මේ රටේ නීතියන්සලා ඒ නීතිය යන්නේ කොටි 5000 කරකම් කරපු කොටි 5000 අසා කියලා චෝදනා දෙන මිනිස්සයා තාම චෝදනා දෙන මිනිස්සයා මට උත්තරයක් ගන්න බැරි වුණා දැන් ශ්‍රේෂ්ඨාධිකරණ දේශාධිකරණ නිෂ්ප්‍රභකව අපේ ජූනි 11 වෙනිදා මේ මානව අයිතිවාසිකම් නඩුව ශ්‍රේෂ්ඨාධිකරණ දාපු එච්චර දුර යන්න එපා මම අහන්නේ දැන් තමුන්නාංශලා කියනවා අර්ජුන් මහේන්ද්‍රන් මහත්මයාට චෝදනාවක් ඉදිරියට තමයි වැඩිකාරයක් වෙලා නැහැ කියලා. ඒතර තමුන්නාංශලා අතදික් කරන්නේ. ඔව්. මේ පහුගිය පාලනයේදී සියලු නායකින් අතදික් කළා. සියලුම නායකයන් තුන්ට අතදික් කරන්නේ. චෝදනාවක් වෙලා. සියලුම නායකයන්. ඔයගොල්ලන්ගේ 96න් 96ටම චෝදනාවක් වෙලා. 96ටම කියලා නැහැ නේ. කරපහයට මගට දෙන්න නායකයන්. කරපහ 96ටම කියලා නැහැ නේ. 96ම නායකයන්. 96ම නායකයන්. ඔයා ඔයාට චෝදනාවක් තියනවාද? ඔයාට දාන්න නැහැ නේ. ඔයාට දාන්න. ඔයාට චෝදනාවක් එහෙම දාන්න. ඔයාට චෝදනාවක්. චෝදනාවක් නැහැ. හිරේ දාන්න නැහැ. දාලා තියෙන. චෝදනාවක් නැහැ. තියනවා. අපේ රටේ තියනවා. අපේ රටේ අතරමඟ මොනතරම් දරුණු ආකාරයට ඉතාම නිර්ලජ්ජ එක උදාහරණයක් කියන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගිය මහමැතිවරණ වෙලාවේ රත්නපුරේ රැස්වීමකට ආවා එතුමා රත්නපුර රැස්වීම සංවිධානයේ අපි රැස්වීම සංවිධානයේ අපි එතුමා ගෙන්න ගත්තා එනකොට එතුමට එදා දවසේ රැස්වීම වැඩි ගාණක් තිබුණා ඒ වැඩි ගාණ තියෙනකොට එතුමට කාර්යකේ ඇවිල්ලා කරන්නේ අපි හෙලිකොප්ටරයක් ගෙන්න ගත්තා. හැබැයි හෙලිකොප්ටර එකට මුදල් බැන්දේ රත්නපුරේ අපේ හිතවත් ව්‍යාපාරිකයෝ 6 දෙනෙක් 328,000ක් මුදල් බැන්දා. අපි කිව්වා ස්ටේජර් කවුද දෙන්නේ මේ මෙහෙම කියලා අපි සල්ලි 328,000 බැන්දා. හැබැයි ඊට පස්සේ ගිය සතියේ ඒ ව්‍යාපාරිකයෝ 6 දෙනා මූල්‍ය වංචා විමර්ශන කොට්ටාසයට ගෙන්නනවා.
ගෙන්නල අහනවා මහින්ද රාජපක්ෂර එන්න හෙලිකොප්ටරේට සල්ලි බැන්දේ උපයාගත් ආකාරය කියන්න. අර 3,28,000 බැන්ද විදිහ උපයාගත්තා කර. සුදේව රත්නපුරේ මැණික් ව්‍යාපාරය කරන ව්‍යාපාරිකයෝ කෝටි 100ක මැණික් ගලක් ගත්තත් තුන්ඩු දෙන්නේ නැහැ. කුවිතාංශ දෙන්නේ නැහැ. ගල තියනන් ලබනවා සල්ලි දෙනවා හරියට කියන දිනේට සල්ලි දෙනවා. ඒ වගේම සල්ලි දෙනකොට අසංකල සල්ලි දෙන්නෙත් නැහැ අසංකල මැණික් ගන්නෙත් නැහැ. ඒ අය අවුරුදු සපත්තු බෙදෙනවා, දුගී මගින්න දන්සල් දෙනවා, ළමයින්ට රෙදි දෙනවා. මේක කරනවා. හැබැයි ටැක්ස් ගෙවන්න දෙන්න රහනවා 3,28,000 මහින්දට එන්න හෙලිකොප්ටරේට සල්ලි බැන්දේ උපයාගත් ආකාරයේ හෙලි කළ යුතුයි. මෙන්න මේ තුච්ච විදිහට පලිගන්න නිර්ලජ්ජිත දඬුවම් දැන් කියන වෙලාව කියන්නේ පොඩි පලිගන්න කියපු හින්දා කියන්නේ පලිගන්න මම 2010 මැතිනේ මහින්ද රාජපක්ෂ මැතිනේ ඒක මම ප්‍රශ්න ඕක ප්‍රශ්නයක් වෙන තමුන්නාසේ වෙලාව ගන්න නේද ඔබතුමා වෙලාව තියෙනවා මං කියන්නේ මේ පලිගන්නේ නැහැ මෙහෙමයි මේ පලිගන්න කොට මට මේ කියන්නේ අර මොකද්ද ඔබතුමාගෙන් පලිගත්තේ අගමැතිතුමා කවුද මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඡන්ද වෙලාවේ සාංගික දාන ගෙදරට ගිහිලා දානිට කන්න දුන්නා කියලා අයුතු සංග්‍රහය කියලා ඒ මන්තුමා දින 20ක් හිර කරලා තිබ්බ ඡාණ්ඩෝනි මේක පළාත් සභා මන්ත්‍රීතුමා අපි දින 20ක් බන්ධනාගාරගතලා මොකද අයුතු සංග්‍රහය කොහෙද අයුතු සංග්‍රහය වෙනමයි ජනතාවට නෙමෙයි වෙන තැනක කළුතර කියන්නේ තනිකාසන කරවන්නේ මොකද කියන්නේ වෙන තැනක කියන්නේ මොකද කවුද මන්ත්‍රීතුමා පළාත් සභා මන්ත්‍රීතුමා මොකද නම තම නද ඔයා ගන්න චෝදනාව කියනවා එහෙම නෙමෙයි කවුද මන්ත්‍රී එහෙම තමයි කවුද චෝදනාව මෙතුමා ගම අඩු ගානේ අසෝක මහත්තයා දන්නවා මම කියන්නේ තව විනාඩි කාලයක් තියෙන මෙතුමා තවත් විනාඩියක් තියෙන එතකොට දැන් සමහරට ඇත්තරම අජිත් නියෝජ්‍යම්තුමා ඕවා නොදන්නව වෙන්නත් පුළුවන් මොකද එතුමට අදාල් නැහැ නේ ඒක වෙන දිස්ත්‍රික්කේනේ ඒ හින්දා ඒ දැන් ඒ දිස්ත්‍රික්ක පරිගණක කිය මෙතුමා දන්නවා මෙතුමා මූලිකත්වයෙන් කරනවා වෙන්නේ නැති හැබැයි සමහර වෙලාවට මෙයා දන්නේ නැහැ ඒ නමුත් ඇත්තටම ඒක මේ තුවාලේ වේදනාව දැනෙන සුදේව තුවාලේ තියෙන කෙනාට පරිගණක ලක්වන අපි තමයි ඒකේ වේදනාව දන්නේ පරි ගන්න කෙනාට ඒක තරම් තේරෙන්නේ නැහැ ඒක දිගට ගහන ගහගෙන යනවා මේක තමයි වැඩි. ඒක දන්නේ නැහැ. නමුත් එහෙම දේවල් දැන් අපරාධ පරීක්ෂණ පවත්වන එක පරිගැනීමක්ද? එහෙම දේවල් සිද්ධ වුණා. කට උත්තර ගත්තාම ඒක පරිගැනීමක් නෙවෙයි. අපි එතුමයි අවසන් විනාඩිය. ඒක ඒක ඔබතුමා පැහැදිලි කරන උමට එතකොට තමුන්නාංශ වෙලාවේදී දැන් මෙතනදී මම කියන්නේ සුදේව දැන් මේ ආණ්ඩුව දිගින් දිගට මොනවා කියාන කරගෙන ගියත් ආණ්ඩුවේ පළවෙනිම කටයුත්ත මහ බැංකු බැඳුම් කර වංචාව පිළිබඳව තවම එකම එක්කෙනෙක්වත් හරියාකාර පිරිතුරක් සමාජගත කළ නැහැ. එතනින් පටන් ගත්ත හොරකන් ටික අද ඉහළ ඉඳලා පහළටම තියෙනවා. දැන් බලන්න. දැන් මේ දවස්වල 115 ගානේ. 115ක් හෝ 20ක් 115. 115 ගානේ මුදල් දෙනවා. ඉතින් මුලින් කිව්වා මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව මේවා ඔක්කොම ටෙන්ඩර් කඳවන්න නැතුව දුන්නා. තමන්ගේ දේශපාලන හේයියන්ට හෙන්චයියන්ට හම්බ කරගන්න දුන්නා. අපි ඔක්කොම ටෙන්ඩර් දාලා දෙන්න කිව්වා. ඊට පස්සේ විමද්දගත අරමුදල්වල රුපියල් ලක්ෂ දාපුවත් ටෙන්ඩර් දැම්මා. ටෙන්ඩර් දාලා දෙන්න ගියා. හැබැයි නිලධාරී කෙනා මෙහෙම වැඩ කරන්න බෑ. මේක ටෙන්ඩර් මෙයා කරන්න බෑ. මෙහෙම කඩදාසි හදන්න බෑ. වැඩේ අසාර්ථකයි. ඔන්න දැන් ආපහු ගිය සතියේ ඉස්සර සතියේ බාණ්ඩාගාර ලියුමක් ගහලා තියෙනවා. ලක්ෂ 2කට වඩා අඩුවේවා ටෙන්ඩර් කැඳවීමකින් තොරව දිය හැක. ඒ අනාගත එකතන. ඊට පස්සේ අර ලක්ෂ 15ට වැඩිය දෙනේවා දැන් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව අන්න මග නැගුමින් දැන් දෙනවා තමන්ගේ හිතවත් මිනිස්සු හොයවා ආර්ඩියකේ මග නැගුමේ දැන් දෙනවා ප්‍රසම්පාදන කියන බැහැරගල අපි දන්නවා අසෝක අබේසිංහ නියෝජ්‍යමත්තුමා අජිත් පෙරේරා නියෝජ්‍යමත්තුමා මෙතුමන්ලා බොහොම ලොකු සටනක් කරනවා මේක හරිතැනට ගෙනියන් හැබැයි ඔබතුමාට ඉහලින් ක්‍රියාත්මක වෙන හස්ත බලවේග අද ඒ සියල්ල ඊට වඩා බොහොම සුදු පිරුවට දාන කරනකොට මේ ආණ්ඩුවේ නායකය හැටියට අගමැතිතුමාගේ ওই සුදෝසුදු චරිතය ඉතුරු වෙනවද දැන් සියල්ලත් එක්ක 2005 පෙබරවාරි 27 පටන් ගත්ත හොරකම මේ හොරකම නීතිගත කළා සියල්ලගේ කටවහලා මාධ්‍යර බැනලා තර්ජනය කළා අද හොරකම ලස්සන මේ ආණ්ඩුව කරගෙන යනවා ඒ ඔක්කොම වහගන්න යහපාලින් රෙද්දෙන් වහගන්න හොඳයි බොහොම ස්තුති අශෝක අබේසිංහ නියෝජ්‍යමත්තුමනි ඔබතුමාට ප්‍රශ්නකින්ම අපි සාකච්ඡාව ආරම්භ කරමු බදුල්ලෙන් එස් එච් සුමතිපාල මහතා ඉන්නවා සුමතිපාල මහතා සුබ සන්ධ්‍යාවක් අයිබෝන් බදුලේ සුබතිපාල අසෝගාවේ සිංහ මාත්‍රණ ප්‍රශ්න යොමු කරන්නේ ඔව් ගරු නියෝජ්‍යතුමනි ඔව්
ඔබතුමාලා ළඟ මේ කට්ටියක් වන්දි දෙලා ඉවත් කරන්න සූදානම් යනවා. ඔව්. ඉතින් මේ මේ තීරණ ගන්නකොට අපිට දැනෙනවා ඔබතුමාලා 1977 ආණ්ඩුව ගත්ත වෙලා ප්‍රාදේශීය මණ්ඩලන 9කට බෙදලා මේක විනාශ කරා. ඊට පස්සේ විජේපාල මෙන්ස් මහත්තයා වන්දි සමාගම් වඩපත් කරා. දැන් ආපහු වන්දි ක්‍රමයක් කරදී මේ ළඟ මේ සේවකව අයින් කරන්නේ ඔයිට වැඩිය මේ ළඟම හදන්න ක්‍රමයක් නැද්ද? දැන් බලන්න මගේ මං ඉන්න පළාතේ කහකොල්ල කියලා වැඩකොලක් තියෙනවා. ගානක භූමියක් යන්ත්‍ර සූත්‍රය ඒවා දිරාපත් වෙනවා. ඒක වේරෑර ඒකල වගේ වැඩ පුළුවන් ගන්නාවක් තියෙන ප්‍රශ්න. ඒව දිනු කරන්න මහන්සි වෙන්නේ නැතුන් ඇයි මේ සියලුකන් ඉවත් කිරීම විතරක් ඔබගේ ප්‍රතිපත්තිය මේක? අරම මේක ජාතික වස්තුවක්. ළඟින්ම අපි හරි ආදරේ. හොඳයි බොහොම සුදුසුයි. ජනවාරි 8 වෙනිදා දෙන ආණ්ඩුවත් මේක වෙනස් වෙයි කියලා. දැන් බලනකොට එහෙම වෙනසකුත් දෙන්න සම්මුදා පරණ ක්‍රමේ දාන්න යන්නේ. හොඳයි හොඳයි බොහොම සුදුසුයි. බොහොම සුදුසුයි. සුදුසුයි බල මහතා. අපිට පැහැදිලි සුදුසුයි බල මහතා. බොහොම සුදුසුයි. අපි කාලය සුදුසුයි බල මහතා මේක ප්‍රශ්න වෙලා තියෙන්නේ බලයට පත්වෙච්ච සෑම රජයක්ම සේවකයන් දමා ගැනීම සඳහා මෙම ළංගමේ යොදාගෙන තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස දැනට බස් රථ 5500ක් තියෙද්දි සේවකයෝ ඉන්නවා 36700ක්. ඒ කියන්නේ බස් එකකට සේවකයෝ 7 දෙනෙක් ඉන්නවා. ඒක බස් එකකින් හම්බ කරන්නේ දෙන්නයි සේවකයෝ 7 දෙනෙක් ඉන්නවා. බස් 5500ට රියදුරු 10400ක් ඉන්නවා. කොන්දොස්තරව 10300ක් ඉන්නවා. කාර්යාල සේවකයෝ 10000ක් ඉන්නවා. 6500ක් ඉන්නවා කාර්මිකයෝ. ඉතින් මේ தත්ත්වය තුල ලංකා ගමනාගමන ඉදිරියට යන්න බෑ. හැම මාසෙම කෝටි 135ක් රජයෙන් භාණ්ඩාගාරයෙන් දෙන්න ඕනේ පඩි ගෙවන්න. ඒත් පඩි වලින් 16200යි දෙන්නේ. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කෙරුවා. මොකද පසුගිය 2010 ඉඳන් 2014 වෙනකන් සේවකයෝ 6000ක් අරන් තියෙනවා. ඉතින් මේ தත්ත්වය තුල විශාල ප්‍රශ්නයක්. ඒ නිසා අපි සේවකයන්ට ස්වේච්ඡායෙන් විශ්‍රාම යන විට කළේ මොකද ඒක ලක්ෂ 12යි ලක්ෂ 25 අතර උපරිම දීලා ඊට පස්සේ මාසෙක අවුරුද්දකට මාස භාගයක පාරිතෝෂිත දීලා තමයි අපි බැලුවේ මේගොල්ලන්ට ස්වේච්ඡායෙන් විශ්‍රාම යන්න 1835 දෙනයි කැමති වෙලා තියෙන්නේ. ඒ නිසා අපි නැවත පාරිතෝෂිතය අවුරුද්දකට මාසෙක පාරිතෝෂිතයක් දෙද්දි දැන් සමාන සේවකයන් ලක්ෂ 50ක් විතර ලැබෙනවා. සේවකයෝ 4000කට ආසන්න ප්‍රමාණයක් විශ්‍රාම යන බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ කරන්න බලාපොරොත්තු වෙන ළංගමේ ආරක්ෂා කරන්න. විශේෂ ළංගමේ අපි ළංග CTB ඩිපෝ 104ක් තියෙනවා. මේ 104 ආරක්ෂා කරන්න. මම නියෝජ්‍ය අමතුනට පස්සේ ඩිපෝ දැන්ට 30 35කට 40කට ගියා. සමහර ඩිපෝ වලට 1956න් පස්සේ කිසිම කෙනෙක් ඇමතිවරේ ගිහිල්ලා නැහැ. ඒ විදිහම තමයි තියෙන්නේ. ඒ නිසා මම මේ පාර අයවැයෙන් යෝජනා කළා එක අවුරුද්දකට ලංකාවේ එක ප්‍රාදේශික 12ක් තියෙනවා. ප්‍රාදේශිකින් ඩිපෝ 12ක් සම්පූර්ණ අලුත් ඇඩියා කරන්න. එතකොට අවුරුද්දකට ඩිපෝ 24ක් අලුත් ඇඩියා වෙනවා. එතකොට අවුරුදු 5ට මේ ඩිපෝ ටික හොඳට අලුත් ඇඩියා කරලා ඉවරයි. අපි දන්නවා අවම පහසුකම්කට උපරිම සේවයක් කරනවා ලංගම සේවකයෝ. ඒ නිසා මේ සේවකයන්ගේ ආරක්ෂා සුරක්ෂිත කරලා මේ ලංගම ආරක්ෂා කරන්න තමයි මේ තීන්දුව ගත්තේ. එහෙම නැතුව වෙන කිසිම ප්‍රශ්නයක් නෙමෙයි. අනිවාර්යයෙන් මේ වසර පහ ළංගම ආරක්ෂා කරලා මේ සේවකයන්ගේ රැකියාව සුරක්ෂිත කරනවා. තමන්ට කැමැත්තෙන් විතරයි විශ්‍රාම යන්න පුළුවන්. ඒක සුමිතපාල මහත්මයා ඒ කියන්නේ මම විශේෂයෙන්ම ඒක පැහැදිලි කළේ. කෙසේ වෙතත් නියෝජ්‍යතුමාගේ පොඩි ප්‍රශ්නයක් තමයි. ඔව් ඔව්. දැන් ඔබතුමා ළංගම ඒ සුමිතපාල මහත්මයාට දීපු පිළිතුරත් එක්ක මට පොඩි ප්‍රශ්නයක් මතුවුණා. දැන් ඔබතුමා සේවක සංඛ්‍යාව කොන්දොස්තර මෙච්චරයි, ගෙදුර මෙච්චරයි, නිදාරින් මෙච්චරයි, ඒක වැඩි ප්‍රමාණයක් තියෙනවා. අපි එහෙනම් දැකලා 6000ක් අයින් කරන්න තීරණය කරා කියන ප්‍රකාශයක් ඔබතුමා කරා දැන්. 6000 කරන්නේ නේද ගන්න? දැන් 6000 4000යි අපි බලාපොරොත්තු වෙනේට වැඩි 4000යි එතනින් අයින් වෙන්නේ. කියලා කිව්වා. හරි. එතකොට දැන් මේ ගරු නියෝජ්‍යන්තුව සමහරට ඔබතුමා නොදන්න දෙයක් මම මේ කියන්නේ මට දැනගන්න තිබිච්ච දෙයක්. දැන් සේවක වැඩි හින්දා අයින් කරනවනේ වන්දි කියලා. හැබැයි දැන් මේ ජනවාරි මාසේ 8 වෙනිදාන් පස්සේ අවුරුදු 60 පැන පුදවිය නැවත සේවයට බඳවාගෙන තියෙනවනේ. කවුරුද? ජනවාරි 2015 ජනවාරි මාසේ 8 වෙනිදාන් පස්සේ සේවයෙන් විශ්‍රාම ගිය අවුරුදු 60ට වැඩි අරගෙන තිබුණා. 2015 අගෝස්තු 17 වෙනිදාන් පස්සුව මම නියෝජ්‍ය ඇමති නිවල් සිරිපාලතුමා ඇමතුමාට පස්සේ ඒ සිල් දෙනාම අයින් කළා. නෑ තාම. නෑ. මම වගකීම කියනවා දේශපාලන ප්‍රශ්නයකුත් ආවා. දැනටත් වෘත්ති සමිති මේ පිළිබඳව කතා කරනවා. වෘත්ති සමිති මොකද එහෙමනම් මම දැනුවත් නැහැ. මට නන්තික දෙන්න බලන්න. හැබැයි එහෙම වෙලා නැහැ. හැබැයි අපි සියලු දෙනාම ඔබතුමා සත්භාවයෙන් කටයුතු කරනකොට ඕක ඔයිටි වැඩි පිළක් නියෝජ්‍ය ඔබතුමාත් නොදැන සොයි සමන්තුමා මම ගැන කියන්නට ඕනේ ඔය සීටීබී එක ඇතුලේ අසාධාරණයට ලක්වෙච්ච එක්සත් ජාතික පාක්ෂිකයන්ට තාවකාලික පදනමක් මත රැකියාව දුන්නා කලින් ඇමතුමා. ඊට පස්සේ මේ අලුත් රජය බලයට පත් වුණාට පස්සේ ප්‍රතිපත්තිමේ තීරණයක් ගත්තා ඔවුන්ගේ ඒ සේවය අවසන් කරන්න. ඒ වගේ මේ අසාධාරණයට දැන් පස්සේ දීපුවා මම කියන්නේ. නෑ නෑ ඒක තමයි වයින් කරලා. ඒ කියන්නේ ජනවාරි 8යි අගෝස්තු මාසයේ අතර කාල සීමාව තුළ බඳවගෙන කොන්ත්‍රාත් පදනමට හිටපු අසාධාරණයට ලක් වෙච්ච එක්සත් ජාතික පාක්ෂිකයන්ට තමයි ප්‍රශ්න මතුනේ. හැබැයි මේ වෙනකොට සිල් දෙනම අයින් කළා තියෙනවා. අපි ඉල්ලා හිටින ඔබතුමාගෙන්
එයාට වන්දි දෙන්න ඕනේ. මොකද ඒ අස ඒ ඒ අයව ගහලා එලවලා තාර ගහලා ඩීසල් ගහලා ඒ UNP කාර් එළියට දැම්. ඒ නිසා ඔබතුමාගේ ඇමතුමටත් කියන්න ඒ UNP කාර්යයන්ට වන්දි ලැබෙන්න ඕනේ. අසාධාරණ ලක් වෙච්ච හැබැයි ඒ අය දැන් සේවෙන් අයින් වෙලා ඉන්නේ. සේවෙන් අයින් කරලා තියෙනවා. මම වගකීමයි තමයි දැන් විශේෂයෙන්ම දැන් අපි විශේෂයෙන්ම අපි ඉස්සර අපි මාතෘකාවට එමු. මල් ළඟ තියෙනවා ලංකාදීප 2016 දෙවැනි මාසේ 21 වෙනිදා පත්‍රය. පත්‍රය වෙනම මේ දේශපාලකයන්ගේ ඉල්ලීමක් ජනාධිපතිකෙන් මෙහෙලි දරව්වක්. මේකේ තියෙන්නේ විශේෂයෙන්ම තම පවුලට එල්ල වී ඇති චෝදනා ඉවත් කරගන්නේ නම් දේශපාලනයේ නිවත් වීමට උවත් Taman සූදානම් බව දේශපාලඥයෝ කරන ලද ඉල්ලීම පිළිබඳ ගරු ජනාධිපතිතුමා පැහැදිලි කළා. මොකද පත්‍රය? මේ මේක ලංකාදීප පත්‍රයේ 2016 2021 දයාසීලී ලියනකේ ලියලා තියෙනවා. ලංකාදීප පත්‍රයේ කාගෙද? ඒ ඒ ඒ එතකොට එතකොට දැන් මෙතුමාගේ මේ මේ ප්‍රශ්නේ අදගෙන ආපු හින්දා මේ අපි දේශපාලන පලි ගන්නවා කියන්නේ. එතකොට පලි ගන්නවා නම් මේ එතකොට මේ 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 මේක මේ විදිහට ඉල්ලින් කරන්න ඕනේ නැහැ නේ පලි ගන්නවා නම් අපි පලි කවුද කවුද ඒ ඉල්ලීම කරයි කියලා තියෙන්නේ? මේ 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 දේශ ජනාධිපතිතුමා නෑ මෛත්‍රීපාල ජනාධිපතිතුමා කියන්නේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා කියලා දෙනවා ඕගොල්ලන්ගේ මේකෙදි කියලා දෙන මේ තුත්‍ය අධිකාරී පන්ති මොකද්ද මේ විශේෂයෙන්ම කියලා දෙන නම කවුරු මධ්‍යම කවුරු කියලා දෙන මේ සූදානම් බව දේශපාලඥයෝ කරන ලද මේක තමයි දැන් මේ තව අපි පලි ගන්නවා කිව්වා මේ තියෙන්නේ මේ 2016 හතරයි තුව හතරවෙනි මාස 3 වෙනිදා දයා නෙත්තසිංහ කියලා තියෙන සත්හඬ පත්‍රයට නාමල් රාජපක්ෂ අනතුරු අංගවයි. මේ මොකක්ද අනතුරු අංගවල තියෙන්නේ? මේ මේව විරුද්ධව මේව නඩු ගන්න පුළුවන්. මේක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පුත් නීතිඥ නාමල් රාජපක්ෂ මැතිතුමා ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිවාසපක්ෂ සංවිධායක තිරස ගුණරත්න සිංහ මහතා මරා දමන බවට තර්ජනය කර ඇත. මෙම තර්ජනය කර ඇත්තේ අයිකුත් මාර්තු 23 වෙනි දින පළාත් සභා මන්ත්‍රී ඩීඩී උපුල් මහතාගේ පුත් තාරක නැමැත්තාගේ මංගල සාදයේදී මංගල සාදයේ පැවතිය ගාල්ල හික්කඩුව ප්‍රදේශයේ සුපිරි හෝටලයක මෙම අවස්ථාවේ දේශපාලන නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කවුරු හරි මරන්න තර්ජනය කරානම් මේ වෙනකොට පරීක්ෂණ ඔබතුමා දන්නවා මේ වගේ එකකට කවුරු හරි පැමිණිල්ලක් දාන්න පරීක්ෂණ පවත්වන්න පැමිණිල්ලක් දාන්න පරීක්ෂණ පවත්වන්න මේක මේක බොරුවක් නම් මේක බොරුවක් නම් මේක මේ පත්‍රේ අපහාස කරුවා කියලා ගන්න එපා මේ බොරුව නෑ මෙහෙම මම මේ මම ඕන එකක් නෑ මේ නාමල් මන්තුමාවේ මරණ තර නාමල් මන්තුමාවේ මේ මරණ තර්ජන කරනවා කියන අපහාසයට පත් ගන්න මේ ප්‍රශ්නේ තියෙන මොකද අපි පලි ගන්නවා කියපු හින්දායි මම මේක ඇද්ද ඊට පස්සේ ඒ වැත්තලා ස්තෝරණම් කියනවා වෙනම ඒ වගේම වෙනම කියනවා ඒ වගේම මම තව එකක් පෙන්නනවා රනිල්ට රවිට කලින් විමල් දුටු මහින්දගේ ආර්ථික ඝාතකයා කවුද විමල් මේ මේ කියන්නේ විමල් වීරවංශ මැතිතුමා මේ කියන්නේ මොකද්ද කියන්නේ අපි කවද රවට්ටන්නේ මේ රට අපි කියන්න ඕනේ නැද්ද 1 බිලියනයක් ණය අරන් රෝලක් ගන්න රටක් කියලා ඒ රෝල කවද වෙනකන් අපි ගහන්නද කවද හරි දවසක් එන්නේ නැද්ද මේ රෝල ගහන්න බැරි කියන්නේ විමල් වීරවංශ මැතිතුමා කියන්නේ 2013 දෙවැනි මාසේ 15 වෙනිදා එතුමාම කියනවා 2013 6 වෙනි මාසේ 11 වෙනිදා තව අවුරුදු දෙකක් යනකොට විමල් වීරවංශ කිව්වේ ඇත්ත කියලා මට දැන් බය නැහැ කියනවා ඒක මම දන්නවා ඒ නිසා මම බය නැතුව කියනවා ඔය ජයසුන්දර ඔය තනතුරු දාලා යන්නේ නැහැ ලේසියෙන් යන්නේ ඊළඟට එන මිනිහෙකුට ඒක කරන්න බැරි තත්ත්වයකට හදලා ඒක ආයේ දෙකක් නැහැ මම කරුණා කරලා ඉල්ලනවා මේ ටේප් එක පරිස්සම් කරලා තව අවුරුදු දෙකක් තියාගන්න අන්න අවුරුදු දෙකකට පස්සේ මම කිව්ව දේ වැරදිද කියලා කියන්න කියලා මේ කියන්නේ විමල් වීරවංශ ඕගොල්ලන්ගේ දැන් ඉන්න ගැලුම් කාර්යය. ඒක නිසා මේ මෙන්න මේ මේක තමයි මේ රටට කරපු දේ. මේ රටට මෙහෙම එකක් කරන බව දන්නවා. ඒක හින්දා තමයි මේ රට ඉදිරියට එන එක්කෙනෙකුටවත් මේක කරන්න බෑ කියලා කියන්නේ. හැබැයි අපි මේක කරගෙන යනවා. අපි ජනතාවට පොරොන්දු උනායි පොරොන්දු අපි අනිවාර්යයෙන් මිස්ටර් කරනවා. මොකද මේ රටේ මේ ජනතාවට ඉදිරියට යන්න බෑ කියලා පිළිගන්නවද? මේ මොකද්ද? කරන්න අපි කරන්න පුළුවන් කියලානේ අපි මේ දැන් කරන්නේ. වීරවංශනේ කියලා දෙන්නේ කාටවත් කරන්න බෑ මේක ටේප් එක දාලා තියන්න අවුරුදු දෙකකට පස්සේ කියලා. එහෙම කියපු එක දැන් අපි මේ රට කරගෙන යන්න අනිවාර්යයෙන් අපි ජනතාවට දුන්න පොරොන්දු අනිවාර්යයෙන් මිස්ටර් කරන්න ඕනේ. අපි ඒක කියලා තියෙනවා. අපි ඒ විතරක් නෙමෙයි. අපේ ගරු ජනාධිපති
කියලා තියෙනවා 2030 වෙද්දි මේ රට දියුණු ආර්ථිකයක් සහිත රටක් බවට පත් කරනවා කියලා. මේවා මේ කට ගහනවාට කියනවා නෙමෙයි. ඒ කියන්නේ 2030 වෙනකම් අපි බලයේ ඉන්නවා. වෙන මොකුත් නෙමෙයි. 2030 ඔය ලියා ගන්න 2030 30 ඇති. ඔබතුමාට කැබිනට් එකක්වත් හම්බ වෙයිද? අපිට 30 ඇති. ඒවා මේවයි වත්තුමා මේ දැන් මම 2000 ඊළඟ මැතිවරණේ 2020 නේ ඉන්නේ. 2020 දී අපි රටේ ජනතාවට දීපු පොරොන්දු අනිවාර්යයෙන්ම අපි ඉෂ්ට කරපුවාම 2020 මැතිවරණේ ජයග්‍රහණය කරන එක ඇත්තට ප්‍රශ්නයක් නෙවෙයි. මොකක්ද මේ ඒක අවුරුදු දෙකකින් බෑ මම බැලුවා 2015 ඉඳන් 2015 වෙනකම් ඔබතුමාලගේ ආණ්ඩු කාලේ ඔය සාමාන්‍ය රැකියා විභාග තියලා යන්නේ නැති අනිත් රැකියා දීලා තියෙන 76000යි මුළු අවුරුදු 10ටම අවුරුදු 10ට 76000 කියන්නේ අවුරුද්දකට 10 10 10 වෙනකම් 7600යි ලංකාවේ දිස්ත්‍රික්ක 25ක් තියෙනවා උතුරුනැගිට දිස්ත්‍රික්ක 5 අයින්කාණ්ඩ යුද්ධෙහිඳ කියලා 20ෙන් බෙදපුවාම අවුරුද්දට 350යි රස්සා දීලා තියෙන්නේ ඒ ඔව් මේ මම වගකීම කියන්නේ මේ මහ බැංකු වාර්තාව අනුව ඊට වැඩි දුන්නොත් ඔබතුමා ඉල්ලස්සනවා නෑ 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 මෙහෙමයි ඊට වැඩි දීලා තිබ්බොත් ඔබතුමා ඉල්ලස්සනවා නෑ නෑ මෙහෙමයි 76000 මේ තියෙන්නේ නෑ ඔබතුමා ඉල්ලස්සනවා රියදුරු රියදුරු කාර්යාල කාර්යද කම්කරු ඒවා ඒවා ඔක්කොම අනිත්‍යකය ඒවා විභාග තියලා යන්නේ දසවර මොකද නඩුකාරවද මහින්දානන්ද අලුත්ගමගේ දීලා දෙනවා 3000ක් විදුලි බල මණ්ඩලය පෙට්‍රෝලිය මහාමාර්ග සෞඛ්‍ය ඒවා බාධිර කරා 3000 මන්තුමා වෛද්‍යවරු 11,000ක් 9,13,000ක් එහෙම අරන් තියනවා ඒ 5,00,000 ගානක් ඒවා විභාග තියලා ගන්නවා මම කිව්වේ මගේ 3,000 කේ නෑ 70 මේ හැඳේ තියනවා මම මහ බැංකු වාර්තාවේ තියෙන මගේ මහ බැංකු වාර්තාවේ ඒක ඔය ගාන හරියට බලන්න සෞඛ්‍ය මාත්‍යන්ත කොච්චරද ඔබතුමාගේ ඇමතුමා නිමල සිරිපාලා මේක කොච්චරද දැම්මද ලංකාවේ කීමක් කියන්නේ බදුල්ල ගැටුව අහලා බලන්න මේමයි ඒ නිමල සිරිපාලා ඇමතුමා මම අහලා තියෙන කොච්චරද කියලා එතකොට කොච්චරද එතුමා දාලා දෙනවා 82,000 ඒකනම් බොරු එච්චර කමන අපි දැන් මාතෘකාට එමු දැන් එතකොට 10000ක් කොහොම විහිළුවක් නෙවෙයිද නියෝජ්‍යමත්තුමා මොකද්ද 77000ක් දැම්මයි කියලා කොහොම ඉතින් මේ බයිට් එකට අහුවෙන්නේ නැහැ නේද ඒ වුණත් ඒක නේද මම මට මේ කියන කාලනාස්ති කරන පළපුරුදු ගැටිය වල මේ ඔව් විශේෂයෙන්ම මේ මේ විශේෂයෙන්ම මේ අපි ජනතාවට දුන්න පොරොන්දු අනුව මේ දින 100 අපි මුලින්ම දින 100 කියලා ඒ වගේ මම විශේෂම කියන්න ඕනේ අපි දැන් මේ ඔය මහ බැංකු වාර්තාව පිළිබඳ මහ බැංකුවේ පිළිබඳව අපි දැන් කෝප් කමිටුවේ සාකච්ඡා කළා අපි අද අපි සමහර මන්ත්‍රීව ලිඛිතව දුන්න අපේ මේ විශේෂ වාර්තාවට හදන්න ඕනේ අපි දැන් බලාපොරොත්තු වෙනවා 14 වෙනිදා රැස් වෙලා අපි 25 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනකම් අපි කෝප් කමිටුව සමාජික විදිහට අපිට මේක රට ජනතාවට කියන්න බෑ ඒ නිසා මෙතන වැරදක් වෙලා තියෙනවා නම් ඒකට කාටවත් උසාවියට ගිහිල්ලා යම්කිසි තීන්දුවක් ගන්න පුළුවන් ඒක අපි බලමු ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා කෙසේ වෙතත් උසාවියෙන් 2015 පෙබරවාරි 27 වෙච්ච මේ ප්‍රශ්නෙට මාර්තු 27 මූලික අයිතිවාසිකම් පෙස්සම ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරිපත් කළා ජූලි 11 මේකට තීන්දුව දුන්න එක නිෂ්ප්‍රභ කරලා තීන්දුවක් දීලා තියෙනවා ඉෂ්‍යු එකක් කරේ කොහොමද මේක ඉත වංචාවක් සිද්ධ වෙලා තියෙනවා නම් ඕන එක්කෙනෙකුට උසාවියට ගිහිල්ලා ඒ ප්‍රශ්නේ දාන්න බෑ හැබැයි වංචාවක් වෙලා තියෙනවද කියලා ඒ වැරදිකාරය වෙනකන් ඒක තීන්දුවක් කරන්න බෑ ඒ නිසා ඒ පිළිබඳව එතුමාට ඒ වරද පටවන එක සම්පූර්ණ වැරදි අපි ඉදිරියේදී බලමු කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා කෙසේ වෙත තව සති දෙකනේ ඔව් නෑ මෙහෙමයි දැන් මෙහෙමයි රන්ජිත් දැන් කෝප් කමිටු කෝප් හැබැයි මේකයි ලංකාවේ ඉන්න
යන්තම් 6 4 කිරිබොන පුංචි කපාව දන්නවා ආණ්ඩුව හොරකමක් කරා කියන අගමැතිම හොරු ආරක්ෂා කරනවා නෑ 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 ආණ්ඩුව ආම හොරු කරන්නේ නෑ හොරකමක් කරා ආණ්ඩුව නෑ නෑ ආයර්ද මහනම් නෑ 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 ආණ්ඩුව හොරකමක් කරුවේ නෑ නෑ ආණ්ඩුව ආණ්ඩුව හොරකමක් කරා එහෙම සිරිකොතතු වෙන්න බෑ තාම තාම තීන්දුවක් එහෙම මොකද සල්ලන්නේ නෙවෙයිද සිරිකොතතු වන්නේ එහෙමනම් හෙජි එහෙමනම් ගිය ආණ්ඩුව කාලේ කරපු හෙජින් ගන්න සිරිකොතතු වන්නේ සිරිකොතතු වන්නේ හොරකම් කරපු සල්ලි බොරු කියන බම් මම අනේ ආණ්ඩුවත් එහේ අපි විපක්ෂයෙන් නැ කායි අපි අපේ සල්ලි දැන්ටත් තාලි දෙනවා පිරිසුදු දේශපාලනයක් ඇති කරන්න පොරොන්දු වෙලා තියෙනවා ඔබතුමා කිව්වා යහපාලනේද මේ කියලා මේක තමයි යහපාලනේ අපි යහපාලනේ සහිත රටක් බව ඇති කරන්න අපි ජනතාවට පොරොන්දු වුණා ඒක අනිවාර්යෙන් මේ වසර පහ තුළ අපි ඉෂ්ට කළා තමයි ඊළඟ මැතිවරණයට යන්නේ දූෂිතව කරොත් මේ ආණ්ඩුවේ භාගයක් ඉන්නුනේ අද වැලිකඩ මොකද මේ ආණ්ඩුව කවුද දූෂිත කළේ පෙන්නන්න කවුද කරලා තියෙන්නේ උඩේ ඉඳලා පල්ලෙහාට හොඳයි අපි විරාමයකට යමු විරාමෙන් පසු යලි මොන ගැහමු යලිත් බලය දේශපාලන සංවාදයේ සමග රටේ වර්තමාන දේශපාලන තත්ත්වයයි අප සාකච්ඡා කරන්නේ මහින්දරන් දලුත්ගමගේ මන්ත්‍රීතුමාට අවස්ථාව කතරගමින් ප්‍රශ්නයක් එන්නේ තුෂාර ප්‍රේමකුමාර මහතා සුබ සන්ධ්‍යාවක් තුෂාර මහතා සුබ සන්ධ්‍යාවක් සුදේ මහතා බොහොම ස්තුතියි මට කතා කරන්න හොඳයි ප්‍රශ්න අහන්න මට ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා මහින්දරන් දලුත්ගමගේ ගරු අමතුමාගේ කියන්නේ අමතුමනේ කතරගම මහ දේවාලයේ හිටපු බස්නායක නිලමේ සසීන්ද්‍ර රාජපක්ෂ නිලමේතුමාට පුළුවන්කමක් තියනවද නීතියක් තියනවද නිලමේ ධූරය නිලමේකම ඒ ධූරයේ සිටියේදී මහාමිත් ධූරයට ඡන්දයක් ඉල්ලන්න එහෙම නීතියක් තියනවද දෙවෙනි ප්‍රශ්නේ අර ඔබතුමාලා දැන් කිව්වා වගේ සිරිකොතේ ඉන්නවා කිව්වා UMP එකේ හොර සල්ලි හොර ඔබතුමා දිගට ප්‍රශ්න අහගෙන යන්න කරුණා කරලා ඔබතුමාට ඔය කියන කෙනාට එකපාර කියලා දෙන්න කියන්න අර ඒක යා කඩකඩ කියනකොට ඔබතුමාට ඒක කියාගන්න දැක්කම අර හරි මාත් හොර උගුලක් කිව්වා ඒතර ඔබතුමාලගේ ආණ්ඩුවේ ඇත්තම සද්ධාමන්ත මහත්තුරු තමයි ඉන්නේ ඔබතුමාලගේ ආණ්ඩුවේ කරපු දේවල් බලන්න කතරකමක් ආවනම් මට ඔබතුමා කියන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කතරගම දෙන හෝටලේ නම මොකක්ද කියලා
ඒ හෝටලේ තියෙන කතරගම සංචාරක බංගලයකට එහා පැත්තේ වරායි සර්කිට් එකට එහා පැත්තේ නමක් නැහැ. ආ නමක් නැති හෝටලේ. ආ හා හෝටල් තුෂාර වෙන්නේ. හරි 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 හරි. හරි බොරුස්තු බොරුස්තු. මම ඔබතුමා කියපු නිසා හෝටල් දුරකතන යඳින දුන්නේ. නමුත් විශේෂයෙන්ම ඔබගෙන් ඉල්ලා සිටිනවා ඔබ කරුණු සහිතව චෝදනා නගන්න පුද්ගලයින්ට මෙහි නුමැති පුද්ගලයින්ට කරුණු රහිතව චෝදනා නගන්නට එපා. මම බොහොම කරුණිකව ඉල්ලා සිටිනවා. ඔබතුමාට අවස්ථාව තිබෙනවා. මම අපරාධ කාලේ නාස්ති කරන්න අවශ්‍ය නැහැ. ඔබතුමා දැක්කා තනිකර මඩපත්‍රයක් එතුමා තුෂාර මහත්තයා කිව්වේ. ඒ හින්දා මම අපරාධ කාලේ නාස්ති කරගන්න ඕනේ නැහැ. නීති ප්‍රශ්න උත්තර දෙන්න බෑ. එතුමාගේ නීති ප්‍රශ්නේ එතුමා ඇහුවා මේ ශසින්ද්‍ර රාජපක්ෂ මහත්තයාට මහමෙතුමා දිරිනිලමයි මම අවංකව මේ නීතිය ගැන දන්නේ නැහැ. මම දන්න තරමට මධ්‍යම පළාතේ මහමෙතුමා අපේ ඒ කාලේ හිටපු ඩබ්ලිව් පී සානා කැමතිතුමත් නිලගම ගේ ඉන්නකම් මහමෙතුමාට ඉල්ලුවා. ඒ වගේම අපේ එහෙම නිලමෙලා ගොඩක් ඉල්ලලා තිනවා නගරාධිපතිකම් වලට මම නීති හරියට දන්නේ නැහැ. මම බොරුවට කියන්නේ නැහැ. මම ඒක ගැන දන්නේ නැහැ. දැන් මම නීති දන්නවා. මම කියනකොට කියන්නේ මම පැහැදිලි කරලා දෙන්නම්. මම නිලමෙලාව ගන්න එපා. හරි මම උදව් දෙන්නම්. දැන් මුලින් තිබුණු තත්ත්වය අනුව නිලමෙකම දරන කෙනෙකුට දේශපාලන ධූරයක් දරන්න බෑ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නියමයේ පිට විහාර හා දේවාලගම් පනත යටතේ කරපු ගැසට් නිවේදනයක් අනුව වෙනස් කළා. එතුමාට බලපාන අන්දමට. ඒ කියන්නේ ඥාති මිත්‍ර සම්බන්ධතාවයේ උදෙසා. ඒ නිසා තමයි දෙකම කරන්න පුළුවන්කම ලැබුණේ. ආහරි. එහෙනම් මට එතුමාට දෙන්න තියෙන දේ තමයි කියන්න තියෙන දේ තමයි එතුමා ඉල්ලලා තියෙන නීත්‍යානුකූලව මොකද මේ දේවල් නීතිය හැදුවේ නෑ නෑ නීතිය හැදුවේ නෑ නෑ හරි මහින්ද රාජපක්ෂ වෙන්න පුළුවන් හැබැයි එතුමා ඉල්ලලා තියෙපක ඒ වැඩේට එතුමාට ඒ දෙකේම ඉන්න පුළුවන් කියලා රටේ නීත්‍යානුකූලව ඉල්ලන්න පුළුවන් හරි එතන එතන ඉවරයි මම ආපහු එන්න මේ ඔබතුමා අපේ මිත්‍ර කුරුණෑගල මගේ මිත්‍රයා මේ කියපු කාරණේ ඔබතුමා අර මේ දූෂණය ගැන කියලා කියපුවාම ඔය ප්‍රශ්නේ අපිට අහනවටදී හොඳයි වීදුරුවක් ඉස්සරහට ගිහලා ඔබතුමාම ඔබතුමාගේ මිත්‍රයගෙන් අහන්නකො දැන් දයසිරි ජයසේකර ඇමතිතුමා ඔබතුමාගේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇමතිතුමාම කියනෝනේ මේ ආණ්ඩුවේ හොරු ඉන්නේ කියලා මේ ආණ්ඩුවේ දූෂිත ඇමතිවරු ඉන්නෝයි කියලා ඔබතුමාගේ දිස්ත්‍රික්කයේම ඇමතිතුමා මම ඔබතුමාට බාධා කරන්නේ නැහැ මටත් බාධා කරන්න එපා ඔබතුමාගේ දිස්ත්‍රික්ක ඔබතුමාගේ අවසාය ඔබතුමා කතා කරන්න ඔබතුමාගේ දිස්ත්‍රික්කයේම ඇමතිතුමා කියනවා දැන් අද ඊයේ කැබිනට් රැස්වීමේ ඉඳලා රාජ්‍ය ඇමතිතුමා කුඩු වෙන්න ගැහුවා එතුමාට දැන් එතුමා හෙට කතා කරනවායි කියලා කිව්වා එතුමාත් උත්තරයක් දෙයි කවුද ඒ කරපු කට්ටිය කියලා ඒක උටස අපි කියන්න ඕනේ නැහැ ආණ්ඩුවේ ඇමතිවරු හොරකම් කරනවායි කියලා කියන්නේ මේ ආණ්ඩුවේම ඇමතිවරු මේ විතරක් නෙවෙයි ඔබතුමාම විජේදාස රාජපක්ෂ මහත්තයා යම් වේවට සම්බන්ධයි කියලා රාජ්‍ය ඇමතිතුමා කිව්වා චම්පික ඇමතිතුමා කිව්වා අපි කියවන්න ඕනේ රටේ මිනිස්සු කියන්න ඕනේ ඔබතුමාලගේ ඇතුළෙම මණ්ඩලය කියාගත්තනේ ගේ ඇතුළෙ කට්ටියම කියාගත්තන එක එක කරන්ට එක එක කරන්ට කරයි කියලා උත්තර දෙන්න නෑ නෑ ඔබතුමා ඔබතුමාට මේ දෙනවා මම එකක්වත් නියෝජ්‍ය ඇමතිතුමා එකක්වත් බොරු නෙවෙයි මම කියන්නේ දයසිරි ජයසේකර ඇමතිතුමා ආටිකල් එක දෙනවා ඔබතුමා දැක්කා දයසිරි ජයසේකර ඇමතිතුමා මම ජනාධිපතිතුමාට කියලා මේ ආණ්ඩුවෙන් ඉවත් වෙනවා මේ ආණ්ඩුව ඇතුළේ ඉන්න හොර හැතිකරෙත් එක්ක ඉන්න බෑ කියන එකයි මම මේ කියන්නේ ඒ නිසා ඒ දැසජයසිරි නංගගේ මුකුත් කියලා නෑ නංග කියන්න කියන්නේ ඒතකොට හරි මේ ඔබතුමා දැසිරි ජයසිරි ඇමතිතුමාට කියන්න ඒ නම කියන්න කියලා දැසිරි ජයසිරි ඇමතිතුමාට කියන්න දැන් ඔබතුමාට කියන top 10 අපි මේ නංග නිකන් එලියට දාන්න top 10 තියෙනවා යහපාලනේ top 10 අපි ඔබතුමා අපිට මාස එකමාරක් මාසයක් දෙන්න බඩුත් එක්ක එලියට දාන්න හරි ඒ නිසා එක එක කියන්න දේවනික ඔබතුමා කිව්වා මේ ආණ්ඩුව බොහොම බලවත්. අපිට 3න් 2ක් තියෙනවා. හරි. එතකොට ඔබතුමා කෝ ඊළඟ ප්‍රාදේශ සභාව මැතිවරණ අපි අඩුම ප්‍රාදේශ සභාව 300ක් දිනනවා කියලා. ඔබතුමාට කුරුණෑගල සම්පකර දිනලා පෙන්නන්නකො. මොකක්ද? කුරුණෑගල සම්පකර ඡන්ද. හරි. තමනාසේ මට ඒක දිනලා පෙන්නන්නකො. වෙන මොකක්ද? හරි. නෑ හරි. නෑ. මම වෙන මොකවත් කියන්නේ නෑ. ඔච්චර බංකොලොත් සම්පකර ඡන්ද කරන මොනවද? මම මොකවත් කියන්නේ නෑ. මහින්ද රාජපක්ෂ ඔබතුමා සම්පකර දන්නේ. නෑ නෑ නෑ. හරි බේ බේ මහින්ද රාජපක්ෂ මෙතන ජනාධිපතිගේ බංකොලොත් ඔබතුමා ඒක දිනලා පෙන්නන්නකො. වෙන මොකක්ද? වෙන මොකක්ද? මොකද බංකොලොත් දේශපාලන මගේ සම්පකාර ඡන්දේ තිබ්බ කුරුදුවත්ත ගගේල සුවිස්සා සම්පකාර ඡන්දේ මගේ ඡන්දේ මේ මගේ ඡන්දේ තිබ්බේ මගේ ඡන්දේ තියෙනකොට මං ආවෙවත් නැහැ පැත්තෙත් නැහැ අපේ කට්ටිය ශ්‍රීලා අපේ කට්ටියක් දැම්ම එක්සත් ජාතික පක්ෂෙන් ආනන්දලුත් ගමන්තුවද උදේ 6 වෙනකොට පොලිසියට පැමිණිල්ලකුත් අවිල්ල තියෙනවා උදේ 6 වෙනකොට ආනන්දුක මලුත් ගමන්තුවා කට්ටියක් එකව ඡන්දේ ඉස්සරහට ඡන්ද මැදස්ථානකම හවස 4 වෙනකන් හිටියා මොකද්ද ඡන්ද ප්‍රතිපලය අධ්‍යක්ෂක මණ්ඩලයේ 9 දෙනේ මම දාපු කන්නේ සුදේව 9 මේ හැම සෞඛ්‍යකාරයෙම අතුරු ව්‍යවස්ථා සම්මත කරගෙන තියෙනවා මේගොල්ලෝ අතුරු ව්‍යවස්ථා සම්මත කරගෙන තියෙනවා රුපියල් 3000ක්ද එහෙම එක එක පරිසේ වල මෙච්චර ගණන් දාලා ඒ ගත්ත අයට විතරයි මේ ඡන්ද ඉල්ලන්න පුළුවන් කියලා එන්නේ ඒ වගේ අතුරු ව්‍යවස්ථා නිසා සමහර මේ අන්න නැගල එහෙම නැහැ ඒකත් සම්පකර ඡන්ද ඒකින්ද තමයි දැන් මම හොයලා බැලුවා මොකද සමා මෙන්න මෙන්න කියලා අතුරු ව්‍යවස්ථා දාලා තියෙනවා අතුරු ව්‍යවස්ථා වල තියෙනවා මේ අතුරු ව්‍යවස්ථා දාලා තමයි මේ සම්පකර ඡන්ද කොහොම හිටවන්න කටිද දැන්
ලෝකේ ස්ථිර දේවල් ගැන හිතන්න එපා. ඒ ඉඳා ඔවා තියේයි අපිත් මහින්ද මහත්තයා යුද්ධේ දිනලා මෙච්චර වැඩ කරලා අපි හිතුවේ නැහැනේ පරදී කියලා. හැබැයි අපි පෙරදුනානේ මහත්තයෝ. ඉතින් මතක තියාගන්න විදායක ජනාධිපතිතුමා තියෙනවා අගමැතිතුමා තියෙනවා 165ක් තියෙනවා. හැබැයි 82යි ඕගලන්න තියෙන. ඒක හොඳට මතක තියාගන්න. ඒක හොඳට මතක තියාගෙන ඉන්න ඉඳා ඔය කියන කතාව නෙවෙයි. ඊළඟට අර මෙතුමා කිව්වා වගේ නායක අන්දරාව. දැන් තොමුණාංශේ විමල් විරවංශ මහත්තයාගේ ඔබතුමාට චූන් එකට තිබ්බ කියපු දේ හොඳම දේ ඔබතුමා පේපර් මේ විවාදෙටම ගෙනලා තියෙන එකම පේපර් ආටිකල් එකක තමයි. නාමල් මන්තුමා මට ඔබතුමාට කියන්න බැරුවා. නාමල් රාජපක්ෂ මන්තුමා කතා කරලා ඔබතුමාට එන නඩුවක් දානවා කියලා එතුමා එහෙම කිසිම පහර දීමක් කළත් නැහැ. හෙට එන්තරාවාසියක් ඒකට ලෑස්ති වෙන්න. ඒසක් කුරුණෑගල අක්කර පහක් විතර විකුණන්න ලෑස්ති වෙන්නේ ගෙවන්න. ඔබතුමාට සල්ලි දෙනවා කියලා මම දන්නවා. හම්බ කරගොන්නේ දෙමෝපියන් ගෙන් තේවා. හරි. ඉතින් ඒ නිසා ඔබතුමාට මට කියන්න දෙන්නේ මේ ඔබතුමා විමල් විරෝස මන්තුමා කතා කරලා කියලා මේ නායක අන්දරාවක මේ නායකත්වයට යන්න බෑ. ඕක නේ ඔබතුමාගේ ප්‍රශ්න තිබ්බේ. දැන් මම පිළිගන්නවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අඬ නායකත්ව. ඔව් අපි ගත්තා. හැබැයි අපි සිගනියෝ ජමතුමා අපි ණය අරන් වැඩ කරා. අපි ණය අරගෙන තමයි අපි අද ඔබතුමා දන්නවා මේ ලංකාවේ ඕනේ තැනක පාරක ඇවිදගෙන යන්න පුළුවන් පාරවල් පද්ධතිය කොච්චර හොඳද අපි ණය අරගෙන තමයි වරායවල් හැදුවේ අපි ණය අරගෙන තමයි ගුවන්තොට පොළවල් හැදුවේ වරායවල් හැදුවා නැවුනේ ගුවන්තොට පොළවල් ගුවන් දානා නැහැ හරි 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 පොඩ පොඩ වෙන්නේ වරායවල් හැදුවා නැවුනේ මම ඔබතුමාට කියන්නම් හම්බන්තොට වරාය 2011 ලාභයේ මිලියන 11යි 2012 මිලියන 135යි මේ මේ මහ බැංකු වාර්තාව 2015 මේ බිලියන ගාණක් අදම වරාය මිලියන කට කජු ගන්න දැමතුමා හරි පොඩ මන් දන්නවා නීතිච්ච මහත්තුන්ට කොච්චර සල්ලි අමුණාද මදි මම පිළිගන්න 2013 මිලියන 565 2014 මිලියන 1297යි 2015 මිලියන 2145යි මොකද්ද 2145යි හම්බන්තොට වරායේ ලාභය 2015 වෙනකොට හරි මේ මහ බැංකු වාර්තාව ලාභයේ නෑ පොඩි එක නෙමෙයි මම කිව්වේ නියෝජ්‍යමතුමා මම කියන්නේ අපි ණය ගත්තා ඌ අපි ණය ගත්තා අපි ණය ගත්තා මේ තියෙන විකනාගති වාර්තාව මම ඊළඟට පොඩි වාර්තාව මෙන්න මෙතෙක් පාඩුව මෙතෙක් පාඩුව හරි පොඩි මිලියන 37186යි පාඩුව වෙලාව ගන්න 37186 ඔබතුමා මේ මම ඔබතුමා විකනාගතිපති වාර්තාව ශ්‍රී ලංකා වරාය අධිකාරිය වේ මම කියන්නේ විකනාගතිපති වාර්තාව නෙමෙයි මම ඔබතුමාගේ මම මේ කියන්නේ වාර්ෂික ලාභය ගැනයි මම කතා කරන්නේ මේ වරාය හදලා බෙසිනියෝ ජමතුමා දවස් දවස් පාඩුව කෝටි 700යි මිලියන 7000යි මේ ඔබතුමාලා ඔය කියන පාඩු කතා වැඩක් නැහැ මහා බැංකු වාර්තාව අනුවත් මිලියන 11 න් පටන් ගත්ත එක මිලියන 2000 ගානකට අපි ඇවිල්ලා තියෙනවා හරි දැන් ඔබතුමා මේ දැන් ඔබතුමාලා කියනවා ණයගත්තයි කියලා දැන් ඔබතුමාලා ණයගත්තයි කියලා කියනෝනේ දැන් මම කිව්වා අපේ කවුද නියෝජ්‍ය ජමතුමාට අපි නොරච්චෝලේ බලාගාරෙත් ණය අරන් හැදුවේ නොරච්චෝලේ බලාගාරෙත් ණය අරන් අපි හැදුවා අද වෙනකොට නොරච්චෝලේ බලාගාරේ තමුණාංශයට ඕන නම් මං කියන්න නොලොච්චෝරේ බලාගාරේ අපි ණය අරන් ගත්තේ නියෝජ්‍ය ජමතුමා අපි ගත්ත ගාන තමයි US මිලියන 1346 නොරච්චෝරේ බලාගාරේ අපි මේ වෙනකොට ගල්ලංගර බලාගාරේ 1 2 3 සම්පූර්ණයකටම මිලියන ණය ඒකක 7114ක් අපි නිෂ්පාදනය කළා තියෙනවා හරි එතකොට 2005යි 1යි 2 වෙනකොට අපි මේක කැමිලා 5600ක් මේ කරලා තිනවා ඊට පස්සේ සම්පූර්ණයෙන් නිෂ්පාදනය කරලා තිනවා මේ බලාගාරේ විදුලි ඒකක නියෝජ්‍ය ජමතුමා ඉස්සරහා මම කියන්නේ 12714 හරි අපි මේ බලාගාරයට මෙම ඒකක කැලණි අපි මේ බලාගාරයට අපි ඒකකයක් රුපියල් 24 ගානේ තමයි
අපි තාප් ඩීසල් ගත්තා. අපි මේ ගල්ලඹුරු ගත්තා හින්දා අපි ණය ගෙවනකොට එක රුපියල් 8යි අපට කොස්ට් වෙන්නේ. ගල්ලඹුරු ණයත් ගෙවන. මේ වෙනකොට ගත්ත ණය මුදලත් ගෙවලා. මේ වෙනකොට අපි ගත්ත ණය මුදලත් ගෙවලා අපි දැන් වැඩියෙනුත් යන්නේ. ඉතින් මම මේ ඔබතුමාට මේක උදාහරණයක් දීලා කිව්වේ නොරචෝලේ බල්ලාගාරේ ගත්ත එක. ඔව් අපි ණය ගත්තා. අපි වැඩ කරා. ණය මුදල ගෙවලා? ඔව් නෑ නෑ මම තාමත් අයියෝ ඔය තාමත් අපේ රටේ ආණ්ඩුව උගත් උගත් නීතිච්ච තුමනි උගත් නීතිච්ච තුමනි ණය ගෙවලා ඉවර නෑ දෙයියෝ. මං කිව්වද? ණය ගෙවලා ඉවර නෑ. හැබැයි අපි ඒ සඳහා වැය කරපු මුදල හොයාගෙන ඉවරයි. මම මේක තේරුම් ගන්නකෝ ඔබතුමාට. නෑ. ඔබතුමා මගෙත් එක්ක මෙමෙ. ඔබතුමා ණය කියනෝනේ. හොඳයි. නොරචෝලේ පිළිබඳවයි මේ ගල්නගුරු හොරකමයි වලින් අපි දෙන විවාද මට දැන් විරුද්ධ විවාදයක් දෙන්න අපි දෙන මේක පිළිබඳව දැන් සූදානම් මෙන්න ගල්නගුරු ෆයිල් එක මගලම තියෙනවා ඔබතුමා දැන් නියෝජ්‍ය අමාත්‍යතුමා මට දෙන්න ගල්නගුරු වංචාවයි ඔබතුමාලගේ ආණ්ඩුවේ ගල්නගුරු වංචාවයි නොරචෝලේ බලාගාරයේ මට දෙන්න විරුද්ධ විවාදයක් දෙන්න අපි දෙන කතා කරමු දැන් කාලේ කවදාකද දෙන්නේ පාර්ලිමේන්තුවේ දෙන්නේ දෙන්නේ නෑ 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 කියලා යනවා දෙන්නකෝ ඉතින් ඒ නිසා කියලා යනවා අන්තිමට ඒ නිසා අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යතුමා මම ඔබතුමාට කියන්නේ අපි ණය අරගෙන මේ රටේ වැඩ කරා හරිද අද ඕන තැනක ගිහිල්ලා බලපුවම ගමේ ඔබතුමාගේ කොරණෑගල දිස්ත්‍රික්කයේ මුළු කොහෙද මට කියන්නේ කාපන් නැති පාරක් තියෙන කියලා ඔබතුමා කියන්නේ ගමේ කොන්ක්‍රීට් නැති පාරක් කොහෙද තියෙන කියලා කියන්නේ ඒ නිසා හැම තැනම අපි ණය අරගෙන වැඩ කරන්නේ ඔජ්ජමතුමා හැබැයි මම ඔබතුමාගෙන් අහනවා තමුන් ඩාන්සෙලා මේ අවුරුදු දෙකේ මට කියන්න තමුන් ඩාන්සෙලා ගත්ත ණය ප්‍රමාණය ඔබතුමාලා දන්නවා මෙතුමා දැන් කිව්වා හරි ඔබතුමාලා පළවෙනි අවුරුද්ද ගත්තා US මිලියන 650 දෙවෙනි අවුරුද්ද ගත්තා US මිලියන 1500ක් පළවෙනි එක 6.12 7.85 ඊළඟ අවුරුද්ද ගතත් US මිලියන 2150 يعني US මිලියන 3650 මම කියන්නේ US මිලියන මේ ලෝ තමුන්නාන්සලා ණය අරන් දිනවා US මිලියන කියන්නේ 3650 US මිලියන 3650 තමුන්නාන්සලා 3.6 බිලියන් නේ 3.6 බිලියන් රුපියස් yes 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 හරි මේ වරන් තියෙන ස්වෛරි බැඳුම් කරවල ඊට පස්සේ තමුන්නාන්සලා සංවර්ධන බැඳුම් කරින් බිලියන දෙකක් අරගෙන තියෙනවා ඊට අමතරව තමුන්නාන්සලා තෙල් වල ලාභය සංවර්ධන කොච්චරද බිලියන දෙකක් US රුපියස් රුපියල් බිලියන දෙක රුපියල් බිලියන දෙක කෝටි 2200 නේ හරි ඔයාලා කෝටි 2000 පොඩි ගාන කෝටි 200 තමයි එකකටට ගිලි මෙයා මේකෙන විදියට හරි 200 හරි 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 පොඩේනෝ හරි පොඩේනෝ දැන් බිලියන 6යි හරිද එතකොට තෙල් වල පොඩේ ඉස්සල්ලා කිව්වේ US බිලියන නේ ඔව් එතකොට පස්සේ කිව්වේ රුපියස් බිලියන නේ රුපියල් 3.6 කියන්නේ බිලියන 4යි මේ දෙකයි බිලියන 6යි තෙල් වල ඉතුරුව තියෙනවා තව බිලියන දෙකක් තමුන්නාන්සලාට බිලියන 8යි මට දැන් තමුන්නාන්සේ කියන්නේ මොනවද බිලියන් මොන ඩොලර්ස්ද රුපියස් නෑ 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 රුපියල් මහත්තයෝ US මිලියන 3650 එකවා yes මම පිළිගන්නවා ඒක ලංකාවේ රුපියල් බිලියන 4 ඔව් හරි එතකොට බැඳුම් කරවල බිලියන 2යි බිලියන 6යි ඔව් එතකොට තෙල් වල ඉතුරුව බිලියන 2යි බිලියන 8යි ඔව් මට ඔබතුමා කියන්න රුපියල් බිලියන 8ක් තමුන්නාන්සේලාට ඇවිල්ලා තියෙනවා මේ මාස 20ට මට කියන්න කුරුණෑගල හදපු බෝක්කුව තමුන්නාන්සේ ඇවිල්ලා තියෙන්නේ කොහෙද ඇවිල්ලා තියෙන්නේ ලාභ ලාභේ නියෝජ්‍යම තුමා තුමා පැහැදිලි කරා ඒ ආපු ආපු ණය ගැනීම සහ තෙල් වලින් ලැබුණු ඉතුරු සුදේව බිලියන 8ක් කියන්නේ මෙන්න රුපියල් කෝටි 800යි කෝටි 800යි බිලියන 8ක් කියන්නේ මේ ණය කන්දර කෝටි 10 ලක්ෂයක් එක මේ මොකද්ද මේ කියන්නේ බිලියන 8ක් කියන්නේ ඔබ තුමාලගේ ආණ්ඩුවට ඔබතුමා US බිලියන 8ක් මහත්තයෝ මේ පොඩි දැන් කියනවා ඉතින් රුපියල් බිලියන 8ක් කිව්වා දැන් කියනවා US බිලියන 8ක් කියනවා මම නියෝජන්ත වැරද්දක් වුණොත් මම වැරද්ද පිළිගන්නවා ඒක පිළිගන්නවා ඒක පිළිගන්නවා හරි ඔක පිළිගන්න විශ්වාසයෙන් වැරදීම් වෙනවා නෙමෙයි ඔබතුමාලට නෙමෙයි දැන් මම පුන පුන අහුවා US බිලියන රුපියල් බිලියන මට ඒක තේරෙන්නේ මොකද තන මට ඒක තේරෙන්නේ ඔබතුමාලට බිලියන 8 ලොකු ගානක් දෙවේ කියන එක ඔබතුමාලගේ ලොක්කගේ බැඳුම් කර ඩීල් එක බිලියන 15යි ඒක ලොකු ගානක් නෙමෙයි බිලියන 8 බිලියන 8 මට ඒක තේරෙනවා ලොක්කගේ ඩීල් එක බිලියන 11 පොඩි දෙයක් වෙච්ච තමුන්නාන්සලාට ඔය බිලියන නෑ පිළිගන්නව හරි මං අහන්නේ ඒ US බිලියන 8ක් තමුන්නාන්සලා ණය අරගෙන තිනවා මට කියන්න තමුන්නාන්සලා හදලා තියෙන එක ව්‍යාපෘතියක් කියන්නේ හරි හරි කොයි කාලෙද අරන් තියෙන කියන්නේ අරන් තියෙන්නේ තමුන්නාන්සලා 2015 16 බිලියන 8ට වැඩි අරන් තියෙනවා 8ට වැඩි අරන් තියෙනවා බිලියන තුදේව අපි මේ 2000 ඔබතුමාගේ වෙලාව කියන්නේ ඔබතුමා මම කියනවා ඒක වැඩි අරන් තියෙනවා නෑ නෑ බිලියන 8ට වැඩි අරන් තියෙනවා මම ඒක පෙන්නන්න ආ බිලියන 8ට වැඩි අරගෙන අරන් තියෙනවා අරන් තියෙනවා අරන් තියෙනවා හරි පොඩේ ඔව් ඔව් ඒකෙන් මොනවද කරේ මොනවද මොනවද කරේ මේ ඕගොල්ලෝ කරපු ඒවා ඇයි ණය වාරිකේ කෝටි 60 ගන්න ණය ගෙවන්නද ණය ඕගොල්ලන්ගේ ණය ගෙවන්න බෑ මගෙන් අහගන්න හරි මම කියන්නේ නෑ ණය ගෙවන්න මම කියන්නේ ඒ සල්ලි වලින් මොනවද කරේ මොනවද කරේ තමුන්නාන්සේලාගේ අගමැතිතුමා ආර්ථික විශේෂඥෙක් ආර්ථික මහා ලොකු ලොක්කෙක් කියනක පෙන්නන්න
ඩොලර් එක තියාගන්න තමුන්නාන්සේලා කොච්චර දැම්මද? කවුද දැම්මේ? තමුන්නාන්සේලා කොච්චර දැම්මද? 2015 ඕගොල්ලෝනේ ගත්තේ. ඕගොල්ලෝ තමුන්නාන්සේලා රුපියල රුපියල තියාගන්න තමුන්නාන්සේලා බිලියන ගණන් මේකෙන් දාලා. ADB එක ණය අරන් අන්තිමට කවුද දැම්මේ? ණය ගැන කතා කරන්න එපා. ඕගොල්ලෝ තමයි සංජිත් නියෝජ්‍යමතුමා. නියෝජ්‍යමතුමා මේක මතක තියාගන්න. අපි එහෙම අනන අවුරුද්දක් ඇතුළත මම මේක වෙලාවෙදි කියන්න. හරි. ඕනේ නට මෙමෙ. අවුරුද්දක් ඇතුළත වැඩිම ණයගත් ආණ්ඩුව තමුන්නාන්සේලාගේ ආණ්ඩුව. අවුරුද්දක් ඇතුළත වැඩිම මම වගකීමකින් කියන අපි ඕනේ ඔට්ටුවකට දාමු. අවුරුද්දක් ඇතුළත දෙවෙනි එක. අපි ගත්තේ පොලිය 6.2යි ගන්න. තමුන්නාන්සේලා 6.8යි 7.2යි. එතකොට තමුන්නාන්සේලා අපිට කියනවා හරි හරි හරි. අනේ හරි හරි හරි. පොඩේ පොඩේ හරි හරි. හරි. හරි ඔබතුමා මට හරි ඔබතුමා මට ඔබතුමා මට බොරු කියලා කියනවා නේ. නෑ නෑ බොරු කියන්නේ නැහැ. විශ්වාසවන්ත. මේ මේ රටේ මිනිස්සු මෝඩ නෑනේ. මේ ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමාගේ හිඳ. හරි නෑ නෑ. ඒක ප්‍රශ්නේ නැත්. නෑ නෑ. මේ රටේ මිනිස්සු මෝඩ නෑනේ. දැන් ඔබතුමා කියනවා US බිලියන 8ක් වැඩි ඕ අපි ණය ගත්තා. ඔව්. හරි ඕ අපි ණය ගත්තා. එතකොට ඔබතුමා කියනවා ඒ ණය ගත්තේ මේ අපෙන් ගත්ත ණය ගන්න. ණය මගුලකට දාන්නෝ ගත්තා. ණය ගත්තා. හරි මගුලකට දාන්නෝ ගත්තා. ණය ගත්තා. තමුන්නාසලා නෑ. තමුන්නාසලාට කරන්න පුළුවන් කියලා නාන්නෝ ගත්තා. ඔය කරන්න පුළුවන් දාන්නෝ ගත්තා. ණය ගවන්න දෙයක් නැත්තේ. දැන් නැත්තා. තමුන්නාසලා ඔයගොල්ලෝ ගත්තා. ඔක ළමයි කොට දෙන්නෝ. ඔයගොල්ලෝ ගත්තා. ඔක ළමයි කොට දෙන්නෝ. මේ රයින්ද මාත් ජයමතුමා. මොන මගුලද මේ? මේගොල්ලෝ බැරි බැරියා. හරි. මම ඒක පැහැදිලි කරලා දෙන්න මේ වෙලාවේදී. දෙන්න. හරි. ඊළඟට ඊළඟට ඔබතුමාලා කිව්වා. ඔබතුමාලා කිව්වා වැරදි කරපු වෙන නඩු දාලා දිනවා කිව්වා. තමුන්නාසලා නඩු 25ක් දැන් දාලා දිනවයි කියලා කිව්වා. මටත් නඩු දැම්මනේ. නියෝජ්‍යමතුමා මටත් නඩු දැම්මා. දැන් අනේ ප්‍රශ්නේ බැඳුම් කරස්. ඒක ප්‍රශ්නේ අද ගන්න. ඒක තමයි වාද කරන්න ඕනේ. ඔබතුමාගෙන නෑ එහෙම නෙමෙයි. නියෝජ්‍යමතුමා. නෑ නෑ මේ ප්‍රශ්නේ අපි දන්නවනේ අපි අපි යම් ප්‍රතිපත්තියක් තියෙනවනේ. නෑ නෑ ඔබතුමාගෙන කියන්නේ කිව්වොත් ඊට පස්සේ අපිට මේ කතා නියෝජ්‍යමතුමා මෙමෙ ඕන එකක් මම ගන්න කියන්නේ. නෑ නෑ මේ මේ වාද කරන්න බෑනේ. එතුමා ගැන කියනවා නෑ එතුමා ගැන. එතුමා ගැන කියනවා වටනේ කියනවා. ආ කියන්නේ. මම කියන්නේ හැමතුමනි ඔයාලා කියනවා මට විරුද්ධව ජනවාරි මාසේ 2015 නඩුව පරීක්ෂණයක් පවත්වුවා CID. දැන් මාස 20යි. මාස 20කින් මම ගන්න පරීක්ෂණයක් පවත්වලා මට නඩුවක් දාලා මාව බන්ධනාගාරගත කරා. මම කළ වරද්ද මොකද්ද මට තියෙන්නේ? මගේ සියලු පුද්දලක දේපල හොයලා බලලා රුපියල් 114කට තමයි මට දෙන චෝදනාව. 114යි. මං ගාව තියෙනවා B report එක. 114යි. මට දෙන මගේ වෘත්තීය සමිතියෙන් 114ක් ගත්තා කියන චෝදනාවට තමයි මෝදන්. ඒතොර මාස 20ක් පරීක්ෂණ පවත්වලා 114කට මාව රිමාන්ඩ් කරා. බැඳුම් කර වංචාව කවද්ද කරේ? පෙබරවාරි මාසේ 25. ඒකට වයස කීයද? ඒත් මාස 20යිනේ. අද වෙනකොට 114කට මම දවස් 12ක් ඉරේ දැම්මා. මට කියන්න මේ බිලියන එක අවුරුද්දක ලාභයේ බිලියන 5යි කියනවා බැඳුම් කර මේකෙන් පමණ. බැඳුම් කරගේ පමණ. හරි. දැන් මේ අනිත් ඇවිල්ලා තියෙන report එක නෝ බිලියන 11ක් හෝ 14ක් ගාණක් කියලා කියනවා. හරි. එතකොට ඒකට පරීක්ෂණ පැවැත්වුවාද ඒගොල්ලෝ අතරන් කොට ගත්තද කියන එක කවුරු දැන් මේක දාන්න බෑ. නෑ නෑ මට මෙමෙ මගේ පරීක්ෂණයට වයස මාස 20යි. මේකටත් මාස 20යිනේ. ඉතින් මම අහන්නේ 114ට මාව 114ට දානවා. මේකට තමයි සාධාරණ නෑ නියෝජ්‍යමතුමා. ඒ නිසා මම කියන්නේ නඩු දානවා නම් ගරු නියෝජ්‍යමතුමා මම කියන්නේ නඩු දානෝනම් කරු නියෝජ්‍යමතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර ඇමතුමා මේ බැඳුම් කර වච්චාව ගැන ගිහලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කරා මම ඔබතුමාගෙන් අහන්නේ එක දවසකට මහ බැංකුව අධිපතිතුමා අල්ලස් දූෂණ කොමිසමට ගෙනාවා අවසන් විනාඩිය ඔබතුමාගේ නේ නේ මම අහන්නේ කරු නියෝජ්‍යමතුමා අපිව අල්ලස් දූෂණ කොමිසමට ගේනකොට රූපවාහිනී අල්ලලා ඔබතුමාලා අර නෝනට පඩි දෙගුණ කරලා දුන්නනේ ඇරිය සුද්දුන්නනේ පෙබරවාරි 2015 පෙබරවාරි ඉඳලා ඕකට චන්ද දුන්නා නේද ඕකට චන්ද දුන්නා නේද ඕකට කියන්නේ නැගිටලා හරි ඉන්නම කැමතිමයි නේ නේ හරි චන්ද දුන්නා ඕකට එහෙනම් විරුද්ධව චන්ද දුන්නා හරි නියෝජ්‍යමතුම ඒ නිසා නඩු ගැන කතා කරද්දී නඩු කියනකොට ඔහොම නඩු නම් ඕන තරම් දාන්න පුළුවන් ඉතින් ඒ නිසා ඔබතුමාලා නඩු දානවා කිව්වේ මේවට නෙවෙයි ඔබතුමාලා කිව්වේ මෙගා ඩීල් ඔබතුමාලා කිව්වේ හයිවේ රොබරි ඔබතුමාලා කිව්වේ ලැම්බෝගිනි ඔබතුමාලා කිව්වේ රත්තරන් ගස්සෝ ඔබතුමාලා කිව්වේ මහ ලොකු ඩීල් නේ ඉතින් මට ඔය මහ ලොකු මෙගා ඩීල් එකක් මට ඔබතුමාලා අල්ලන්නකෝ ඔබතුමාලා එක මෙගා ඩීල් කාර්යයක් ගේන්නකෝ අධිකරණයට ඉතින් අපි ඔබතුමාලාට කියන්නේ මාස 20ක් ගිහිල්ලා අපි මේ දාන්නේ මහින් දානන්ද 114යි ජොන්ස්ටන් 154යි දැන් දාලා දෙනවා ජයන්ත් සමරවිල 151යි ඉතින් මං අහන්නේ මේවද ඔබතුමාලා සභාපති 20000 සතොස රුපියල් 28000 නලින් ප්‍රනාන්දු ඉතින් මං අහන්නේ ඔබතුමාලගෙන් ඔබතුමාලා මෙගා ඩීල් කිව්වේ මෙව්වටද මෙගාඩීල් ඉස්සරහට එනවා ආ ඉස්සරහට ආ හරි හරි තමයි ලස් කරගන්න හරි මෙගාඩීල් ඉස්සරහට එනවා කුඩාඩීල් පස්සට එනවා ආ රයිට් ඒ කියන්නේ මෙගාඩීල් පස්සට දානවා කුඩාඩීල් ඉස්සරහට දෙනවා තව ඉස්සරහට එනවා හරි ඒ කියන්නේ බැඳුම් කරේ පස්සට දාන මෙගාඩීල් හරි හරි දැන් මට තේරුණා දැන් තේරුණා හරි හරි දැන් තේරුණා දැන් තේරුණා අවසන් කරමු අවසන් ඒ කියන්නේ මෙන්න අවසන් කරිතේ ඔයගොල්ලන්ගේ මෙගාඩීල් එක අහුවෙයි කියලා මෙගාඩීල් දිහා දාන්න නෑ මෙගාඩීල් ඉස්සරහට හරි 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 පොඩි වාරයක් ඉස්සරහට උඩට එනවා හරි 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 ඉතින් එනිසා මට කොච්චර ලක් දෙනවා ඔබතුමා කාලේ අවසානයේ කාලේ අවසානයේ ඒ ඔක්කොම ඩීල් පැත්තකට දාමු මට ඔබතුමාලා කියන්න මේ දින 100 තීරණ ඔව්
දිනසියේ වෙච්ච පොරොන්දු වලින් කීයක් ඉෂ්ට කරාද කියලා විතරක් කියන්න ඕනේ. දිනසියේ පොරොන්දු අපි 100ක් දීලා තියෙනවා. අපි එකින් එක අහමුද ප්‍රශ්නේ. අහමුද එකින් එක. එකින් එක අහමුද. එකින් එක අහමුද. අදුගානේ ඔබතුමාලට ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා දිනසියේ අර වයස ගාච්චිලා බැංකුවේ ඉන්නවා පොලිටික් අඩු කරන එක. හරි. තරතරම් බඩු ටික බේර ගන්න බලාගෙන ඉන්නවා. ඔබතුමාලගේ ගුරුනායකල පැත්තේ වයසක අම්මලා. ඒ නිසා මේ මතක තියාගන්න. තමුන්නාන්සෙලා මේ ආණ්ඩුව බලයට ගත්තේ බොරු කියලා රටේ ජනතාව නොමග යවලා. ඒ හින්දා තමයි මහත්තයෝ මේ මාසෙට 20ට මිනිස්සු පාරට බහැලා ඉන්නේ. රේගුව වෛද්‍යවරු ඇතුළු සියලු රාජ්‍ය සේවයේ පාරට බහැලා ඉන්නේ. මිනිස්සු පාරට බහැලා. ලංකාවේ කිසිම ආණ්ඩුවක් අමේසික නියෝජ්‍ය අමාත්‍යතුමා ලංකාවේ කිසිම ආණ්ඩුවක් අර රොජාන්දාරකට මොකද උනේ? මාස 20කට මාස 20කට මේ වගේ ජනතාව ප්‍රතික්ෂේප කරනවා. මේ මර්ධනේ නම් මගේ අම්මේ හොදට ඕම ඇති. මේට වැඩිය මර්ධනයක් නැහැනේ. මේට වැඩිය මොනවද ආයේ මර්ධනේ? ඔබතුමා ඔබ මට වෙලා නැති නිසා මම කතා කරන්නේ ඔබතුමා දැනට මම ඔබතුමාගේ අමාත්‍යංශයේ නීත්‍ය අනුකූල බදු වරගෙන ඉන්න මගේ කාර්යාලයේ උත් එලිට යන්න කියලා මට නඩු දානවනේ. අවුරුදු 15ක් බදු ගෙවලම. ඉතින් මට ඒකනොත් මට එලිට යන්න කියලා යහපාලේ නඩු දානවා. ඔයිට වැඩිය මොනවද පලිගන්? ඔයිට වැඩිය ඕ ඔයිට වැඩිය මොකද නියෝජ්‍ය අමාත්‍යතුමා පලිගන්? අවුරුදු 15ක් බදු ගෙවල ඉන්න එකත් මට එලිට යන්න කියනවා. ඔයිට වැඩිය මොකද නියෝජ්‍ය? ඒ නිසා පලිගන්න එකත් වැඩක් නැහැ කතා කරලා. ඒ නිසා අපි කියන්නේ ජනවරමට ගරු කරලා ඔබතුමාලා වැඩ කරන්න. ඔබතුමාලා තව තවත් ඔය අමිතිකම් වලින් ඔබතුමාලගේ වගේ මුදල් ලැබතුමා අපේ ආයසත් අරන් ඉන්න ඕනේ වගේ මුදල් ලැබතිලා අපේ ආයසත් අරන් ඉන්න ඕනේ අනේ වාසනාව. ඒ වගේ මුදල් ලැබතිලා කවදාද නේ රජ්‍ය තමතුවා අපේ ආයසත් අරන් ඉන්න ඕනේ රවි කරන එකම හොඳයි ස්තුතියි. මහබැංකුවත් ඔබතුමාට තව දනතුරක් දෙන්න. ඒගොල්ලෝ ඉන්නනේ මේ ආණ්ඩුවේ. ඒගොල්ලෝ ඉන්න තරමට අපිට හොඳයි. ඒ නිසා කරුණා කරලා ජනවරමට අනුව වැඩ කරන්න අපි ඉච්චරයි කියන්නේ තමයි. හොඳයි බොහොම ස්තුතියි. අපි ඉක්මනින් විරාමයකට යමු. විරාමෙන් පසුව අජිත් පී පෙර රේඩියෝ ජනතුමා සූදානම් ඉන්නවා. යලිත් බලයේ දේශපාලන සංවාදයේ සමග දෙවන වටේ අවසන් අවස්ථාව අජිත් පිපෙරා නියෝජ්‍යමත්තුම ලබා ගන්න සූදානම්ින් පොල්ගස් සෝවිටින් චන්දන රණසිංහ මහතා අපට ප්‍රශ්නයක් අගනවා. චන්දන මහතා සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. මගේ ප්‍රශ්නේ ඔබ කරන්නේ අජිත් පිපෙරා නියෝජ්‍යමත්තුමට. හොඳයි. එතුමා කිව්වා මම නීතිය දන්නවා කියන එක ප්‍රශ්නේ ගෝ ඔබතුමා නීතිය මොකද අපේ අල්ලපු ආසරේ බණ්ඩාරනාථ මහත්මයා අපිත් ඔබතුමාව දන්නවා. ඔබතුමාගෙන් මම අහනවා හොරබරු නැති රටක් ඔබතුමාලගේ පංචවිධ ප්‍රතිපත්තියක් පිළිගැක්කුවා. ඒක හොරබරු නැති රටක් යටතේ දූෂණය මුලින්ම දානවා කියලා පොරොන්දු වුණා. නමුත් ඔබතුමා මම පුරවැසියෙක් විදිහට ඔබතුමා නීතිඥයෙක් විදිහට මම ඔබතුමාට නඩුවක් බාර දුන්නොත් එහෙම මහබැංකුවේ වංචාවක් සිද්ධ වෙලා තියෙනවා කියලා ඔබතුමාට හර්ධ සාක්ෂිය අනුව මගේ නීතිඥය විදිහට ඔබතුමා කොහොමද මට උපදෙස් දෙන්නේ? ඒක අනිත් එක තමා මතින්තර රටක් ඔබතුමාලා තනනවා කියලා පොරොන්දු වුණා. මතින්තර රටක් තනනවා නම් ඔබතුමාලා මත්ද්‍රව්‍ය මේ සිගරට් වලට වගේ බදු පනවල ඉහළ නංවන්නේ නෙමෙයි ඒක තහනම් කරන්න ඕනේ. ඇයි තහනම් නොකර මේ පොඩි මිනිහාගෙන්ම බදු අය කර කර සල්ලි එකතු කරලා ඔබතුමාලගේ වියදම් පියව ගන්න මේ සල්ලි එකතු කරන්නේ? ඔය සිගරට් වල බදු දැමීම වෙන්නේ පොඩි දුප්පත් මිනිහාගේ පවුලට යන මුදල් ප්‍රමාණය අඩු වෙන එක විතරයි. ඇයි ඒ වගේ දෙයක් කරන්නේ? තහනම් කරන්න බැරිද? පළවෙනි ප්‍රශ්නේ ඔබතුමා මම අහුවේ නීතිඥයෙක් ඉදිරියේ. හොඳයි හොඳයි. පැහැදිලි චන්දන මහතා බොහොම ස්තුතියි. මම ඇත්තම චන්දන රණසිංහ මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. අත වශයෙන් මම එතුමා දන්නවා. එතුමා දන්නවා මට නඩුව බාර දුන්නොත් මම වැඩේ කරන්නේ කොහොමද කියලා. මොකද මේ පළාත්වල ඔය තියෙන ඉඩම් නඩු බොහොමයක් මම සම්බන්ධ වෙච්ච නඩු. දැන් ඉතින් මම නීතිඥ වෘත්තියට සමුදීලා පූර්ණ කාලීනව දේශපාලනයේ නිරත වෙලා ඉන්නේ. ඒ නිසා නඩුව බාර ගන්න එක ගැන මට කරන්න දෙයක් නැහැ. නමුත් මම මේ වෙලාවේ ওই ප්‍රශ්න ගැනම නඩු කාර්ය වෙලා ඉන්නවා. ඒ කියන්නේ කෝප් කමිටුවේ ওই ප්‍රශ්නේ විමර්ශනය කරන කමිටුවේ මම සමාජිකයෙක්. ඒ නිසා මම නඩු කාර්ය වෙලා ඒ නඩුවම නීතිඥ වශයෙන් බාර ගන්න එක මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට්. ඒ නිසා චන්දන මහත්මයා ඔබතුමාගේ සේවත ඔබතුමා වෙනුවෙන් මට වෙනඩුව පෙනෙන්න බෑ. මොකද මම ඒ නඩුව විමර්ශනය කරන කමිටුවක කෝප් කමිටුවේ සමාජිකයෙක් නිසා. නමුත් එතුමා
එතුමා දන්නවා මං ගැන. එතුමාට මං කියන්න තියෙන්නේ අල්ලසර දූෂණයට විරුද්ධව හොරකමට තක්කඩිකමට විරුද්ධව අපි එක දිගට ජීවිත කාලෙම පෙනී ඉඳලා තිනෝ නියෝජ්‍යතුමා එතුමා නගපු ප්‍රශ්න හැටියට තියෙන කියන්නේ ඔබතුමා නීතිඥයෙක් හැටියට බාර ගන්නව නම් හෘද සාක්ෂියට අනුව කරන්න පුළුවන් කියලා. නෑ මේමයි ඒ එක එක නඩුවේ තියෙන කාරණා අනුවනේ. දැන් ඒ අපි අල්ලසට දූෂණයට හොරකමට තක්කඩිකමට විරුද්ධව පෙනී ඉඳලා තිනෝ නීතිඥකම කරලා තිනෝ ඒ වගේම ඇත්ත යුක්ති වෙනින් පෙනී ඉඳලා තිනෝ පොලිසියෙන් වෙච්ච අසාධාරණ විරුද්ධව පෙනී ඉඳලා තිනෝ ඒ වගේම පෞද්ගලික ජීවිතේ ආදර්ශමත් අපි කටයුතු කරලා තියෙනවා. ඒක ඒකත් මහා බැංකු නඩුවට ඉන්නවා. නෑ නෑ මම එක් පොඩක් ඉන්නකෝ මේ මම කතාවනේ මේක. ඒ නිසා ඒ අපිට ඒ ඕනම තලේ පෞද්ගලික අපිට අභිමානයෙන් කියන්න පුළුවන්. නීතිඥයෙක් වශයෙන් අපේ ජීවිතේ ගොඩනැගිලා තියෙන අපිට වටිනා කල්ලා බෙදලා දෙන්න කියන්න පුළුවන්. ඒ නිසා මට මේ කෝප් කමිටුවේ සමාජිකයෙක් වශයෙන් ඉන්න නිසා ඔබතුමා වෙනුවෙන් නඩුව බාර ගන්න බෑ. නමුත් තවත් දක්ෂ නීතිඥ මහතුරු ඉන්නවා. ඔබතුමාට හිතනවා නම් නඩුවක් දාන්න පුළුවන් කියලා. අද වෙනකන් කවුරුත් එක නඩුවයි දැම්මේ. ඒ නඩුව පරාද වුණා ශ්‍රේෂ්ඨාධිකරණයේදී. තව නඩු දාන්න පුළුවන්. ඒ කියන්නේ තාක්ෂණික හේතු මත ඒ නඩුව පරාද වුණා කියලා ඔබතුමා කියන්නේ. ඒක ඇත්තක් තියෙනවා. ඒ තව නඩුවක් දාන්න ඕන නම් මේ අවුරුද්දේකට දාලා නැති නිසා දාන්න පුළුවන්. දාලා බලමු. ඉතින් මොකද්ද මේ නඩුව දැම්මොත් ඔබතුමා වෙනුවෙන් පෙනී ඉන්නවද කියලා. බැරින් බැහැනේ මම කෝප් එකේ සමාජිකයෙක් නිසා. ඒ නිසා හොඳ වෙන මහත්යෙක් අල්ලගන්න වෙනවා. ඊළඟ ප්‍රශ්නේ තමයි අර සිගරට් වලට බදු වැඩි කරන්නේ නැතුව සිගරට් තහනම් කරන්න කියන එක. දැන් ඔය ගැන මත දෙකක් තියෙනවා. දැන් මම සිගරට් බොන්නේ නැහැ, අරක්කු බොන්නේ නැහැ. ඔය දෙකටම විරුද්ධයි. ඒක මගේ ප්‍රතිපත්තිය. නමුත් කාලයක් තිස්සේ මේ මත්පැන් සහ සිගරට් රජය විසින් අත වශයෙන්ම බදු අය කිරීමේ උපක්‍රමයක් විදිහට පවත්වාගෙන යනවා. එතුමගේ තර්කයට මම එකඟයි. ඒත් අපිට තියෙන ප්‍රායෝගික සීමාවන් මොනවද? ඒවායේ තියෙන ඒ කොච්චර දුරට ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? ඒවා තහනම් කරොත් ඇතිවෙන ඒවා අර මේ අන්ඩර්වර්ල්ඩ් තත්ත්වයකටපත් වෙලා එයින් ඇතිවෙන ප්‍රශ්න මොනවද කියන එක ගැන මම හිතන්නේ දෙපාරක් හිතන්න ඕනේ. දැනට අද මතයක් ඇති වෙලා තියෙනවා සිගරට් බීම අධෛර්යමත් කිරීම සඳහා මිල වැඩි කළ යුතුයි කියන කාරණේ. ඒ අනුව තමයි රජය මිල වැඩි කරන්නේ. කලින් චෝදනාවක් තිබුණා රජය බදු වැඩි කරන්නේ නැහැ කියලා. ඒ නිසා අපි දැන් සැලකිය යුතු ප්‍රමාණයකින් බදු වැඩි කරා. තවත් වැඩි කරන්න ඕන නම් තවත් වැඩි කරනවා. තහනම් කිරීමටම යන්න ඕන නම් ඒක ටිකක් ලේසි ප්‍රශ්නයක් නෙමෙයි. අපි එක එකනට පෞද්ගලික මතවාද තියෙන පුළුවන්. මම නම් හොඳටම කැමතියි තහනම් කරනවට. ඒත් ඒක රජයක් විදිහට එහෙම කරන්න පුළුවන්ද කියන කාරණේ ගැන දෙපාරක් හිතන්න ඕනේ. ඒ වගේම දැන් අපි මෙතන විවිධාකාර චෝදනා දෙපැත්තට එල්ල කරගත්තා. දැන් ඒ සමහර කාරණා ගැන ඉතින් හරි වැරද්ද හොයන එක සාපේක්ෂව අමාරුයි මේ වගේ වෙලාවක. ඒත් එක කාරණයක් ගැන අපේ බොහොම කාරණා දන්න මහින්දානන්ද අලුත්ගේ අලුත්ගමගේ මැතිතුමා කිව්වා එතුමල්ල ආරම්භ කරපු දැවැන්ත ව්‍යාපෘතියක් වන හම්බන්තොට ව්‍යාපෘතිය ලාභදායකව පවත්වන්න ගිහිල්ලා තියෙනවා. මුලින් ලක්ෂ 11 හම්බන්තොට වරාය. ඉන් පස්සේ විශාල මුදලක් දක්වා අරගෙන ගිහිල්ලා තියෙනවා කියලා. දැන් මේ තියෙන්නේ 2016 අගෝස්තු මාස 23 වෙනිදා. මම ස්තුතිවන්ත වෙනවා අශෝක විසින් මෙතුමාට මට මේ සටහන් ලබා දීම ගැන. මම කලින් පිළිතුරු දෙනවා නැත්නම් පරක්කු වෙලා රැ වෙලා තව පිළිතුරු දුන්නාම මේ ජනතාවට අවශ්‍ය නැති නිසා අපි අහන්න වෙලාවක් මේ නැති වෙන හින්දා 2016 අගෝස්තු 23 ඒ කියන්නේ මේ මාස කලින් එහි විගණකාධිපතිතුමාගේ වාර්තාව විගණකාධිපතිතුමාගේ වාර්තාවේ මෙහෙම කියනවා. කෙසේ නමුත් හම්බන්තොට වරාය විවෘත කළ පසු දිගින් දිගටම පාඩු ලැබමින් වත්කම් ඌණ උපයෝජිත පැවතිනි. ආරම්භයේ සිට 2015 වර්ෂයේ අවසානයේ දක්වා ලබා තිබූ සම්මුචිත පාඩු කියන්නේ ටෝටල් ලොස් එක රුපියල් මිලියන 37,186ක් කියන. එතකොට මම විගණකාධිපතිතුමාගේ වාර්තා උපුටා දක්වමින් මම කියනවා ඔබතුමා වැරදි කියලා. මම කතා කරනවා මම ජනතාවට කියනවා දැන් අපිට හොඳ වෙලාවට අශෝක බිසිගේ මැතිතුමා මේ හරියට මේ සටහන ගෙනවිලා තිබෙච්ච නිසා මට මේක පහසු වුණා. සංක්ෂිප්තව විගණකාධිපතිතුමාම අවසාන නිගමනයේ අවසාන වාක්‍ය කියලා තියෙනවා. මෙතුමා කියපු ගොඩක් දේවල් ගැන තත්ත්වය ඒක තමයි කියලා තමයි අපිට හිතා ගන්න තියෙන්නේ. ඊළඟට මම මේ වගේම අනිත් ඒවාට තව එක දෙයක් කියන්න අවශ්‍යයි. තව කියපු ඔක්කොම ටික කියන්නකෝ. මට පොඩි දෙන්නකෝ. ඊළඟට මේ සාකච්ඡාව තුළ මම අද අපේ රංජිත් සොයිසමන්තුමා පළවෙනි වටේදී මට කිව්වා හිනා වෙන්නේ නැහැ. හරි. ඔය හිනාව හරි නැහැ කියලා. දැන් මෙච්චර කල් වැරදි දේව මොච්චර කල් සුදේව මට මෙතනදිත් වෙන තැන්වලත් මිසු කියලා තිනෝ වැඩි කෑ ගහන්න එපා.
වැඩි කතා කරන්න එපා. නිශ්ශබ්දව ඉන්න. එහෙම කියලා මට කියපු ලවල් තියෙනවා. දැන් පළවෙනි වතාව තමයි හිනා වෙන්න එපා ඔහොම. නෑ. කියලා කිව්වා. ප්‍රතික්ෂේපයි. එහෙම කිව්වා. මම ඔබතුමාගේ හිනා වතු අපහාසයේ උපහාසයේ යද්දී මම බොහෝ දේවල් වල හිනාතව හිනාර මිනිස්සු අකමැති. බොහොම ස්තුතියි. ගරු රන්දිසෝස මතුමා. ඔය ඔය හිනාවට කාගේ හිනාවට ඔබතුමාට වෙන්න පුළුවන් මේකේ හිනාවට විවිධ අර්ථ තියෙනවා. ඉතින් මේ වගේ විවාදයකදී ඔබතුමා කතා කරනකොට මට කතා කරන්න තහනම් නිසා ඒ ඒ මැදිහත් විය හැකි අවස්ථාවේ ඇරෙන්න. ඉතින් මට තියෙන්නේ හිනා වෙන්න. මගේ හැඟීම පෙන්නුම් කරන්න. මට කතා කරන්න පුළුවන් වඩා ලේසි. හැබැයි මගේ හිනාවෙන්ම ඔබතුමාට දැනෙනවා නම් ඒක මේ ඒ ටිකක් බරපතලව මට හිතනවා මොකක් හරි ඉතින් අපිටත් ඒකේ හැකියාවක් තියෙනවා කියන්නේ. කොහමද හිනා වෙන්න ඕනේ? හිනා වෙන්න ඕනේ ඉතින් 133,000ක් විතර මේ අපි වගේ මේ මේ අයට ජනතාව ලැබලා දීලා බොහොම ඉහලින් පාර්ලිමේන්තුවට යවලා තියෙන්නේ බොහොම කෙටි කාලය ඇතුළත. ඒ නිසා ඔබතුමාට ස්තුති මගේ හිනාව වගේ කිරීම ගැන. මට එකම දෙයක් තියෙනවා ඕක නම් නතර කරන්න හම්බ වෙන්නේ නැහැ. ඕක ඉතින් උපන් හැටි. ජානවලම තියෙනවා. ඉතින් ඒ නිසා වැරද්ද ලෙස දකින්න බොරුව කියලා කියන්න අයුක්තියට අසාධාරණයට ඉදිරිපත් වෙන්න ඕන තැනකට හම්බන්තොරද මත්තලද ඔය චණ්ඩීන් ඕන තැනකට යන්න ඔය වරායේ තියෙන මහා ඔය තියෙන ගුබ්බෑන් වලට ගිහිල්ලා ඒවැය තියෙන අඩුපාඩුකම් පෙන්ලා දෙන්න ඉතින් ඕවට තියෙන ඒ හයිය අපේ තාත්තලගේ අම්මලගේ වගේම ඒ අපේ කතාවයි හිනාවයි ක්‍රියාවයි ඔක්කොම එකයි. ඒ නිසා මේව පරස්පර ගන්න නැහැ. ඒ නිසා ඔබතුමාගේ හිනාව සුන්දරයි. හිනාව සුන්දරයි. බොහොම ස්තුතියි. අර අර තමිල් චෙල්ලම් කියන ත්‍රස්තවාදියත් සියල්ල කරේ හිනාවෙලා. බොහොම ස්තුතියි. හරි. බොහොම ස්තුතියි. හිනාවෙලා ත්‍රස්තවාදිය. බොහොම ස්තුතියි. හරි. අපේ ත්‍රස්තවාදීකම ඒ විදිහට අගය කරනවා නම් ඔය ත්‍රස්තවාදීකමෙන් තමයි හරි මේ රටේ ඒකාධිපති පාලනයක් කරා අරංගිය හොර තක්කඩි පවුල් පාලනය අවසන් කරන්න කට කැඩෙනකම් කෑ ගහලා ගුටි කාලා මේ රටේ මහ පොළවේ ඒ විප්ලවය කරන්න දායක වෙච්ච ප්‍රධාන පුද්ගලයෝ හැටියට අපි ජීවිතය ගැන අවධානම් දරාගෙන මරණය පෙනිපෙනි අපි ඒ කරපු සටන අපේ මිත්‍රෝ මිය ගියා. ලසන්ත වික්‍රමතුංගල වගේ මිනිස්සු අද පොළොව යට ඉන්නේ. හරි. නේ නේ මට සලකලා තියෙනවා මට සලකලා නැහැ. හරි. මට මේ මම මගේ දේශත්වයේ ගැළපෙන ප්‍රමාණයට හරිද 2010 ආපු മന്ത്രി කෙනෙක් හැටියට මේ ආණ්ඩුවේ මට තරම් හොඳට සලකන්නේ කාඩොක්ක. හරි මට වඩා හොඳට සලකලා තියෙන අපේ හරින් ප්‍රන්දුමෙතුනේ තරි තුමා මට වඩා දක්ෂයි මට වඩා වැඩි මනාප ගත්තා මට වඩා අභියෝග බාරගත්තා. හරි ඒ නිසා මට ගැන ප්‍රශ්නයක් නැහැ. අපි මගේ සමකාලීනව අතරින් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මට ඉතාම ඉහළින් සලකලා තියෙනවා දෙනකොට ඇමතිකම් හොඳ මේවා දීලා තියෙනවා අදත් හොඳ ඇමතිකමක් දීලා තියෙනවා ඒව ගැන කිසිම දුකක් සංඛ්‍යාවක් නැහැ. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ නියෝජ්‍ය සංවිධායකම ඒ නිසා උතම්නා දුක් වෙන්න එපා මං ගැන. හරි මොනැත්ද හරි ඒසා තපර දෙනු දැන් මම ඒක මට මේ ආපු ප්‍රශ්න කීපයක් තියෙනවා ඒ නිසා මම මම කියන කාරණේ මගේ පැහැදිලි කිරීම කීපයක් මට තියෙනවා ඒ තමයි ඔබතුමා මතු කරපු කාරණේ කිරීම ප්‍රශ්නයක් මට කෙටියෙන් ඔබතුමා ප්‍රශ්න විතරක් අහන්න. ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන දැන් ඔබතුමා දැන් කිව්වා අපේ යාළුවෝ මෙහෙම වෙලා තියෙනවා මගේ මිත්‍රයා මැරුවා යාළු හිතෙත් එක්ක කියන එක වෙන්නේ නැහැ හිතෙත් එක්ක වෙන්නේ නැහැ. හැබැයි ඒ ඝාතනයේ පිළිබඳව පාර්ලිමේන්තුවේ තිබිච්ච විවාදයකදී ඒ ගන්නේ දින 3කට පස්සේ. ඒවකට ගරු විපක්ෂ නායකතුමා චෝදනා අයලා කියලා දෙන කාටද කියලා දන්නවද? මම්ලගේ මේ හන්සඩ් වාර්තාව තියෙනවා. බොයි සුති. හන්සඩ් වාර්තාව. ඒ හන්සඩ් වාර්තාවේ විපක්ෂ නායකතුමා ඉතා පැහැදිලිව කියලා තියෙනවා. මේ සම්බන්ධව හිටපු හමුදාපති සම්බන්ධව සඳහන් කළා. ඒවකට හිටපු හමුදාපති සම්බන්ධ සඳහන් කළා. බොහොම ස්තුතියි. ඔව් බොහොම ස්තුතියි. මේක තියෙන අවශ්‍ය නැහැ මේ කියන්න. හරි හරි. දැන් අද තියෙන පරීක්ෂණ හරි. ඒවකට විපක්ෂ නායකතුමා වර්තමාන අගමැතිතුමා කිව්වේ. සෝයි සම්බන්ධ. ඒවට අගමැතිතුමා. හරි හරි හොඳයි. දැන් අද වෙනකොට පරීක්ෂණ අනුව ලසන්ත වික්‍රමතුංග මගේ මිත්‍රයා මගේ නීතිඥ සගයා හරි මහපාරේ මරලා දාපු ඒ මිනිමරුවා හමුදාව සම්බන්ධ පුද්ගලයෙක් කියලා මම හමුදාවට මේ චෝදනාව ඒ පුද්ගලයාට පුද්ගලයෙක් බව හෝ ඒ කණ්ඩායමක සමාජිකයෙක් බවද පෙනී ගිහිලා තියෙනවා. ඒක නගමැතිතුමාද අපි බොරුද? එතකොට මේක නගමැතිතුමා අහන්නක ඉතින් හමුදාව සම්බන්ධ පුද්ගලයෙක් ලසන්තව මැරුවයි කියන කාරණය ඒ වෙලාවෙත් අපි දැනන් හිටියා. ඒ වෙලාවේ තමයි මේ මගේ මේ අතින් හරි බලන්න ඡායාරූප හරි සාටකයා ඝාතකයා කියන බැනරය එක පැත්තකින් මම අල්ලගෙන ගියෝ කිලෝමීටර් 3 මම අල්ලගෙන කිව්වේ. හරි ඒ හැංගීමේ ඒ නිසා
හමුදාවේ ගෝලයක් මිනිමරුම කරයි කියලා දැනගත්තාම හමුදාවේ ප්‍රධානියාට ඒ වගකීම එල්ල කිරීම තර්කානුකූලයි. නමුත් අපරාධ වගකීම අපරාධ වගකීම එන්නේ ඍජු වගකීම. නෑ මම අපේ ඔය දවස් තුනකින් අපරාධ වගකීම නෑනේ. අහන්නකෝ 2009 අහන්නකෝ සොයිස මහත්තයා මම කියනවා අද ඔප්පු වෙලා තියෙනවා සමස්ත හමුදාව නෙමෙයි හමුදාව සම්බන්ධ පුද්ගල කණ්ඩායමක් ලසන්තෝ මැරුවා කියලා. එවැනි විටක පරීක්ෂණ කටයුතු ආරම්භලා නැති මොහොතක ඒ තිබුණු සීමිත තොරතුරු අනුව අගමැතිතුමා කියපු ප්‍රකාශය ඒ අවස්ථාවේ ප්‍රකාශය රජිත් මන්ත්‍රීතුමා බාධා කරන්න චාරිත්‍රයක් තියෙනවනේ සුදේව මේව තේරුම් කරලා දෙන්නකෝ මේ නීති රීති හරි චාරිත්‍රයක් තියෙනවනේ හරි 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 රයිට් අහගෙන ඉන්න හරි කිය එතකොට අද තේරුම් ගිහිලා තියෙනවා ඒ ඝාතකයන්ව ආරක්ෂා කළා විතරක් නෙමෙයි ඒ ඝාතකයන්ට ජනාධිපති විසින් පත් කරන පත් කිරීමක් වන තානාපති කාර්යාලයක තනතුරක් දීලා ඒ ඝාතකයව රටින් පිට කළා තියෙනවා කිය. එතකොට ඒ ඝාතකයා පිළිබඳ ඔය තරම් රටේ විධායකයේ ප්‍රධානියට තියෙන කැකෝ මොකක්ද? හරි? එතකොට ඒ ඝාතකයව විදේශ රටක තානාපති කාර්යාලයක වගකීම් වලට යවන්න තියෙන කැකෝ මොකක්ද? හරි? ඒ නිසා අපි එදා කිව්වා සාටකයා ඝාතකයා කියලා. ඒ බැනරක මේ අතින් මෙහෙම අල්ලගෙන ගියා කිලෝමීටර් 3ක් අදලත් අපි වේදනාව තියෙනවා. ඒ ඝාතකයාට ඒ ඝාතකයාට නියම කරපු ඝාතකයා සමග කුමන්ත්‍රණය කරපු මිනිස්සුන්ට දඬුවම් දෙනතුරු අපි අපේ සටන අරගෙන යනවා. ඒ නිසා සොයිසමන්තුමා ඔය බුතුමලට තියෙන හැඟීම අපිටත් තියෙනවා. හරි? ඒ නිසා හොරකම් විතරක් නෙමෙයි මිනිමරුන් ගැනත් අපි හොයනවා. හරි? ඒ වගේම මම කියන්න අවශ්‍යයි. දැන් කෝ වැඩ කරන්න හැකි. මම වටපිටාවේ දේවල් ගැන කතා නොකර මගේ ආසනය ගැන මම කියන්නම්. 2015 අවුරුද්දේ මගේ ආසනයේ තියෙන ග්‍රාම නිලධාරී කොට්ටාෂ 104ට එකකට 110 ගානේ 140ක් වැඩ කරා. 2016 අවුරුද්දේ මේ අවුරුද්දේ ඒ විදිහටම 110 ගානේ තවත් 140ක් ඇවිල්ලා තියෙනවා. නිදහස් කාලය අවසන් වුණා. ඒත් එක්කම ඒ අනුව මම මගේ ආසනයට විතරක් 180ක් ග්‍රාම නිලධාරී කොට්ටාෂ වැඩ කළා තියෙනවා. ඒ වගේම සයිත් ප්‍රේමදාස මහත්මයාගේ නිවාස ව්‍යාපෘති යටතේ දීලා තියෙන සිමෙන්ති ආධාර නිවාස ආධාර උදාගම් වැඩපිළිවෙල යටතේ කෝටි 1200කට වැඩිය මේ වෙනකොට මගේ ආසන විතරක් වැඩ කළා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. අධිවේගී මාර්ගේ බණ්ඩාරගම මිල්ලනිය ප්‍රදේශයේ පිවිසුමක් නැහැ. ගැලණිගම දොඩංගොඩ අතර කිලෝමීටර් 22ක් තියෙනවා. එක ප්‍රදේශයක් මේ කාලේ ගන්න තීරණ කරගෙන තියෙනවා. අද මේ ආණ්ඩුව යටතේ පැල්පොල පාසලාසල අධිවේගී පිවිසුමක් දැන් ඉදිකරමින් යනවා. සැලසුම් සම්පූර්ණයෙන් අවරයි. අපිට ජනවාරි මාසේ ඉදිකරින් පටන් ගන්න පුළුවන් මෙනුම් කඩු සම්පූර්ණයෙන් අවසන් කරලා තියෙනවා. ඒ වගේම අපි රයිගම් කාර්මික අධිකලාපේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිව්වා රයිගම් කියලාම නමම දාලා තියෙනවා අපේ රයිගම් කෝරළේ මිනිස්සු. මිල්ලනිය ප්‍රදේශයේ ගල්පාත රයිගම් කාර්මික අධිකලාපේ කියන දැවැන්ත කාර්මික කලාපේ අපි පිටවෙනවා. ඒ හරහා අපේ ගම්වල ඉන්න මිනිස්සුන්ට අවශ්‍ය කරන ඒ රැකියාව ලබා දෙන්න පුළුවන් එකක් දෙකක් සියයක් නෙමෙයි දහස් ගාණක් ලබා දෙන්න අවශ්‍ය කරන ඒ වාතාවරණය අපේ තික. ඒ වගේම බණ්ඩාරගම නගරය පුළුල් කරන් ඒ වගේම බණ්ඩාරගම රෝහල අවුරුදු 20කට වැඩ කළ තිබුණේ. බණ්ඩාරගම රෝහලේ අපහසුකම් දිනු කරලා ඒ බණ්ඩාරගම රෝහලේ ප්‍රාථමික ප්‍රතිකාර ඒකකයේ හදිසිය ප්‍රයෝගයක් අරගෙන ගියාම ඒ මූලික ප්‍රතිකාර ටික කරලා ආරක්ෂා කළ ජීවිත රැක ගන්න පුළුවන් ප්‍රතිකාර.
ඒ ටික කරන්න අපි රුපියල් සමස්ත වියදම රුපියල් ලක්ෂ 1000ක් පමණ වෙනවා. ඒ විතරක් නෙමෙයි. පාන අද බලන්න මුළු පළාතෙම තියෙන ප්‍රධානම රෝහල කළුතර නාගොඩ රෝහල. තවත් විනාඩියක්. ඒ කළුතර නාගොඩ රෝහල අවුරුදු ගානකින් ඇමතිවරු හිටියා දුසින් ගානක් කිසි දෙයක් බැලුවේ නැහැ. අද රාජ්‍ය සේනාරත්න මැතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. එතුමා අපේ ඉල්ලීම පරිදි ඒ කළුතර නාගොඩ මහ රෝහල දියුණු කිරීම සඳහා රුපියල් බිලියන බිලියන 10කට ආසන මුදලක් වියදම් කළා. දැන් ඒ ගොඩනැගිලි තට්ටු 4-5 ගොඩනැගිලි ඉදි වෙනවා. අවශ්‍ය පහසුකම් ලැබෙනවා. කළුතර දිස්ත්‍රික්කෙටම වගේම ගාල්ල මිනිසුන්ට ක්‍රෝජන් ලබන්න පුළුවන් ආකාරයට පැවැන්ත සංවර්ධනයක් මගේ දිස්ත්‍රික්කේ කළුතර සිද්ධ වෙනවා. මේ වෙන්නේ කියන්නේ මොකක්ද? තට්ටු 4-5-6 ගොඩනැගිලි හැදෙනවා. මූලික පහසුකම් ලැබෙනවා. හොරණ මූලික රෝහල අද දැවැන්ත වෙනසකට භාජනය වෙලා තියෙනවා. හරි? ඒ වගේම පානදුර මූලික රෝහල ජර්මන් ආධාර ඇතුව අපි විශාල දියුණුවක් සඳහා අවශ්‍ය මූලික කළු ලෑස්ති කරලා තියෙනවා. හැම පොඩි රෝහලක්ම හැම මහ රෝහලක්ම අපි හදලා තියෙනවා. ඒ නිසා නැහැ කියන්න එපා. හොඳම පාසල ළඟම පාසල ව්‍යාපෘති යටතේ පාසල් 6000කට වැඩිය මේ රටේ හදනවා. සමස්ත වියදම ඩොලර් බිලියන 63කට වැඩි. සමස්ත වියදම ඩොලර් බිලියන 63කට වැඩි. මගේ ආසනේ විතරක් පාසල් 23ක් මේ රටේ හැදෙනවා. අවසන් කරමු. දෙවන්ත මුදල. අවසන් කරමු. හරි ඒ නිසා ඉදිරි බල බලන්නේ කාරණා මගෙන් මම කියන්නේ නැහැ. ඒ වගේම අපි රජය රැකියා ලබා දීලා තියෙනවා. විශාල ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයේ රැකියා ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. මාර්ග ගොඩනගනවා. ඒ නිසා මේ වැඩ කරන්නේ නැහැ කියන මන්ත්‍රයේ මෙහෙම කිව්වට ගම්වල ඉන්න වැඩ කරන භූමියේ ඉන්න හොඳ සීයෙන් සංවර්ධනය ගැන කල්පනා කරන අපේ ප්‍රතිපත්ති මත කල්පනා කරන අපි යහපාලනීය ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගලා අධිකරණයේ ස්වාධීනත්වයේ ගොඩනගන අතර අද මහ පොළවේ භෞතිකව සිදු කළ යුතු ඒ සංවර්ධන ක්‍රියාදාම අවසන් කරමු. ආරම්භ කළා තියෙනවා. සමහර ඒවා අවසන් කළා තියෙනවා. අනාගත දැවැන්ත සැලසුම් අපි ආණ්ඩුවරන් තියෙන අවුරුදු පහකට ඒ අවුරුදු පහක් තුල කළ යුතු දැවැන්ත සැලසුම් සඳහා අවශ්‍ය පදනම සකස් කළා තියෙනවා. මම බොහොම සතුටින් කියනවා මගේ ආසන ජනතාවට කළුතර ජනතාවට මුළු රටටම මම වගේ අනිත් එක වැඩ කරන අභිසිංහ මහත්මයා ඉතා සවිස්තරාත්මක වාර්තා සකස් කළ දෙමු එතුමාගේ ආසනයේ කරන වැඩපිළිවෙල ගැන. හරි එතකොට ඒ දැවැන්ත වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. මේ නෑ 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 කියලා කියන්නේ එක පිරිසක් වැඩ කරන මිනිස්සු දන්න භූමියේ ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේදී තවත් මීට වඩා බොහොම විධිමත්ව සහ මීටත් වඩා වැඩියෙන් වැඩ කරනවා ජාත්‍යන්තර ආධාරයෙන්. කළුතර කොච්චරක්ද වැඩ කරේ බුළු එකතුව කිව්වේ කීයද? මං කතා කරන්න. හරි ඒ වගේම ඒකට නෙමෙයි. ඔබතුම කාලය අවසන් වෙලා දෙනවා. ඒ වගේම මම කියන්න දෙන ගන්න. හරි. කළුතර නාගොඩ මහ රෝහලට විතරක් බිලියන 10කට වැඩි. බිලියන. හරි. මගේ ආසනයේ ග්‍රාම නිලධාරී කොට්ටාෂ 104ට ලක්ෂ 10 ගානේ ලක්ෂ 1040යි. අවුරුදු 2කට ලක්ෂ 280යි. ඔයගේ අපි අවුරුදු 5 ලක්ෂ 50 ගන්න දුන්නේ ඔයගලන්. අපි 50 ගන්න වසමට. වසමට 50යි. හරි. 5 ලක්ෂ 5. හරි. 50. එතකොට 50 දන්නේ නැතුව. මගේ බණ්ඩාරගම නගරේ සුපර් මාකට් එක දැන් ඉදි වෙනවා. ඔව්. ලක්ෂ 800යි. කොහෙන් සල්ලි? ආයතනේ මොකද? ආයතනේ. නෑ මහනේ ආයතනේ. අමාත්‍යංශ. නාගරික සංවර්ධන අධිකාරි. නාගරික සංවර්ධන අධිකාරි. ආ හරි. හරි. මගේ බණ්ඩාරගම නගරේ අලුත් තුනසරම අපි මුල් ගල තියලා අපි හදනවා. හරි දැන් හදාගෙන යනවා. නැද්ද? හරි එතකොට බණ්ඩාරගම නගරයේ බොටල්නෙක් වෙලා තියෙනවා මේ සැලසුම් වල වැරදිකම නිසා. බණ්ඩාරගම නගරයේ පුළුල් කරන්න අවශ්‍ය කරන මුදල් අපිට ලැබිලා තියෙනවා. සැලසුම් හදලා ඉවරයි. හරි? එතකොට මේ පැල්පොල අධිවේගී ප්‍රවේශය මේ ඉදි කරන්න රුපියල් බිලියන 3කට වඩා. හරි? නෑ 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 කියනවා. කොහෙද? මෙතුමල්ලාගේ තියෙන පෞද්ගලික ප්‍රශ්නත් එක්ක ഇതുමල්ලට මේ සමස්ත ලෝකය දකින්න වෙලාවක් නැහැ. වෛරය, ක්‍රෝධය ඒවත් එක දිහා බලන්න. ඒක හරියන්නේ නැහැ. ඔබතුමල්ලා යථාර්ථවාදී මේ දිහා බලන්න. බැරි නම් නිකන් ඉන්න. හැබැයි අපේ ජනතාවට කියනවා මේව මෙලෙස බාර ගන්න එපා. මම අර හම්බම්පොට වරායගෙන විගණකාධිපතිතුමාගේ වார்த்தාවෙන් උපුටල දක්වලා කිව්වා වගේ ඊතුරු දේවල් ගැනත් මේ මහතුරු කියන්නේ බොරු. හොඳයි අපි විරාමයක් ගමු. දෙවන වටේ අවසන් වෙනවා. අවසාන වටේ දුමුණ ගහමු.
යලිත් බලයේ සමග අවසාන සාකච්ඡා වටේටයි අපි ප්‍රවිෂ්ඨ වන්නේ වර්තමාන දේශපාලන තත්ත්වය ගැන සිදු කරපු සාකච්ඡාවේ අපි සමුචිත කරන්නට අවස්ථාව ලබා දීම මන්ත්‍රීවරුන්ට පදිල් සොයි සමන්ත්‍රීතුමනි අවසාන අවස්ථාව ලබා ගන්නට අවස්ථාව දෙනු තුමාට අවසාන අවස්ථාවේදී සුදේව මෙතන අපේ ගරුණීය ජමිතුරුන් දෙපළ විසින් ඉදිරිපත් කරපු යම් යම් කරුණු කාරණා සම්බන්ධව ඇත්තටම හිතලා බලනකොට මෙයා හුදෙක් පදනමක් නැති දේශපාලන ද්වේෂයේ වෛරයේ කුහකත්වය මත ඉදිරිපත් කරන කරුණු. දැන් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා මහත්මයා කියනවා සාටකයා ඝාතකයා කියලා මගේ මේ අද්දකින් මම මේක අල්ලගෙන ගියා කියලා. හැබැයි දැන් ඒ හරි ලොකු දෙයක්. හැබැයි දැන් ඒ සිද්ධිය සම්බන්ධව අධිකාරියේ නඩුවක් විභාගයෙන් පවතිනවා. මෙතුමා නීතිඥෙක් කියලා අපි අහලා තියෙනවා කියනවා. මම නඩුව වලට එතුමා නඩු බාර දීලා නැහැ. යා එතුමා කියනවා එහෙම. අපි පත්‍රවල දැකලා තියෙනවා. හැබැයි මේ කෙනෙකුට දේශපාලන රැස්වීමක මොකක් හරි එකක මෙයාගේ බැනර් එකක් අරගෙන ගියා සාටකයා ඝාතක කියලා කාටද මේ ඇඟිලි දික් කරන්නේ. ඉතින් ඒක නිසා චෝදනා නැතුව අධිකාරියේ ඉස්සරහා නඩුවක් තියදී මම එහෙම කිව්වා කියලා උඩ පැලපැන තලුමරමරා කියන එක එතුමා නීතිඥයෙක් කොයිතරම් දුරට සාධාරණද කියන ප්‍රශ්නේ මට තියෙනවා. ඒ වගේම ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ නැවත වතාවක් මම කියනවා 2009 ජනවාරි මාසේ 9 වෙනිදා හැන්සාඩ් එක අරගෙන බලන්න එවකට විපක්ෂන රන්වික් සිංහ මැතිතුමා චෝදනා කරලා තියෙන්නේ කාටද වර්තමානයේ ආණ්ඩුවේ ඉන්න මොන ඇමතිවරයටද කියන එක හොයලා බලන්න කියන එක මම කියනවා. මම කියන්නේ මම චෝදනා කරනවා නෙමෙයි රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශය ආරම්භ කරලා මම මේ දෙන්නටම කියනවා සාටකයට අරයටමයටයි අත දික් කරනකොට කවුද මිනිමරු හරියට හොයාගන්න පුළුවන් කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා බැලුවා නම් ආණ්ඩුවේ කට්ටිය පොලිමේ තියෙන බැලුවා නම් බලන්න මේ ලයි බාධා කරන්නේ නැහැ. හරි කම නැහැ. ඊළඟ එක දැන් මේ අය මේ කරන චෝදනා දිගින් දිගටම මේ ආකාරයේ ද්වේෂහත චෝදනා කියන්නේ. ඔබට මතක ඇති සුදේව මෙතනටම අපි මේ බලේ වැඩසටහනට ඇවිල්ලා ආණ්ඩුව පෙරළෙන ඉස්සෙල්ලා මේ මහත්තුරුම කොහොම කෑ ගැහුවද කෝ කේපී ගත්ත රත්තරන් ටික කෝ නැව් ටික ගත්තේ ගෝටද ගත්තේ මහින්දද එහෙම හැව්වා. අපි අහනවා අද කෝ කේපී අපි කේපී හිර කරනවා කිව්වා. අද කේපී ගැන වගේ වගක් නේ. ඒ වගේ ජනතාව වර්ධන වැරදි අර්ථන වල කේපී ගේ නැව් ටික ගත්ත මහින්ද රාජපක්ෂ මහත්තයා කේපී ගේ රත්තරන් ටික ගත්තා කේපී ගේ අරව ගත්තා මෙයා ගත්ත ඔක්කොම ටික එලා යා හිර කරන යාගේ දේපල ගත්තා කියලා. අද අපි අහනවා ඒ සම්බන්ධව වගේ වගක් නෑ කතා කරන. ඒක එකක්. ඊළඟට ජනවාරි මාසේ 9 වෙනිදා එළි වෙනකොට මේ මහත්තුරු චෝදනාවක් කරා රටේ මහා විශාල ලේහන කුමන්ත්‍රණය කරන රට ගලවා ගත්ත ලේහන කුමන්ත්‍රණයේ ගෝඨාභයත් එක්ක කණ්ඩායම උත්සාහ කරගෙන පැමිණලක් දැන් කෝය ගැන පරීක්ෂණ වාර්තා නෑ. ඒ ගැන වගේ වගේ කියනවා. ඒවා කරනවා මෙගා ඩීල් එන්නේ පස්සේ සිංගිති ඩීල් ඉස්සේ දැන් සිංගිති ඩීල් එක ඔය දාලා තියෙන්නේ සිංගිති ඒවා පස්සේ නම් මෙගා ඉස්සෙල්ලා එනවා. මෙන්න මේ විදිහට මේවා නිකන් මේ මිනිස්සු රවට්ටන්න කියන මිනිස්සුගේ මනස වෙනස් කරන ජනවාරි මාසේ 8 වෙනිදා විප්ලවයට ඕකට තමයි ගත්තේ. ඊළඟට දැන් අහනවා රොසෙන් චානකට මොකද උනේ දැන් අද රට හැමතැනම මහා කලබලයක් ඇද හැමතැනම පෙළපාලිය රොසෙන් චාන මොකද මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කරගෙන මම කියනවා බොහොම කනගාටුයි මේක කොයි පැත්තටද හරවන්න ඕන මෙන්න මගේ ළඟ තියෙනවා මේ පත්‍ර ටික මේ වර්තමාන අගමැතිතුමා එදා ආණ්ඩු කරන කාලේ මෙතන 89 අගෝස්තු මාස 25 වෙනිදා පත්‍රේ දවස පත්‍රේ මෙන්න වෙඩි තබා මරුව 15 ගේ මලසිරු හමු වෙයි හිඟුලෙන් සිරුරු 4ක් හමු වෙයි තවත්ම පිච්චු මලසිරු 10ක් හමු වෙයි මේ ඊළඟ දවසේ පිලිස්සුණු මරසුරු 46ක් හම්බ වෙයි මසකද මිනි මරු මතර සිද්ධින් 2936ක් කාලේ කවද 89 කාලේ 89 අගමැති වික්‍රමසිංහ මැතිතුමා එදා බටලන්ඩ කරන කාලේ වාර්තාටික මේ කියන්නේ එහෙම මිනිස්සු තමයි අපෙන් අහන්නේ රොෂෙන් සානක සම්බන්ධ කොහොමද කියලා හරි මෙතුමා ජේපී කරා වාර්තා කරන්න බෑ රටේ කරල්ලත් කරච්චි හරි කරන්න බෑ රටේ කරල්ලත් කරච්චි කරන්න බෑ ඊළඟට දැන් මෙතන ලොකුවට දැන් මේ සිගරට් තහනම් කරනවා නම් මං අද්දකම උස්සනවා එහෙම කියනවා හැබැයි අර ප්‍රංශ විප්ලවයේ සිද්ධ වෙනකොට ප්‍රංශේ ලුවි රජුරුවන්ගේ මාලිගාව ඉස්සරහට ඇවිල්ලා මිනිස්සු පාන් ඉල්ලුවා. ඒ බිසව හිටියා මුන්ට මේ කේක් කන්න බැරි තමයි පාන් ඉල්ලන්නේ කියලා. එතන එක පාන් නැත්තම් කේක් කපලා කියලා කිව්වා බිසව හිටනේ පාන් කන්න බැරි නිසා කේක් ඉල්ලනවා කියලා. මිනිස්සු බඩින් ඉල්ලුවා කියලා බිසව දන්නේ. අද සිගරට් මිල වැඩි කරනකොට අපි තහනම් කරනවා අපි අධ්‍යක්ෂකම උස්සනවා කියලා අජිත් පෙරේරා නියෝජ්‍යමතුමා කියනකොට එතුමාගේ ආණ්ඩුවේ බොහොම පරණ ප්‍රබල ජ්‍යෙෂ්ඨ ඇමතිවරේ ජෝන් අමරතුංග මහත්තයා කියනවා සිගරට් ගන්න වැඩි නම් අර කුඩක් බීපල්ල. ලුවි රජුන් එනවා ජෝන් අමරතුංගයි දෙන්නම එක වගේ මට පේන්නේ මේ කියන කතා. අවසානයි. මේක ඊළඟට දැන් මෙතන අපේ ගරු නියෝජ්‍ය අමතුමා කිව්වා මම බොහොම මෙච්චර රස්සා දෙලා මෙච්චර වැඩ කළා තට්ටු හදලා බිලියන් 10ක් ගෙනා මෙච්චර කළා මෙච්චර තියනවා කියලා කියනවා. ඇත්ත වැඩ කරුවා හැබැයි මේ අපි දන්න කියන හිතවතෙක් දන්න කියන කෙනෙක් හිතවතෙක් නේ දන්න කෙනෙක්.
මේ මිහිරු චින්තක කියලා හිටියා බණ්ඩාරගම හිතවතෙක්. යා ලේක් හවුස් එකේ වැඩ කෙරුවේ එක්සත් ජාතික යහපාලනිගෙන්. අද මිහිරු චින්තක මොකද වෙලා තියෙන්නේ? රසායන අස්සරා ගිහිල්ලා තියෙන මෙතුම දන්නේ නැති භාගද විස්තර දන්නද නැ මම දන්නවා. ඕන ආණ්ඩුව සලකන මේ UMP කරපු වැඩ සලකන විදිය. කොහෙද ගම? බණ්ඩාරගම. බණ්ඩාරගම මිහිරු චින්තක ආසනේ මිහිරු චින්තක ලේක් හවුස් එකේ වැඩ කෙරේ ඕකට බලන්න. ඊට වැඩි කතා නම් බාධා කරන්න. මිහිරු චින්තක කියන්නේ ඊළඟට දැන් මේ කියන්නේ මට පොඩි අවස්ථාවක් දෙන්න. කවුරු හරි වැරද්දක් දීලා තියෙනවා. බේරුවල. ප්‍රේමානන්ද උදාලගම කියන රණවීරුවා අද ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සම්බන්ධව හිරේට අරින්ද මෙතුමන්ලා කියනවා මිනි මරුවෙක් ජර්මනියට යවලා ජර්මනි රස්සාවක් දුන්නා. ඇත්ත. එදා යුද්ධයේ දායකද බුද්ධාංශල හිරපු නිලධාරින්ට තර්ජන තියෙන නිසා හොවුන්ට ගරු කිරීමක් හැටියට මහින්ද රාජපක්ෂමතුමා විදේශ තානාපතික රැකියා දීපු බව ඇත්ත. හැබැයි ප්‍රේමානන්ද උදාලගම කියන රණවීරුවා තමයි ඔය කරුණා අම්මන් එල්ටීගෙන් කඩලා ගෙනවට. ඔහු රැකගෙන ඇවිල්ලා හංගගෙන ඉඳලා එල්ටීගේ විනාශ කරන කටයුතු කරපු වෙන. මේ මිනිමර ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙනකොට ප්‍රේමානන්ද උදාලගම නඩුවේදී හෙලිදරව්වේ. ඔහු ජර්මනියේ හිටියේ. ඒ මිනිස්සයා තමයි අද ගෙනහල්ලා කියන්නේ මොකද්ද කියන්නේ? මේ මිනිවරුම සම්බන්ධව තමුසෙමකුත් දන්නේ නැති බව ඇත්ත. හැබැයි අහවලාගේ නම කිව්වොත් ඔහේ එළිය කියලා කියන්නේ ආණ්ඩුවේ පැත්තේ. මෙහෙම කියලා මෙයාගේ රණවීරෝ දංගෙඩියට දක්කලා දාලා මෙතන ඉවල කියන මිනිම තමුන්නාසේ නීතිඥෙක්ද? තමුන්නාසේ නීතිඥෙක්ද? එතුමා සැකකාරය පිට ඉද්දි මිනිමරුක් කියලා චෝදනා කරන්නේ. මෙයාගේ දුෂ්ට කොහොමද චෝදනා දැන් මේ තියෙන්නේ? අපිට සැකයක් දෙන මුතුමන්ලගේ නීතිඥ වෘත්තිය පිළිබඳව. නිකන් මේ මෙහෙමද මේ කතා? ඒ නිසා සැකකාරයෙක් වෙත්ත එච්ච පළියට නීතිකාරයෙක් කරන්න බෑ. පොඩක් නෑ මේ තුන් වෙනි බාද කරන්න බෑ. බාද කරන්න බෑ. ඔතමයි කාලය අවසන් වෙලා තියෙන රජිත් මන්ත්‍රී. ඔතමයි බාද කරන්න බෑ. ඔතමයි කාලය අවසන් වෙලා තියෙන රජිත් මන්ත්‍රී. ඔව් මට අවසානින් දෙන්න. ඊළඟට දැන් මේ කියනවා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ අමාත්‍යාංශේ මේ ගෙවල් මෙච්චර හදනවනේ 1,40,000ක් දෙනවනේ එහෙම කිව්වා. හැබැයි සුදේව චන්ද්‍ර ඉස්සෙල්ලා කිව්වේ අපේ ආණ්ඩුවේ අපි කට් අවුට් ගහන්නේ නැහැ, බෝඩ් ගහන්නේ නැහැ. ඒ යන සල්ලි ඔක්කොම අරගෙන වකුගඩු රෝහලට රෝහලක් හදන රෝගීන්ට සල්ලි පරිත්‍යාග කරන ප්‍රසිද්ධ ප්‍රකාශ මේ කවුරුත් කෙරුවා. හැබැයි මම අද එනකොට දැක්කා දිඹුලාගල ඈතයා වන්නිහත්පත්ුවේ දිඹුලාගල ගෙවල් 10ක් විවෘත කරනවා කියලා අන රාජගිරිය වික්ටෝරියා වැඩි හිටියන්සට බෝඩ්යක් ගහලා තියෙනවා ගෙවල් 10ක් විවෘත කරනවා කියලා. වකුගඩු රෝහල හදලා ඉවරලාද? ලංකාවේ වකුගඩු රෝගී ඉවර වෙලාද? මෙන්න මේ වගේ පම්පෝරේ පුච්චා නංගහලා ආණ්ඩුව ගත්ත මේ උදවිය අද වෙනකොට ජනතාව දක්වන ගිහිලා තියෙන අවසානි දක්වා මේ යහපාලන ආණ්ඩුවේ මෙතනින් හරිය යන්න නොදී ආණ්ඩුව අවසන් කරන් තීන්දුවක් ගැනීම රටේ ජනතාවගේ බරපතල වගකීමක් බව ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි අශෝක අභිසිංහ නියෝජ්‍යතුමනි තුමාට අවස්ථාව. විශේෂයෙන්ම මගේ උගත් මිත්‍රයින් දෙදෙනා පිළිබඳ පොඩි කනගාටුකුත් එනවා. ඩොලර් බිලියන් කියන්නේ මොකද්ද? රුපියල් බිලියන කියන්නේ මොකද්ද කියන එක නොදැන එතුමාලා කතා කිරීම පිළිබඳව මන්ත්‍රීතුමා උතුමාට ඔබතුමා ඊළඟ අවස්ථාව දෙනවා. හොඳයි. නෑ නෑ විශේෂයෙන්ම මම මේ රටේ මම හුඟක් විවාදවලදී මේ රටේ මේ ණය ප්‍රමාණය මේවා ගෙවන්නේ මේ මොකද මේ වෙලා තියෙන්නේ කියන එක පැහැදිලි කරන්න ඉඳලා මට මෙතනදිත් ඒක කියන්න සිද්ධ වෙනවා. කෙසේ වෙතත් ඒ ඉස්සෙල්ලා මම කියනවා මේ අර වරාය අධිකාරී විගණන වාර්තාවේ තියෙන එකක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා සූර්යව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නිර්මාණයක් ඉදිකිරීමේ කටයුතු විචල නියෝග වීරේෂන් නෝඩ අයිතිමක් ලෙස හම්බන්තොට වරාය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් කරුහා වරාය අධිකාරී අතර ඇති කර ගන්නා ලද කොන්ත්‍රාත් ගිවිසුම අනුව පවරා තිබිණි. එකී ඉදිකිරීම වෙනුවෙන් ගෙවීම ප්‍රමාද වීම මත 2015 ජූලි 30 දක්වා වරාය අධිකාරී විසින් කොන්ත්‍රාත් කරුට රුපියල් කෝටි 207 කෝටි 17745 කු පොලී මුදල් සමග රුපියල් 502 කෝටි 72,19,322 කු මුදල් ගෙවීමට යටත්ව තිබිනි. එසේම මෙම මුදල සම්බන්ධයෙන් වූ වගකීම ගිණුම් වලට ගෙන නොතුබිනි. කෝටි 502 ගිණුම් වලට ගෙන නොතුබිනි. ඉතින් මෙන්න මේවා ගැන තමයි අපි හොයන්නේ. නෑ නෑ. එතකොට තාම මේක ගෙවලා නෑ. හරි. තාම මේක කියවල මම මේක කිව්වේ මේ කෝප් කමිටුවේ මේ වාර්තාව පාර්ලිමේන්තුවට දාපු නිසා. ඒකයි මම කිව්වේ. විශේෂයෙන්ම ඒක ඒ මේ ගාන වරාය අධිකාරියෙන් තාම ගෙවන්න තියෙනවා. මේ තාම ගෙවලා නැහැ. මේ 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 සූර්යව ක්‍රීඩාංගනේ හැදින්. අනික මම කියන්න මම ඉස්සෙල්ලා කිව්වේ එක අපේ රට නිදහස අරන් අවුරුදු 68යි. මේ අවුරුදු 68ට අපි මේ රටේ මේ අපේ රටේ ආදායමට වඩා වියදම අඩු වෙලා තිබුණේ අවුරුදු 2යි සුදේව. අපි පළවෙනි ණය වාරිකය ගත්තේ 1955. 1955 පළවෙනි ණය වාරිකය අර 2005 වෙනකම් අවුරුදු 50යි. 1955 නම් 2005ට අවුරුදු 50යි. මේ 50 තුල අපි සමස්ත ණය ප්‍රමාණය 2005 වෙද්දී කෝටි 222,000යි. අපේ රටේ සමස්ත ණය ප්‍රමාණය. ඒ 2005 අවුරුද්දේ අපේ ණය වල ණය වාරිකය කෝටි 24,100යි. පොලිය කෝටි 12 කෝටි 22,100යි. පොලිය කෝටි 12,200යි.
ඒ 2005 හැබැයි 2005 ඉඳන් මහින්ද රාජපක්ෂ මැතිතුමා අපිට රට බාර දීපු ලොකුම දෑවැද්ද තමයි කෝටි දසලක්ෂයක ණය ප්‍රමාණය 2005 කෝටි 222000 එතකොට හිටියේ රටේ ජනතාව 2 කෝටි 500000යි ඒකෙන් බෙදපුවම එක් පුද්ගලයෙක් ණය වෙලා තිබුණේ ලෝකෙ රුපියල් ලක්ෂයයි හැබැයි ඒ අවුරුදු 50ක් තිස්සේ හැබැයි අවුරුදු 50 ඉඳන් 2005 ඉඳන් 2015 අපි රට බාර දෙද්දි සමස්ත ණය ප්‍රමාණය කෝටි 100000 රටේ දැන් ජනතාව 2 කෝටි 100000 ඒකෙන් බෙදුවා එක්කෙනෙක් අපි මේ ඔක්කොම 500000ක ණයයි හැබැයි මේ කෝටි 200000 මේ කෝටි 100000 අපි මේ අවුරුද්දේ ණය වාරිකේ 2005 අපි ණය වාරිකේ කෝටි 22000ක් ගියොත් මේ පාර කෝටි 64000යි අපි 2005 පොලිය කෝටි 12000ක් ගියපේක මේ වේපාර කෝටි 51000යි. එතකොට පොලිය කෝටි 51000යි වාරිකේ කෝටි 64000යි කෝටි 115000ක් ණය වාරික පොලියක් මේ අවුරුද්ද ගෙවන්න ඕනේ මේගොල්ලෝ ගත්ත ණය කෙටි කාලීන ණය. මේක මානේ වේපාර ගෙවන්න ඕනේ. අපේ රටේ වැඩ කරන ජනතාව ඉන්න 88000ක්. මේ 88000න් 75000ක් පුද්ගලික අංශය. 1316000ක් රජයේ සේවකයෝ. 1316000ට පඩිගාඩු කෝටි 70000ක් ඕනේ අවුරුද්දට. විශ්‍රාමිකයි ඉන්න 564000ක්. 564000ක් වැඩි ගන්න කෝටි 15000ක් ඕනේ. සමුදි සානාධාරේ පෝර සානාධාර අනිත් සානාධාර කෝටි 16000ක් යනවා. ඒකනේ නාන. ඔමින් කියන්නේ පඩි වලට කෝටි 70000යි, විශ්‍රාමයට කෝටි 15000යි, සානාධාර කෝටි 16000 යන කෝටි 101000යි. ඒතකොට ණය වාරික පොලියට කෝටි 115000යි, මේකට කෝටි 101000යි, ඒකතරම් කෝටි 216000යි. අපේ 2015 ආදායම කෝටි 145800යි. ඒතකොට කෝටි 145800ක් එද්දි ණය වාරික පොලියට සහ පඩි වලට විතර කෝටි 216000ක් ගෙවන්න ඕනේ. 2016 අපේ අයවැය අපේ ආදායම කෝටි අපි ඇස්තමේන්තු කෝටි බිලියන 2000ක් කියන්නේ කෝටි 200000ක් පිල්ලුව. හැබැයි වියදම කෝටි 350000යි. 2015 අපිට සමස්ත තැනට තියෙන සමස්ත ආදායම් වියදම් තියෙන 2015 2015 සමස්ත ආදායම කෝටි 145000යි. වියදම කෝටි 325000යි. එතකොට මේ පාර අපි ඉල්ල අපි කියලා තියෙනවා අපේ ආදායම කෝටි 200000ක් එනවා කියලා. කෝටි 200000ක් එන්නේ නැහැ. වියදම කෝටි 350000යි. මෙතුමා කිව්වා අපි ණය ආරං තියනවා කියලා. ඇත්ත. මෙතුමා කිව්ව ගානට වැඩි අපි ණය ආරං තියනවා. අපි පසුගිය අයවැය අපි කිව්වා රජයට මෙතුමාලත් ඒක අපි විවාද කරා කෝටි 177800 ණය ඉල්ලුවා අපි ගන්න ඒ කෝටි 177800 ඇතුළතේ අපි පාර්ලිමේන්තුවෙන් ඉල්ලලා තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීව අනුමත කරලා තියෙනවා ඒ 1 කෝටි 177800 ඇතුළතේ අපි ණය ආරම්භ තියෙනවා ගන්න ඕනේ අපි පාර්ලිමේන්තුවෙන් ඉල්ලුවා ඉක්මවා ගිහලා නැද්ද ඉක්මවා ගිහලා නැහැ ඉක්මවා ගිහලා ඉක්මවා ගිහලා කියලා ඔප්පු කරොත් මම මන්ත්‍රීකමෙන් අයින් වෙනවා කොටි අපි ණය සීමා ඉක්මවා ගියේ නැහැ කියලා ගිය අපි අයවැයෙන් ගන්න ඉල්ලපු ණය ප්‍රමාණය 2015 පාර්ලිමේන්තු විසින් සම්මත ණය ප්‍රමාණය 2015 කෝටි 177800 අපි ඉල්ලනවා අපි කතා කරන පාඩුව නෑ ලාභේ නෑ අපේ අයවැය ඇස්තමේන්තුවේ කෝටි 177800ක් අපි ණය ගන්න ඉඩ තියෙනවා මේ අවුරුද්ද. අපි මේ අවුරුද්ද අරන් අවුරුද්ද අරන් දැන් මේ දැන් ඔයා කියන විදිහට ඩොලර් බිලියන 8 නම් ඩොලර් බිලියන 8 නම් අපි ඩොලර් බිලියන 8ක් කියන්නේ කෝටි 112000යි. ඩොලර් බිලියන 8ක් කියන්නේ. ඒතකොට මේගොල්ලෝ කියන ඩොලර් බිලියන 8ක් තමයි අරන් තියෙන්නේ කියලා. කෝටි 112000යි. අපි ණය ගන්න අනුමත කරගෙන දෙනවා කෝටි 177800ක්. ඉතින් අපිට තව ණය ගන්න පුළුවන් මේ අවුරුද්ද. අපිට තව ණය ගන්න පුළුවන්. මේ ගන්න වෙලා තියෙනවා මේගොල්ලෝ කරලා තියෙන ඒවා. 2015 ගැන අපි කියන්නේ 2015 ණය සීමා 15 පාර්ලිමේන්තුව විසින් අනුමත කරපු ණය ප්‍රමාණයට වැඩිය ගත්තේ නැහැ. නෑ 15 අරනුත් නැහැ. ඔබතුමා පිළිගන්නවා. ඔබතුමා චැලෙන්ජ් එක බාර ගන්න සම්මත කරන්නේ. මේ 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 ඔයා කියපු ගාන 2015 පාර්ලිමේන්තුව සම්මත කරපු ගානට වැඩිය ගත්තොත් බලන්න. මේ 2015 මේ කියන්නේ 2015. විසර්ජන පාර්ලිමේන්තු අනුමත කරපු ගානට ගන්න බෑ. ගරු මාතෘතුමා අවසානවට ගන්න කළ බාධා කරන්න බෑ ගරු. නියෝජ්‍යතුමා අපි අයවැය අයවැය ගන්න බෑ ගන්න එහෙනම් නඩුදාන්න. මෙතුමා මෙතුමා ඊළඟට පැහැදිලි කරන්න පුළුවන් හින්දා කරනවා කියලා මේ ඔබතුමා නඩුදාන්න පුළුවන්. හේස් කද්දි ගන්න යන්න පුළුවන්. ඔබතුමා අවසන් කරලා ඉක්මනින්. නඩුදාන්න. එහෙම අරන්න නඩුදාන්න. එහෙම නාන්න. එහෙම ගන්න බෑ. අපිට තව මේ අවුරුද්ද ගන්න ඔබතුමා කරපු හින්දා මේ ගන්න නඩුදාන්න. මේ සම්බන්ධ විවාදයක් දෙමු දෙන්න අපි එන්න.
එහෙම ගන්න එන්න එන්න විවාදේ මම ඕනේ ඔව් ඔව් අවසන් කර අවසන් කර ඒ නිසා විශේෂයෙන්ම මේ ඔක්කොම කරන්න වෙලා තියෙන සුදේව මේගොල්ලෝ කරපු වැරදි මේගොල්ලෝ කෙටි කාලෙ ණය ගත්තා අද මේගොල්ලෝ ණය ගත්තේ 112 ට විතර 111 111ට දොල ඔබතුමාලා ගත්තේ දීර්ඝකාලින් නෑ ඔව් ඔව් ඔබතුමාලා කෙටි කාලෙ ණය අරන් දිනවා ඕගොල්ලෝ ඕගොල්ලෝ දීර්ඝකාලින් ණය ගත්තා ජනාධිපති හිටපු ජනාධිපතිතුමෝ කිව්වා අපි ගත්තේ අවුරුදු 40කින් 30න් ගෙවන්න කියලා ඇත්ත අවුරුදු 30න් 40න් ගෙවන්න මේගොල්ලෝ ගත්තා මොකද ඒගොල්ලෝ දන්නව කවදාකවත් අවුරුදු 40 ජීවත් වෙන්නේ නෑ කියලා ඒ නායකවරු කොහොම හරි ඔබතුමාට ඒ US බිලියන 8ක් ලෝකෙන් ණය අරගෙන තමුන්වහන්සේලා මේ මාස 20 මොනවද මේ රටට කරේ කියන එක තමයි මම ඇහුවේ. බිලියන 20ක. ඒක ඔබතුමාලා කරපු දෙයක් නෑ කියන එකයි. මම ඔව් මාස 20ට කරේ මොනවද කියන එක මම ඇහුවේ. හරි. ඉතින් ඊළඟට වරායේ ආදායම පිළිබඳව මට මේ ලාභය නෙවෙයි ආදායම. හරි. ආදායම තමයි ඒ විදිහට වැඩි වුණේ අවසාන බිලියන 2000 කරා. හැබැයි මේක මතක තියාගන්න ඔබතුමාලා මේ වෙනකොට ඔබතුමාලාගේ අපේ දැන් ඔබතුමාලා අපේ හම්බන්තොට වරායට නෙබනින්නේ. හැබැයි ඔබතුමාලාගේ අගමැතිතුමා චීනට ගිහිල්ලා කතා කරේ හම්බන්තොට ගැන විතරයි. හම්බන්තොට වරාය you must go and see හම්බන්තොට port වරන් නැව් යනවා බලාගෙන ඉඳදී නැව් යනවා නැව් පේනවා ගුවන්තොට පොළ මේ පැත්තේ තියෙනවා ඒ කාලේ තමුන්වහන්සේලා කිව්වා පයිලට්ලා දෙන්නෙක් වෙන්න ඕනේ කියලා කිව්වා මොනර වලන්න එක්කෙනෙක් ඕනේ කියලා කිව්වා එලවන්න එක්ක පයිලට් කෙනෙක් වෙන්න ඕනේ කිව්වා හැබැයි ඒ මොනර නැතුව චීන ගිහිල්ලා මොනර ගැන කතා කරේ නැහැ හම්බන්තොට port තමුන්වහන්සේලා ගුවන්තොට පොළ ගැන කතා කරා ඒ නිසා මතක තියාගන්න තමුන්වහන්සේලා දැන් හම්බන්තොට port එක 80% විකුණන්න හදනවා චයිනිස්ලාගේ offer එක කීයද එක offer එකක් ඇවිල්ලා දෙනවා US 1 billion US US බිලියන එකට බිලියන 1.4 සම්පූර්ණ මුදල බිලියන 1.4 හම්බන්තොට සම්පූර්ණ මුදල 100ට ඉන්න බඩේ මම බා 100 මම මේ සංඛ්‍යාව ලියගෙන ගියා 100ට 1.4 බිලියන US තමයි මේකට ගියේ දැන් 1 බිලියන 85% වලට දැන් තමුන්වහන්සේලාට මොකුත් තෝන්නේ නැහැ නේද ඔක දීලා දාන්න පුළුවන් ඉතින් එහෙනම් මේ ඕන එකක් ආයතනයක් කරු නියෝජ්‍යමත්තුමා අවුරුදු කාණෙන් ලාභ එන්නේ නැහැ මම දැන් ඔබතුමාට කිව්වා නොරච්චෝලේ ඔබතුමාට නොරච්චෝලේ කිව්වා අපි අරගත්තා අපි ණයක් අරගෙන හැදුවා හරි අපි මේ වෙනකොට ඒ ගන්න හොයලා තිනවා. ඉතින් ආයතන දැන් කොළඹ වරාය 2015 ලාභේ බලන්න. ඉතින් යම් කාලයක් කරනකොට ඒ ලාභ ලබනවා. හැබැයි ආදායම වැඩි වෙලා තිනවා. මම කිව්වේ මිලියන 11ක තිබුණ ආදායම මිලියන 2000 ගන්නකට හම්බන්තොට වැඩි වීමක් සිද්ධ වෙලා තිනවා. ඉතින් ඒ නිසා ප්‍රොජෙක්ට් එකක් දාපු ගමන් හයිවේ එක දාපු ගමන් ලාභ ලැබුවේ නැහැ. ඉතින් ඒ නිසා මේ ආයෝජන. ඉතින් ආයෝජන අපි කිව්වේ හයිවේ එකෙන් ලාභ නැහැ. නෑ නියෝජ්‍යමතුමා. නෑ පොඩි නෑ මම කියන්නේ. නියෝජ්‍යමතුමා මේ වගේ නියෝජ්‍යමතුමා හයිවේ වල ලාභ හොර නැහැ. මිනිස්සුගේ කාලය බලන්නකෝ. එදා හම්බන්තොට පැය 10ක් ගියානේ මම ඔබතුමාට කිව්වේ මගේ තර්කයේ උනේ නියෝජ්‍යමත්තුමා අපි ණය අරගෙන මෙන්න කරපු දේවල් මම අහන්නේ ඔබතුමාලා US බිලියන 8ක් අරගෙන මොනවද කරේ ඇයි ණය අරගෙන කරුවේ අපි ඔය වරාය හදන්න තිබුණා කාලා ඔබතුමා ණය ගන්න තු කරන්න බෑ නේද අපි ආයෝජකෙක් ගෙනා නම් ඉවරයි ආයෝජකෙක් ගෙනා හදන්න කියලා ඒක තමයි ආණ්ඩු දෙකේ වෙනස ඒක මෙමෙ ඔබතුමා පොඩ මම කියන්නේ බාධා කරන්න නියෝජ්‍යමත්තුමා නියෝජ්‍යමත්තුමා ඔබේ කාලය අවසන් වෙච්ච නිසා මම බාධා කරන්න අවශ්‍ය දුන්නු කරන්න මම තාම කාලය තුල ඔබතුමාලා කරන්නේ පාට හරිගෙනලා විකුණන එක තමයි වික්‍රමසිංහ මහත්තයාගේ පුරුද්ද. රටම විකුණලා හරි මේ අපි හැම නැහැ. අපි ණය අරගෙන ගෙවලා රටේ තියා ගන්නවා. මේ ආණ්ඩු දෙකේ වෙනස තමයි තමුන්නාන්සලා විකුණනවා අපි විකුණන්නේ නැහැ. ඒක තමයි කාරණා දෙක. ඒ දෙක. ඉතින් ඒ නිසා ඔබතුමා ඊළඟට ඔබතුමා කතා කරලා කිව්වා මේ සාටකයා ගත් ගරු නියෝජ්‍යමත්තුමා ඔබතුමා නෑ මම ඔබතුමා කවුද කියලා තමුන්නාන්ස ඉතින් බබා වෙන්න හදන්න එපා. අපිටත් එහෙමනම් කියන්න පුළුවන් බටලන්දේ නහර කපලා කටුකම්බි වලින් කරපු දේවල් අපටත් කතා කරන්න පුළුවන්. ඒ නිසා කරුණා කරලා මොනවා වුණත් මතක තියාගන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාට පින් සිද්ධ වෙන්න තමයි අද ඔබතුමා මේ නියෝජ්‍යමතිකම අරගෙන අද වුණත් ඔබතුමා නිදහස යන්න. අද අපේ දරුවන්ට ඉස්කෝලේ යන්න මේ ඔක්කොම හම්බුනේ ඔබතුමාගේ අත මෙහෙම අරගෙන ගියයි කිව්වා. මෙහෙම අරගෙන ගිහිල්ලා ඔහොම කිව්වොතින් ඔය අත් වලට මොනවා වෙයිද කියලා තමුන්නාන්සලට මොනවද එහෙම කියන්න එපා නියෝජ්‍යමතිතුමා. කරුණා කරලා කරුණා කරලා හම් දැම්මා. මොනවා ගාතන අපි තමුන්නාන්සලට පරාද කරා. මොනවද ගාතන මොනවද කරේ? මොනවද කියන්නේ? මොනවද ගාතන කරේ? මම ඔබතුමාට කියන ගාතන කරමුද? කුණු කතා. මම ඔබතුමා කියන්නේ. මොනවා කුණු කතා? බටලන්ද කොමිසමක් තිබෙන්නේ නැද්ද? බටලන්ද කොමිසමක් තිබෙන්නේ නැද්ද? කොඩිසරල සාක්ෂි ගත්තේ නැද්ද? බටලන්ද මහින්ද රාජපක්ෂ මහත්තයා මරපු එකනේ කියලා කියන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ කොමිෂනක් තියලා කොමිෂන් කියනවා තමුන්නාසලා චෝදනාවක් කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයාට විරුද්ධව දෙන චෝදනාවක් කියන්නේ මේකේ තියෙන මහින්ද රාජපක්ෂ මහත්තයාට සත පහක් මහින්ද රාජපක්ෂ මහත්තයා සත පහක් හොරගම් කරලා කියන ගෝලියෝ වටේ ඉන්න යටට නඩතිනවා වෙන්න පුළුවන් මහින්ද රාජපක්ෂ මහත්තයාට ඔබතුමා කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා මිනිහක් මරුවා කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා සත පහක් හොරගම් කරා කියලා තමුන්නාසෝ ඔප්පු කරන්න අපි ඉදාට ඒ වගේ ගේම ගන්න හැබැයි අපි අද කියනවා අපි අද කියනවා අගමැතිතුමාගේ මහ බැංකුවේ වංචාවේ පාඩුව කීයද
අපි අද කියනවා ඒක පිළිබඳව. හරි. එතුමා, ඒ අගමැතිතුමාගේ යටතේ තියෙන මේකක් නේ. ආයතනයක් නේ. ඒ නිසා කරුණාකරලා ඇඟිලි දික් කරන්න එපා. මහින්ද රාජපක්ෂ මහත්තයා මේ සිද්ධ වෙන්න තමයි අද තමුන්නාසලා ඉන්නේ. තමුන්නාසේ වුණත් අද හයිවේ එක කලුතරින් දාලා ඉන්නේ. එතුමන මේ සිද්ධ වෙන්න. ඒ නිසා මතක තියාගන්න එහෙම නිකන් බොරුවට මිනිස්සුන්ට චෝදනා එල්ල කරන්න එපා. ඊළඟ ඔබතුමාකෝ අපි වැඩ කරා. නාගොඩ රෝහල වැඩ කරා. අරග කරා. මේවා කරා කියලා. මම තමුන්නාසට කියනවා. මහනුවරට ගිහලා බලන්න. මම තමයි මහනුවර මහා නගර සංවර්ධන කමිටුවේ සභාපති හැටියේදී. මම බස් ස්ටෑන්ඩ් එක හැදුවා. මම විලියම් ගොපල්ලෝ මාවත මන්තිරු හතරට ඇදුවා. මම දැන් මහත්තෝ මාස 20යි. මම හදපු ස්ටේෂන් එක ඉස්සරහා කාණුව බඳ ගන්න බෑ උලන කාණුව. තමුන්නාසේ බිලියන 10ක් දුන්නයි කියනවා නාගොඩ ඉස්පිරිතාලේ. මහනුවර බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා ගිල අබේසික නියෝජ්‍යමන්තව බලන්න ස්ටේෂන් එකට මෙහා පැත්තේ. ඔබතුමා දැක්කද? මම හදුවේ පාර පළල් කරේ කොච්චි පාරවල් අනවසර කඩ ටික කඩලා. පස් පිටලි ගහලා දෙන ලැජ්ජයි. පිටලි ගහලා තියෙන්නේ තමුන්නාසලගේ කිරියල් ඇමතුමා මහමාර්ග ගැමති. පස් තනකොළ ගාලා පිටලි ගහලා මම මේකේ හිටියා නේ නුවර සංගාද සැලසුම් හදලා තියෙනවා සැලසුම් හදලා දැන් නියෝජ්‍යමතුමා ඔහෙලට සමාන ඕගලන් හදන්න දෙයක් තිබ්බේ නැහැ මම මේක හැදුවා අපි ඒ දවස්වල ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කියලා ADB දාලා කඩුගස්සට පාර සියල්ල ඔක්කොම අපි ගත්තේ තමුන්නාන්සලා නුවරට කරපු දෙයක් නැහැ බස් ස්ටෑන්ඩ් එක හැදුවේ අපි මන්තිරු මාර්ගය හැදුවේ අපි අවසන් කරලා තමුන්නා සියල්ල අපි කරේ හැබැයි මහනුවර නියෝජ්‍යමතුමා බස් ස්ටෑන්ඩ් එකට මෙහා පැත්තේ ඔබතුමාගේ ස්ටේෂන් එක ගාව කානුවට කොන්ක්‍රීට් එක දා තමුන්නාන්සලා කරපු වැඩක් නැහැ ඒද බොරුවට කරපු දේවල් ගැන කතා කරන්න එපා මහනුවර කානුව කොන්ක්‍රීට් කරලා ඉන්නේ ඉස්සලා ඊට පස්සේ තමුන්නාන්සලා ඩිටෝ ටික ගැන කියන්න පුළුවන් හොඳ ඊළඟට තමුන්නාන්සලා අවසන් කරපු මන්ත්‍රී ඉවර ඉවර ඊට පස්සේ තමුන්නාන්සලාගේ අපි කියනවා හොඳ දැන් තමුන්නාන්සලා වැඩ කරන්නේ දැන් මෙයා නාගුණට වැඩ කරලා ඔබතුමා රස්සා 100ක් දීලා දැන් ඔබතුමාලා හොඳ ලොකු පයිත කරස්ලා දැන් වැඩ කරලානේ මම අපි වැඳලා කියන්න එක උදව්වක් අපිට කරන්න රාජ්‍යසභා ඡන්දය තියක් කරුණා හරි කියන්නකෝ තමුන්නාසලා ප්‍රාදේශීය සභා ඡන්දය අයි මාර්දුර ගන්තිය අයි මාර්දුර ගන්තිය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කරමු ලොකුම හැනේ තමයි තමුන්නාසලා කරේ ප්‍රාදේශීය සභා ඡන්දය තිබුණා තමුන්නාසේ ප්‍රාදේශීය සභා ඡන්දය කියන්නේ ප්‍රාදේශීය සභා ඡන්දය තමුන්නාසලා කියන්නේ අවුරුද්දයි මාස කීයක් තමුන්නාසලා බෙච්ච අයි බය අයි ඡන්දයට බය අයි කතරට බය තමුන්නාසලා තමුන්නාසලා ජනමත විචාරණයකට යන්නකෝ බලන්න ආණ්ඩුවත් ගෙදර යන්නේ ආණ්ඩුවත් ගෙදර යන්නේ ඔකෙන් මතක තියාගන්න ඔබතුමාලට ඔබතුමාලට ඔබතුමාලා අර ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ගේ අවසාන වශයෙන් අපි කියන්නේ ප්‍රාදේශ සභා ඡන්දය තියන්න ඔබතුමාලා ඡන්දයට බයයි ඡන්දෙ තිබොත් තමුන්නාසලා නියෝජ්‍යමත්වවා අජිත් පේරණිය නාවල බය හොඳයි මැතිවරණයට යන්න කියන එකයි තමුන්නාසලා කියන්නේ අජිත් පේරණිය නියෝජ්‍යමත්වුනේ අවස්ථාව ගන්න අවසන් අවස්ථාව මහ වර්ෂාවක් පාලි වරුණාවගේ පළවෙනි කාරණේ තමයි ප්‍රාදේශීය සභා මැතිවරණය ප්‍රමාද වෙන්න කාරණා දෙකක් තියෙනවා එකක් තමයි සුදේව කොට්ටාෂ නිර්ණය කිරීම දේශපාලනික පක්ෂපාත බුර්ගෙන්ඩ් එපා දැන් නීතිය කරු ජයසූරිය ඇමතිතුමා ඇමතිවරණ කාර්ය ගරු මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීතුමා අවසන් වටේ බාධා කරන්න එපා කරුණා කළා ඔබතුමා ගන්න එච්චර හැඟීම් බර වෙන්න එපා මට ඉර දෙන්නකෝ මගේ අහිංසක කතාව කියාගන්න දැන් ප්‍රාදේශ සභා කොට්ටාෂ නිර්ණය කිරීම පිළිබඳව තිබිච්ච දෝෂ නිසා ඒ નિවර්දි කරගන්න වෙනම කමිටුවක් පත් කරලා ඒ කටයුතු කරන්න විරුණා. දැන් ඒ කටයුතු ඉවරයි. අශෝක පීරිස් මහත්මයාගේ මූලිකත්වයෙන් යුතු කමිටුව කටයුතු ඉවරයි. ඊළඟට බැසිල් රාජපක්ෂ මහත්මයාගේ උනන්දුවෙන් සම්මත කරපු පනත සම්මත කරන වෙලාවේ මම සංශෝධන 10ක් දාලා තියෙනවා. මම වගකීමෙන් කියන්නේ මගේ නමින් සංශෝධන 10ක් තියෙනවා. ඒ සංශෝධන 10 විවාදයට ගන්න නැතුව බැසිල් රාජපක්ෂ මහත්මයා ඒ වෙලාවේ ප්‍රකාශ කරා ඒ වෙලාවේ අතවුල ඇමතුමා කිව්වා අපි මේක මෙහෙම සම්මත කරගමු කොට්ටාෂ නිර්ණය පටන් ගන්න ඕන නිසා අපි ඉතුරු ටික සංශෝධන ටික කරලා දෙන්නම් ඊළඟ ඡන්දෙට කලින් කියලා. ඒක උනේ නැහැ. එතකොට සංශෝධන 57ක් කරන්න ඕනේ මේ පනත 90 ඡන්දෙ තියන්න. අපි ඡන්දෙ තියන්නේ කොට්ටාෂ ක්‍රමය. අපි ඡන්දෙ තියන්නේ කොට්ටාෂ ක්‍රමය 90. අපි ඡන්දෙ තියන්නේ අලුත් නීතිය 90. ඒ අලුත් නීතිය සංශෝධනය කරන මැතිවරණ කොමිසම කිව්වා සංශෝධන 57ක් අවශ්‍යයි කියලා. කොට්ටාෂ නිර්ණය දැන් අවසන්. යථාර්ථවාදීව කල්පනා කරොත් අපිට ජනවාරි මාසෙ වෙනකොට ඡන්දේ ප්‍රකාශනය පත් කරලා මාර්තු මාසේ ඡන්දේ තියන්න පුළුවන්. ඒතර අපි බලමු මේ රටේ ජනතාව ඒ පළාත් පාලන ආයතන බල දෙන්නේ කාටද කියලා. ඒක ගැන අපි මෙතන කයිවරු ගහලා වැඩක් නැහැ. ඊළඟ කාරණේ තමයි මම අපේ රංජිත් සොයිසා ගරු මන්ත්‍රීතුමාට එතුමා බොහොම දැනුගත් කෙනෙක්. මටත් වඩා ගොඩක් උගත් කෙනෙක්. මගේ නීතිඥකම ඉදින් පොඩි එකක්. මගේ කතිකාචාරකම පුංචි එකක්. එතුමාට වඩා ගොඩක් දේවල් දන්නවා. මට සතුරු එතුමත් එක දිගින් දිගට හැම විවාදයකටම සහභාගී වෙන ලැබීම එතුමා බොහොම වැදගත් නිවැරදි කාරණයක් කිව්වා ඒ තමයි අර ලසන්ත ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරු ඒ කියන්නේ හඳුනා ගැනීමේ පෙරටුවකින් සාක්ෂිකාරෝ දෙන්නෙක් විසින් ඇසින්දුරු සාක්ෂිකරුවන් විසින් හඳුනාගත්ත සැකකරු තානාපති කාර්යාලයක තානාපති නිලධාරී ධූරයකට
පත්කරපු බවට මම යමක් කිව්වා. ඒ කරුණ එතුමා පිළිගත්තා. ඒ වගේම මේ පත්කිරීම කරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ විසින් බව එතුමා කිව්වා. බොහොම ස්තුතියි. ඒ වගේ සත්‍යවාදීව ඒ කරුණ කියපේක ගැන එතුමාට ස්තුතියි. ඉතින් ඒක තමයි අපේ වෙනස. අපි එතුමා හිතනවා ඒක හරි කියලා. මම හිතනවා ඒ අපරාධකරුවන් වසන් කිරීමට කියන. ඒ වගේම ඔය මහින්ද රාජපක්ෂ මැතිතුමාම අපි මේ වැඩසටහන ආරම්භයේදී සඳහන් කරා, අපි ඒක දැක්කා. අර ජාතිවාදී විග්නේශ්වරන් මහමැතිතුමා ජාතිවාදීෙක් නොවේ, ඔහු කරන්නේ දේශපාලනයක් කියලා. එතකොට බොරු කියන, අසත්‍ය ප්‍රචාරය කරන, දකුණ අවුස්සන්න උත්සාහ කරන, උතුරේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව ලැබී හැකි ලබා දී හැකි උපරිම දෙයක් දීලා උතුරයි දකුණයි එකම රටක් ඒකී රාජ්‍යයක් විදිහට බලේ විමද්දගත කරලා පවත්වගෙන යන්න අපි බොහොම අසීරු ව්‍යායාමයක් කරන මොහොතේ මේ රට නැවත බෙදන්න, නැවත ත්‍රස්තවාදය ඇති කරන්න, නැවත අන්තවාදය ඇති කරන්න උත්සාහ කරන විග්නේශ්වරන්ගේ වැඩපිළිවෙල අවසන් විනාඩි මහින්ද රාජපක්ෂ දකින්නේ ඔහු ජාතිවාදී කැටිට නෙමෙයි. මහින්ද රාජපක්ෂ අපේ හිටපු අතිගරු ජනාධිපතිතුමා දකින්නේ ඔහු දේශපාලනය කරන කෙනෙක් හැටියට. මොකද මහින්ද රාජපක්ෂගේ දේශපාලනයයි විග්නේශ්වරන්ගේ දේශපාලනයයි ඒ අර්ථයෙන් සමානයි. ජාතිවාද දේශපාලනය, අසත්‍ය බොරුව මත පදනම්ගේ දේශපාලනය. ඉතින් ඒකනම් දේශපාලනය, ඒකනම් රටට ඕනේ. මහින්ද රාජපක්ෂ මහත්මය අගය කරන විග්නේශ්වරන්ගේ දේශපාලනය හරිනම් ඒකනම් දකුණේ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි දන්නු එක කරන්න කියලා. ඉතින් ඒක රටට හොඳයි. නමුත් පෞද්ගලිකව මගේ පක්ෂේවත් මගේ ආණ්ඩුවත් අපි කවුරුවත් ඒකට එකඟ නැහැ. නිසා රටේ අනාගතය ගැන හිතනකොට අපි ජනතාවට කියන්නේ ඉවසීමෙන් ඉන්න, අසත්‍ය තේරුම් ගන්න. අද මේ විවාදෙද අපි දැක්කා රුපියල ඩොලරය වෙනස හඳුනන්නේ නැති මිනිස්සු තර්ක ඉදිරිපත් කරනවා. විගණන වාර්තාවකින් සනාථ වන කාරණා තර්ක ඉදිරිපත් කරනවා. ඒ නිසා මේ හැමදේම දන්න විදියට කතා කරාට මම මේ රටේ පුරවැසියන් ඉල්ලා හිටින්නේ කොච්චර ලස්සනට හඳ නගා ශබ්ද කරාද, කොච්චර බාධා කරත්, කොච්චර බාධා කළත් ඒක තමයි යථාර්ථය. ඒ නිසා මම මේ රටේ පුරවැසියන්ට කියන්නේ මොනතරම් ලස්සනට කිව්වත්, මොනතරම් හඳ නගා කිව්වත්, මොනතරම් දුක්ගෙන විලි කිව්වත් ඒ කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් අහන්න. මොකද එහෙම නොකොලොත් මේ රට නැවත අගාධයට යනවා. හොරුන්ට තක්කඩින්ට මේ රටේ පාලන බලය නැවත දිය යුතු නැහැ. බොහොම ස්තුතියි. කොහොම වුණත් අපේ නරඹන්නන් අසන්නන් සිහිබුද්ධියෙන් ඉන්න බව. බොහොම ස්තුතියන්ත වෙනවා සියලු දෙනාට මත් දවසේදී සාකච්ඡාවට සහභාගී වීම සම්බන්ධයෙන්. හිතවතුනේ රැඳී සිටියට ඔබට ස්තුතියි. අපි ලබන සතියේ රටේ කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න බලය දේශපාලන සංවාදයේ ඔබ මුණ ගැහෙනවා. ඒත් ඔබට සූදායි සම්බන්ධයි.